අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය ගැටලුව ජනාධිපතිවරණයට. එහෙම නැත්නම් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තෝරා ගැනීමද? රටේ වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? පක්ෂ විපක්ෂ මේ ගැන මත විමසන්නට සූදානම් මේ බලය සජීව දේශපාලන සංවාදය. හඳුනාගනිමු අද බලය දේශපාල නියෝජනය විපක්ෂය නියෝජනය කරමින් අද ප්‍රථම නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී දීවී චානක මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. එක්සත් ජාතික පක්ෂ අදවසේ පළමු නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. විපක්ෂයේ ඊළඟ නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අවසන් නියෝජනයත් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදිරිපිට මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. නියෝජිතයන් සූදානමින් සාකච්ඡා කරන්නට කාරණා බොහෝ තිබෙනවා. සාකච්ඡා කරන කාරණා ගැන ඉඟි ලබා ගන්නට සහ අපේ මාවත සකස් කරගන්නට අපි මේ රූප පෙළ බලමු. ඕන පුද්ගලට යෝජනා කරන්න පුළුවන්. ඒ යෝජනා කරාට අපි එකඟ වෙන්නේ රටේ මුළු මහත් ජනතාවටම සෙතක් වෙන යම් වෙනස්කම් ඇති කරගන්නත් ඒව දියුණු කරන්නත් විතරයි. අනිවාර්යයෙන්ම අපි ওই හයිබ්‍රිඩ් වලට අපි එකඟ වෙලා නැහැ. කිසිම දෙයකට අපි එකඟ වීමක් අපි කරලා නැහැ රටට අහිතකර දේවල් වලට. මේක ලස්සන වැඩේ. ආණ්ඩුව තරුණ ඉදිරිපත් කරාම ඒකට පිළිතුරු කතා කිහිපයක් තිබුණා. උත්තර දීමේ අයිතියක් අපිට දිනවා. අපි ඒ අයිතිය බාර කරේ නැහැ. අපි කළ හැකි දේ කරමින් පවතින දේ කරන්නට උත්සාහ ගන්න දේ සහ කිසිදා නොකරන දේ කියලා කොටස් හතරක් තියෙනවා. අපි පැහැදිලිව මේ හතර කියනවා යන්නේ. නොතිත්තවල අස්සම් කරලා අරිනවා අගමැතිවරයාගේ උපදේශ පරිදි විදේශ ඇමතිවරයා නැති නිසා අසීස් මහත්මයාට අපේ නිත්‍ය නියෝජනයට මේ සමානුග්‍රහයට අස්සම් කරන්නයි. විදේශ ඇමතිවරයාගේ කීර්ති නම පාවිච්චි කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර සහ NGO නඩේ මේ ක්‍රියාවලියේ සිටින බව බොහොම පැහැදිලි. නැවත වතාවක් ජනාධිපති කරන්නේ වර්තමාන ඉන්න ජනාධිපතිතුමාමයි. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ බලාපොරොත්තුව. බැරි වෙලා හරි එතුමා ඉල්ලන්නේ නැහැ කියලා කියනෝ නම් තමයි අපි වෙන අපේක්ෂකෙක් පිළිබඳව කතා බහ කරන්න ඕනකම තියෙන්නේ. බලන්නකෝ මේ වෙලාවට කවුද එන අපේක්ෂකයා කියලා. මම වග්ගියේ මේක නා 155කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අරන් එක්සත් ජාතිපක්ෂයේ අපේක්ෂකේ පොදු අපේක්ෂකයා ඊළඟ ජනාධිපතිවරයාට ජයග්‍රහණය කරනවාමයි ඒක ඉරහඳසේ විශ්වාසයි. ගෝඨාභය රාජපක්ෂ මේ කවුරු පැන්නේ? ජනතාව ඇයි මාව එහෙම ඉල්ලන්නේ? ඒ අය මගෙන් දැකපු ඒ අයට අවශ්‍ය ලක්ෂණ තියෙන හින්දා ඒගොල්ලන්ටත් වැටෙනවා අද තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඒගොල්ලන්ටත් ඒකෙන් ගොඩ එන්න ඕන. මාර්තු මාසේ 24 වෙනිදා මේ රටේ ඉතිහාසය තුල තෙක් මෙතෙක් වූ දෙවැන්තම ආයෝජනය හම්බන්තොට සිදු වෙනවා. ඩොලර් මිලියන 3850ක් ඍජු විදේශ ආයෝජනයක් වන සිල්වපාක් ඉන්ටර්නැෂනල් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. මේ ආයෝජනය 70%ක් සිංගප්පූරු සමාගමක් 30%ක් ඕමාන් සමාගමක්. ඕමාන රජයේ ඛනිජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කළා කියනවා මේක පළවෙනි වතාවට තමයි එතුමාට අහන්න ලැබෙන්නේ කියලා. එතුමා දන්නේ ඩොලර් බිලියන 3.8ක් කවුද ආයෝජනය කරන්න එකඟ වෙලා තියෙන්නේ කියලා. මේකත් ජනතාව අන්දන වොක්ස්වැගන් වගේ ව්‍යාපෘතියක්. මම එකපාරක් මේ වගේ කතා කරන්න ගිහිල්ලා මම පොඩි අමාරුවක වැටුණා. ඒ නිසා මම බොහොම ප්‍රවේශමෙන් ගැන කතා කරන්න වැඩේ කරලා ඒක BOI එකට බාර දුන්නා. ඒක වාසේ ඒක BOI එකෙන් තමයි කරගෙන යන්නේ. මම දැක්කා ඕමානු රජයෙන් එවලා තියෙන ලියුමක්. They have interest in this matter and they want to be having further discussions කියලා. ඒක මම දැක්කයි ලියුම. ඊට පස්සේ ඇතුලේ සාකච්ඡා මොකද්ද කියලා එතන කියයි. නමුත් කැබිනට් පත්‍රිකාව යන්නේ මේක ඕමාන රජයත් සමග කරන ව්‍යාපෘතියක් ඇටියට. කැබිනට් අනුමැතිය ලැබෙන්නේ එහෙමයි. ඒ කැබිනට් මේක තුන සම්බන්ධ වෙන ව්‍යාපෘතියක් ඇටියට. ප්‍රධාන කොටස් කරුවන් ඕමානි රජය නෙමෙයි. There have been discussions on a 30% stake. So today I said if they are interested try and make it 40%. අපි රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සාකච්ඡා කරමු මේ සීළු මාත්‍රිකා සමග. 0112 444555 දුරකථනය 0112 444555 දුරකථනය විවෘතයි. ඔබට දෙවන වටේදී ප්‍රශ්න කරන්නට පැමිණ සිටින දේශපාලන නියෝජනය අපි සාකච්ඡා ආරම්භ කරන්නේ ඩීවී චානක මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, පහුගිය දවස්වල ඔබ ගැන වැඩිපුර කතාබහට ලක් වුණා. ඔබ කරන චෝදනාවක් සමග, ඒ වගේම යම් පුද්ගලයෙක් කරපු කතාබහක් සමග මොකද වෙලා තියෙනද? සුදේව, මම පළමුවෙන්ම හිරු මාධ්‍ය ජාලයට ස්තුති කරන්න කැමතියි මට අවස්ථාව ලබා දීම. රටේ වර්තමාන
දේශපාලනය පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව මං සුදුසුකම්. ඒ වගේම සුදේව මගේ පෞද්ගලික කාරණේ පිළිබඳව කතා කරන්න කලින් පළමුවෙන් මං කැමති රටේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වය ඒ වගේම රටේ දේශපාලනය පිළිබඳව කතා කරන්න. අද සුදේව අපි ගත්කම එක පැත්තකින් මානව හිමිකම් කොමිසමෙන් රටවල් 17කට දැනුම් දෙනවා අපේ රටේ ප්‍රධානම අපේ රටේ සේනාධිනායකයෝ ඒ වගේම හමුදාවේ විශාල කාර්යභාරයක් කරපු ඒ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්න කියලා රටවල් 17කට නියෝග නිකුත් වෙනවා. අනිත් පැත්තෙන් මානව හිමිකම් කොමිසමෙන් අපේ රටට විශාල ලෙස කාරණා ඉදිරිපත් වෙනවා. ඒ වගේම යුද අධිකරණ, ඒ වගේම විදේශ විනිසුරුව, ඒ වගේ කාරණා රාශියක් ඉදිරිපත් වෙනවා. මං ඒ පිළිබඳ දෙවෙනි වටේදී වැඩිපුර පවසන්නම්. ඒ වගේම අපි දන්නව සුදේව මේගොල්ලෝ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන්ම ජනතාව රැවැට්ටුවා. ආපු පළවෙනි දවසේ ඉඳන් හැමදාම ඡන්දයක් ලං වෙනකොට සුන්දර ලෝකයක් ඒ වගේම හීන ලෝකයක් මවන්න මෙතුමල්ලා දක්ෂයි. මෙතුමල්ලා පළවෙනියෙන්ම ආරම්භ කරේ දිනසීයේ මං හිතන්නේ හර්ෂදි සිල්වා මැතිතුමා වොක්ස්වගන් කර්මාන්ත ශාලාවක් ගැන කතා කරා කුලියාපිටි. අන්තිමට වොක්ස්වගන් කර්මාන්ත ශාලාවක් වෙනුවට රජයේ ඉඩම් ටික තමන්ගේ හිතවත්තුන්ට දීලා අන්තිමට වොක්ස්වගන් සමාගමෙන් කියන එහෙම කිසිම සමාගමක් ලංකාවේ ඉදිකරන්නේ තුමල්ල සූදානමකුත් නැහැ. එහෙම දෙයක් ලබා දීලක් නැහැ කියලා. අන්තිමට පිට රටින් කෑලිගෙන හිල්ලා ෆිට කරන තැනක් තමයි මෙතුමල්ල වොක්ස්වගන් සමාගමේ එක ශාඛාවක් කියලා ගේන්නේ. ඊට පස්සේ මතක් වෙනවා හරින් ෆෙනෑන්ඩෝ එමෙතුමා ලංකාවටම ෆ්‍රී වයිෆයි දෙනවා කියලා. Google Loom බැලූන් කියලා කියන්නේ Google Loom මෙතුමල්ල ගෙනාව ෆ්‍රී වයිෆයි දෙනවා. අන්තිමට මේ බැලූන් එකට Loom එකට වෙච්ච දෙයක්වත් අද නැහැ. ඊට පස්සේ කිව්වා ආසියාවේ උසම ගොඩනැගිල්ල ලංකාවට ගෙනාවා කිව්වා. හැබැයි මන්න තාම එහෙම ගොඩනැගිල්ලක් හැදෙනවා කියලාවත් අපි නම් දකින්නේ නැහැ. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා සතියකට විතර කලින් අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා ලංකාවේ ලොකුම ආයෝජනය බිලියන 3.95ක් ලංකාවට ලැබෙනවා. හම්බන්තොට වරායේ භූමිය තමයි ඉදි වෙන්නේ. අක්කර 400ක් ලබා දෙනවා. මේකෙන් 130ක් ඕමාන් සමාගමක් කියලා තමයි මේකට ඉන්වෙස්ට් කරන්න කියලා. අද මම හිතන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ සියලුම පත්තරවල හෙඩ්ලයින් පළමු පිටුවේ තියෙන්නේ දැවැන්තම. අද මේ දිනමින පත්‍රයේ තියෙන දැවැන්ත රජයේ පත්‍රයේම දැවැන්ත ආයෝජන ව්‍යාපෘති දෙකක් ඩොලර් මිලියන 3950ක වියදමින් හදන ව්‍යාපෘති දෙකක් පිළිබඳව තමයි අද පළවෙනි. ඒ වගේම අද මම හිතා ලංකාවේ ප්‍රධාන පෙළේ සියලුම පත්තරවල අද ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා. අපි කිව්වා වගේම ද බිගෙස් ඉන්වෙස්ට්මන්ට් එවර් මේඩ් ඉන් ශ්‍රී ලංකා. ලංකාවේ ඉතිහාසයේ කරපු ලොකුම ආයෝජනය. අනිත් පැත්තේ මේ පත්තර පිටු පුරවල දාලා තියෙන්නේ. හම්බන්තොට උදා. මේ වගේ මං හිතන්නේ ලංකාවේ මොන පත්තරේ ගත්තත් අද ඇඩ්වර්ටයිස්මන්ට්. ඒ වගේ මෙතුමල්ලා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගන්න. අවසාන විනාඩිය. කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගන්නවා මේ ඕමාන් සමාගමත් එක්ක 130කට 100කට 30ක් ඕමාන් සමාගම ආයෝජනය කරනවා. ඒ වගේම 170ක් සිංගප්පූරු අද මගේ ගාව කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. හැබැයි අද ඕමාන් රජයෙන් කියනවා ලංකාව තුල මෙහෙම කිසිම ආයෝජනයක් කරන්න මෙතුමල්ල හිතලත් නැහැ. ඒ පිළිබඳ සාකච්ඡා වෙලත් නැහැ. අද රොයිටපුවත් සේවයේ වාර්තා කරන එහෙම කිසිම දෙයක් වෙලා නැහැ කියලා. අද මුලින්ම එදා වොක්ස්වගන් සමාගම ඉදිරිපත් කරා වගේම තමයි අද ඕමාන් රජයත් නැවත ඉතිහාසෙ. හැබැයි අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා ඔවුන්ගේ කැමැත්තක් තියෙනවා අපි සාකච්ඡා කරමින් යන්න. හැබැයි අගමැතිතුමා කිව්වට සුදේව මෙතන නෑ අපි පුළුවන් නම් 40ක් දෙමු කියලා. නෑ එතුමල්ල ඕන්න 140 නෙවෙයි 100ක් උනත් දෙන්න අගමැතිතුමා සූදානම් ඇති. හැබැයි ඕමාන් සමාගම පැහැදිලිව කියනවා එතුමල්ල මෙහෙම කිසිම දෙයක් කරලත් නෑ. ඒ වෙනුවට මේ ඇවිල්ලා තියෙන්නේ ඉන්දියන් සමාගම සුදේව. ඉන්දියන් සමාගමක් ඇවිල්ලා තියෙනවා ඉන්දියන් එකෝට් කියන සමාගම. මේ රොයිටර් පුවත්පේ මේ ඕමාන් ඒ ප්‍රකාශකතුමාම කියන මේ එකෝට් කියන ඉන්දියන් සමාගමක් එන්නේ. මේකේ අයිතිකාරය වශයෙන් ඔය ඉන්ටර්නෙට් එකේ ගියා පේනවා ජගත් රාක්ෂන් සාමි කන්නස් කියලා දේශපාලඥයෙක් ඉන්දියාවේ. ඔය විශාල චෝදනා තියෙන අර හොරුන්ට හොරුන් එකතන සෙට් වෙන අර ගහට ගහක් මුරට විදි හම්බෙනෝ වගේ හොරුන්ට හොරුන් සෙට් වෙච්ච තැනක් තමයි සුදේවේ මේක. මේ පුද්ගලයාට චෝදනා රාශියක් තියෙනවා. එහේ ගල් අඟුරු වංචාව පිළිබඳ දෝෂ චෝදනා තියෙනවා. ලක්ෂ 20 ගානේ මෙඩිකල් ස්කූල් එකකට ළමයි දාපු චෝදනා තියෙනවා. මෙයා තමයි ඩිරෙක්ටර්. මෙයා තමයි මේකේ අයිතිකාරය. එහෙම පුද්ගලයෙක් තමයි මේ ආයෝජනය කරන්නේ කියලා ඕමාන් රටේ ඒ ඔයිල් සම්බන්ධ ඇමතුමාගේ ලේකම්වරයා අද පැහැදිලිව ප්‍රකාශයක් කරලා තියෙනවා.
අද වෙද්දි අග්‍රාමත් ඒ වගේම අද BOI එක කියනවා අවසන් කරමු අද BOI සම අද BOI එක කියනවා තාමත් සාකච්ඡා මට්ටමේ තියෙන එක හැබැයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා මේ 130ක් මේ වෙද්දි යෝජනා කරලා ඉවරයි කියලා ඒ වගේම මෙතුමා ළගමැතුමාගේ උපන්දිනේට 24 වෙනිදා මුල් ගල් තියෙනවා අද ලංකාව පුරා පත්‍රවල සල්ලි දීලා ඇඩ් දානවා ලංකාවේ අද හෙඩ්ලයින් යනවා අන්තිමට මේකත් එදා වොක්ස්වැගන් වගේම බොරුවක් කියලා අද රටම දන්නවා මේ ආණ්ඩුව ලංකාවට ආයෝජන ගේනවා කියලා පෙන්වන්න හදනවා මැතිවරණයක් ලං වෙනවා හැබැයි මේක පට්ටපල් බොරු විතරයි කරන්නේ අද පුළුවන් නම් අභියෝග කරනවා හේත මන්ත්‍රීතුමාට මෙහෙම ආයෝජනයක් කොහෙද තියෙන්නේ කොහෙන්ද ඕමා සමාගමකින් 130ක් ආවේ කියලා ඔබතුමාට පෙන්වන්නේ බොම්සුති හේෂා විතානගේ මන්ත්‍රීතුමනි මම හිතන්නේ මම ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ තුම අභියෝගයක් දුන්නා අභියෝගයෙන්ම පටන් ගන්න පුළුවන් කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඇනගෙන වගේද මේ කියන විදිහට සුදේව බොහොම ස්තුතිවන්ත වෙනවා අද බලයේ වැඩසටහන ඔස්සේ රටේ ජනතාවට කතා කරන අවස්ථාවක් ලබා දීම පිළිබඳව හිරු මාධ්‍යාලයට මම ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා එතුමා ආරම්භ කරපු තැනින්ම මගේ අදහස් දැක්වීම ආරම්භ කරන්න කැමතියි දැන් මානව හිමිකම් කවුන්සිලය ගැන මෙතුමා පොඩ්ඩක් කතා කරන වෙලාවක එච්චර දුර ගියේ නැහැ අතගාල පැත්තකින් තිව්වා මානව හිමිකම් ගැන කවුන්සිලය ගැන වෙන සිදුවීම් ගැන කතා කරන්න ඇත්තරම චානක මන්ත්‍රීතුමා ලැජ්ජ වෙන්න ඕන චානක මන්ත්‍රීතුමාලගේ එදා දේශපාලන දැන් අද ඔය අපි කතා කරන්නේ සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කරනවා ඡන්දයක් ඉට්ටු වෙලා කියලා ඔබතුමා කියනනේ එදා ඔබතුමාලගේ න්‍යායතුනි මානව හිමිකම් කවුන්සිලයේ මතක් කරන එක තමයි ඡන්දිරිසල් මම විදුලි පුටුවට අරන් යනවා දැන් ආර්ථික සම්බාධක ළඟ ළඟ එනවා මේ රටේ මේ අහිංසක යුද විරෝධ සියලු දෙනා විදුලි පුටුවට අරන් යන්න අවශ්‍ය වටපිටාව මේ UMP ආණ්ඩුව හදලා තියෙනවා කියලා මහා කෑමොරයක් දෙන එක තමයි එදා දැක්කේ ඒ තිබිච්ච සිදුවීම් සියල්ල අපි මෛත්‍රීපාල සිසිර මහත්තයා මොන මතයක දැන් හිටියත් එතුමාට අපි යම් ගරුත්වයක් තියෙන එකතු වෙලා ඔබතුමාලගේ නායකයා විදුලි පුටුර යන එකෙන් බේරගත්තා කියලා එතුමාම යම් කිසි තැනකදී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒකින්ද අද වෙනකොට අපිට මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයවත් මේ රටේ වෙනම හමුදා නිලධාරියෙක්වත් හමුදා සොල්දාදුවෙක්වත් විදුලි පුටුවේ තියෙන ප්‍රශ්නයක් නැහැ ඒකෙන් බේරගත්තා. ඒ වගේම ආර්ථික සම්බාධකයි කියලා මහා විශාල හඬක් තිබුණා මේ රටේ ආර්ථික සම්බාධකගෙන ඒ බය බිය නැති වෙලා තියෙනවා. ඒ වගේම ඔබතුමාලගේ කාලේ ඔය දැන් කතා කරන වීරයෝ මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා දාන සද්ද ඩාලිවර වෙලා මේ රටේ දිවිච්ච සහන ඔක්කොම නැති කරගෙන තිබුණා. ඔබට දන්නවා පහුගිය කාලේ අපි ඔබ දිවර රස්සාව කරන මිනිස්සු ඉන්න ප්‍රදේශයක ජීවත් වෙන හින්දා අපේ මත්ස්‍යාපනයට මොකද වෙලා තිබුණේ කියලා. ඒවා නැවත අරගන්න පුළුවන් උනේ මේ ජාත්‍යන්තරයත් එක්ක මානව හිමිකම් කවුන්සිලයේ යම් යම් කාරණාවල් එක්ක අපි රටක් විදියට හරියට මුණ දීලා කතා කරන්නේ. මේ ලංකාවේ වීරය වෙලා එතෙන්ට ගිහිල්ලා බලු වෙන දේශපාලනේ නැත්තම් ඒ එවැනි රාමුවක් තුල ජීවත් වීම මතන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දෙ නෙමෙයි. සම මන්ත්‍රීතුමා අපි විශ්වාස කරනවා අපි දේශ පාලනජිද ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඇත්ත කාරණාව මොකද්ද? අපිට ජාත්‍යන්තරේ නැතුව යන්න පුළුවන් ද විමල් විරංශ මහත්තයා කියන විදිහට ජාත්‍යන්තරේ සහයෝගය හයිය නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා කවුරු හරි කියනන්නේ යෝජනාව ගේන්න මමත් කැමතියි ඔබතුමාලත් එක්ක එකම වෙන්න එහෙම පුළුවන් නම්. අපිට එහෙම ගොබ්බ මානසිකත්වයෙන් ලිම්මැඩි මානසිකත්වයෙන් ඉස්සරහට යන්න බෑ. සදාර ඔබතුමා කිව්ව ආයෝජනය ගැන අද පත්වලදී ඔබතුමාම කිව්වා මහා දැවැන්ත ආයෝජනයක් කරනවා කියලා. ඔව් අපි ඒක 24 පටන් ගන්නවා. මේනෝඩ ඒක ප්‍රධාන පාර්ශවකරුව මේක බොරුවක් නෙමෙයි මේක වගකීමෙන් කියන්නේ මේ වෙනකොට ලංකාවේ ආයෝජන මණ්ඩලයට අවශ්‍ය BOI එකට අවශ්‍ය මුදල් තැන්පත් කළ දෙනු සිංගප්පූරු සමාගම. මේ නලින් බණ්ඩාර ඇමතුමාගේ ප්‍රකාශයක් මහා ලෝකෙට ඔළුවට අරගෙන කියනවා 130ක් ඕමාන් සමාගමක් මේ වෙනකොට සාකච්ඡා යනවා. හැබැයි එතුමාගෙන් කියුණා මේක මේ වෙනකොට කරුණු කාරණා අවසානය වගේ අදහසක් වෙන ප්‍රකාශය සුදේව. නමුත් මන්ත්‍රීතුමනි දැන් ඕමාන රජය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා. මේ වෙනකොට සාකච්ඡා පවත්වාගෙන යනවා. ගරු අග්‍රාමාත්‍යතුමාත් අද පාර්ලිමේන්තුවේ කිව්වා සුදේව ඕමාන් රජය පණිවිඩයක් එවලා තියෙනවා රොයිටර් වාර්තා සනාථ කරා කියන කාරණා මම දැක්ක ඔබතුමාලගේ මේ රූපහානි මේ නිවුස් සරහා ප්‍රවෘත්ති හරහා. හැබැයි මේ වෙනකොට ප්‍රධාන පාර්ශ්ව දැන් මේ කමතක් කළනේ කතා කරන්නේ ඔය 130 ගැන කතා ප්‍රධාන පාර්ශ්වකරු වෙනු මේකට ඇග්‍රීමෙන්ට් අස්සම් කරලා ඔතුමාල දකින්න ඇති මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරා ඇග්‍රීමෙන්ට් අස්සම් කරලා සිංගප්පූරු සමාගම 24 වැඩ පටන් ගන්නවා. ඔබතුමාලා බලාගෙන ඔබතුමාලා කොරහේකින් බුල්ල කොහොමද දකින්නෝ ඉන්දියාවේ ඉන්න ඔය මේකට සම්බන්ධ වෙන්න හදනවා නම් ඒ ආදයාගේ පැටිකිරි අපිට අවශ්‍ය නැහැ. දැන් ඔබතුමාට මතක ඇතිනේ අර 1990 ගිලන්ඩත් සේවය පටන් ගන්නකොට මොනවද උදේගම්මන්පිල මහත්තයා කිව්වේ? ඔය එන්න හදන ඉන්දියාවේ රියදුරු ටික මේකට රිංගවන්න. මුන් රෝහත්තු සේවය අරහා මේ රටේ තියෙන තොරතුරු ටික ඉන්දියාවට දෙන්න පොටක් තමයි පාද. නැත්නම් ඉන්දියාව මොකටද අපිට උදව් කරන්නේ? ඉන්දියාවට අපිට උදව් කරන්න අවස්ථාවක් නැහැ. ඉන්දියාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ රටේ ලංකාවේ ආර්ථික මර්මස්ථාන වලට අවශ්‍ය තොරතුරු ටික අරගෙන වෙලා ඔවුන්ට අවශ්‍ය දේ කරගන්න.
හැබැයි මොකද අද වෙලාවේ අද අහිංසක මිනිස්සු ඔබතුමාගේ ගමේ මගේ ගමේ අහිංසක මිනිස්සු වල ලෙඩ රෝගයක් ඇති වුණාම ගෙදරට ගෙනියන්න ත්‍රිවිල් එකේ අරන් ගිය දරුවෙක් ලැබෙන ඉන්න අම්ම කෙනෙක් අද ගෙදර ගාවට එන ඇම්බියුලන්ස් එක ඒවා හොඳ නැති දේවල්ද මෙමය අපි හැම දෙයක් කෙරේම විපක්ෂයේ ඉන්න විපක්ෂයේ කණ්ණාඩිය දාලා බැලුවොත් මං හිතන්නේ සුදේව හරි දේ කවදාවත් අපිට දකින්න වෙන්නේ නැහැ නිසා කරු මන්ත්‍රීතුමනි කරුණාවෙන් ඉල්ලනවා මේ කඩේ යන සමහර දේශපාලනච්චෝ හැම වෙලාවෙම වැරදි මත මේ තරුණ දේශපාලනච්චෝ ගොළුවේ තියන්න කියලා ඔබතුමාලා ඒව ඇඟට ගන්න එපා අවසන් විනාඩිය ඔබතුමාලා ඊට එහා ගියපු මේක අවබෝධයෙන් කතා කරන්න ඕන කියන කාරණා මං හිතුවා මොකද නලින් මාන එතුමා දේශපාලනච්චෝ කිදිර ඔබ දන්නවා තරුණ දේශපාලනච්චෝ කිතුමා මේ වගේ වැරද්දකට අහුල් වෙන්නේ හේම බොරුවක් කියන හේතුවක් නැහැ ඒ නිසා අපි විශ්වාස කරනවා 24 ඔබතුමා හම්බන්තොට ඔබතුමා සතුටු වෙන්න මේකේ හම්බන්තොට ජනතාවට වාසි ලැබෙනකොට ඔබතුමාට සතුටු වෙනව කවුරු කරත් මොන ආණ්ඩුවෙන් කරත් මේ දිනු වෙන්නේ අපේ රට කියන අභිමානය ඔබතුමා ගාව තියෙන ඒ නිසා මම හිතනවා ඔය කුහක දේශපාලනච්චුන්ගේ ඔබට ගිහිල්ලා ඒක අතික්‍රමණය කරන්න ඩීවි චානක මන්ත්‍රීතුමාට හැකි වෙන්න කියලා ඒ වගේම මම අවසාන වශයෙන් කියනවා මේ මගේ පළවෙනි වටේ කවුද සුදේව අද වෙනකොට දැන් මේ මහා විශාල සද්දයක් යනවා මේ රටේ දැන් ඔබතුමාලගෙත් මේ ආරම්භය දැක්ක මේ ජනාධිපතිවරණය ගැන දැන් ජනාධිපතිවරණය ගැන කතා කරගෙන යන හැම අවස්ථාවකම අපිට මේ පොඩි චූන් එකක් තියෙන එක්සත් ජාතිපක්ෂය දැන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම පහුගිය කාලේ හොඳ චණ්ඩි වගේ අපිටත් ගහනවා අපිට ගහනවා වගේම තව 150ක් විතර මෛත්‍රීපාල සිසේන මැතිවරු මේ තරුණ මන්ත්‍රීතුමාලා පහුගිය දවස්වල හැමදාම අර පොහොට්ටුව තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්‍රවෘත්ති සාකච්ඡා තියෙතිය හොඳට ගැහුවා මෛත්‍රීපාල සිසේන අද අපේ මේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා ඩීවී චානක මන්ත්‍රීතුමාලා දැන් කටවල් පොඩ වැහිලා ඒ ගැන කතා කරන්නේ මේ දේශපාලන ගොහරුවේ මේ වගේ සිදුවීමක් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අද ඔබතුමාලට කවුද එන්නේ? මොකද්ද වෙන්නේ? මෛත්‍රීපාල සිසේන මැතිතුමාගේ භූමිකාව මොකක්ද? නායක මොන වගේ තීන්දුවක් ගනීද කියලා හරි උත්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඒ අසරණ භාවය පිළිබඳ අපිට පොඩි කනගාටුවක් තියෙනවා. සහ අපි අද සතුරෙන් ඉන්නවා අපිට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නායකව අවශ්‍ය විදිහට තේරුම් අරගෙන අවශ්‍ය සූදානම් ඉන්නෝ හෙට උදේ ජනාධිපතිවන්නේ අප ප්‍රකාශපත් කරන්න අපි සූදානම් කියන දේ අපි ඉන්නවා. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමනි ඒ පැත්ත සූදානම් ඔබතුමන්ලා අසරණ වෙලා ඇත්තද බොහොමත්ම ස්තුතියි සුදේව අද අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියන්න ඕන අපේ හේෂ මන්ත්‍රීතුමා නවත්වපු තැනින් ජනාධිපතිවරයා තෝරා ගැනීම ඇත්ත වශයෙන්ම මේ අපේ පැත්තේ ජනාධිපතිවරයා තෝරා ගැනීම අපේක්ෂකයා තෝරා ගැනීම ඒකාබද්ධ විපක්ෂය හරි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා හරි ඒක අපේ වැඩක් ඒ නිසා ඒ අපේක්ෂකයා ලබා දෙන්න අපිට ඡන්දය ඕගොල්ලෝ ලබා දෙන එකයි කරන්න ඕනේ. එහෙම නැතුව ඕගොල්ලන්ට දැන් මඩේ වැහගෙනද ඕගොල්ලෝ දැන් නාගෙනද ඕගොල්ලෝ අනාගෙනද ඕගොල්ලෝ උන්ට උත්තර නැති වෙලාද ඕගොල්ලෝ ගොළු වෙලාද කියන එක ජනතාව දන්නවා. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ හැකියක්මනි මැතිවරණයක්. ඒ මැතිවරණයේදී අපි අපේ නියම අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න සියලු දේ හදලා ඉවරයි. ඒ නිසා අපි ඒ අවශ්‍ය වෙලාවට ඒ කටයුතු ඒක අපි ඉදිරිපත් කරන්න. ඒ වගේම දැන් මෙතුමා මේ මම ඇත්තටම අපි තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනාම ඇවිල්ලා ඉන්නේ. මේ පළවෙනි වතාව පාර්ලිමේන්තුවට එන්නේ. අපේ බලාපොරොත්තුව තමයි අපි රටට දෙයක් කරන එක. අපිට දෙයක් කරගන්න එක නෙවෙයි. අපි රටට දෙයක් කරනවා නම් අපි පැහැදිලි ධනාත්මක ඒ වගේම පැහැදිලි මතවාදවල ඉන්න ඕන. අපි නායකයෝ කියන දේ උස්සගෙන කරපින්නාගෙන යන මේ දේශපාලඥයෝ නම් මං හිතන්නේ ඊළඟ වතාවේ අපුව පාර්ලිමේන්තු නේවුවට කමක් නැහැ. අපේ තර්කයේ අපේ පාර්ලිමේන්තුව එවන්න එපා අපිට ඡන්දදායකයෝ ගම්පහ දිස්ත්‍රික්කේ හම්බන්තොට දිස්ත්‍රික්කේ කුරුණෑගල දිස්ත්‍රික්කේ රත්නපුර දිස්ත්‍රික්කේ කවුරුත් එවන්න එපා මොකද අපි නායකයෝ කියන දේම කරගහන් යනවනම් දැන් බලන්න මේ නායකයෝ රවට්ටන රැවැට්ටිල්ල එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකයෝ තරම් රැවටන නායකයෝ පිරිසක් නැහැ මේක මේ වේදාගෙන කතා කරනව නෙමෙයි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ආණ්ඩුව අරගෙන මහින්ද චින්තනීය ක්‍රියාත්මක කරා සුදේව 2015 වෙනකම් එතකොට වෙන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. එතකොට මහින්ද චින්තනේ රට හදන්න, පාසල හදන්න, ගම හදන්න, ප්‍රදේශය හදන්න, සංස්කෘතිය හදන්න සියලු දේට. මහින්ද චින්තනේ උපයෝග කරගෙන වැඩ කටයුතු කරගෙන ආවා. හැබැයි මේ ආණ්ඩුව බලයට එන්නේ දැන් මේ අපේ චානක මන්ත්‍රීතුමා කිව්වා වගේ බොරු පොරොන්දු ගණනාවක් දීගෙන. හැබැයි මේ පොරොන්දු තමුන්ගේ ඇස්පනා පිට කඩාගෙන වැටිලා. අද හේෂ මන්ත්‍රීතුමාලට ඒ වගේම අපේ ඉඳුනිල් මන්ත්‍රීතුමාලට නායකතුමාගෙන් අහන්න තියෙන එක ප්‍රශ්නයයි. අපේ කුරුණෑගල දිස්ත්‍රික්කේ දෙනවා කියෝ වොක්සගන් කර්මාන්තශාලාව කෝ ඇයි ඒ වගේ බොරුවක් අපි ලව්ව වේදිකාවේ කියෙව්වේ ඒ ප්‍රශ්නේ අහන්නේ නැතුව මේ ප්‍රශ්නේ අපිට ගේනවා දැන් මේ පැහැදිලිවම කැබිනට් පත්‍රිකාවක් මේ යොමු කරලා තියෙනවා මේ අගමැතිවරයා ඒ අපනයනයේ සඳහා පෙට්‍රෝලියම් මේ කැබිනට් පත්‍රිකාව
අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදු හම්බන්තොර ප්‍රදේශය ස්ථාපිත කිරීම. මේ සඳහා අක්කර හාරසියක් ඉල්ලනවා. එතකොට මේක ඕමාන් රාජ්‍යයෙන් මේ වෙනුවෙන් ආයෝජකය කෙනවා කියලා මේ පුවත්පත් දැන්වීම් දානවා, ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කරනවා, මාධ්‍යයට ඇවිල්ල විශේෂ ප්‍රකාශ කරනවා, ඒ සියල්ල කරනවා. හැබැයි ඕමානෙ කියනවා කොහෙද එහෙම එකක් කරන්න, අපිත් එක්ක නම් එහෙම දෙයක් කතා කරන නෑ, ඔය ලංකාව ඉන්න මිනිස්සු පුළුවන් තරම් බහුබූත කියවන්න කියලා ඒගොල්ලො ප්‍රකාශ කරලා කියනවා. වොක්ස්වැගන් එකටත් ජර්මනිය ඕකනෙ කිව්වේ. වොක්ස්වැගන් එනවා කියන්නේ මේ මොන කතාවද, අපි කොහෙද වොක්ස්වැගන් ගෙනන්නේ, අපි එහෙම දෙයක් ගෙනියන්නේ නැහැ කියන එක ඒගොල්ලො කිව්වා. ඉතින් ඒ නිසා ආණ්ඩුව ගන්න හැම මාතෘකාවක්ම අසාර්ථක වෙලා තියෙන්නේ සුදේව. ආණ්ඩුව ගන්න හැම මාතෘකාවක්ම තුල තියෙන්නේ අසාර්ථක භාවය. හැම දෙයක්ම ගන්න, ආර්ථිකයේ අසාර්ථකයි, සංවර්ධනයේ අසාර්ථකයි, විදේශ ප්‍රතිපත්ති අද වෙච්ච සිදුවීමත් එක්ක, අද වෙච්ච සිදුවීමත් එක්ක අද මේ මන්ත්‍රීතුමා පටන් ගද්දි කියනවා ජිනීවා මේ බිල්ව මවන්න එපා කියලා, ලිම්මැඩියෝ වෙන්න එපා කියලා. ලිම්මැඩියෝ වෙලා තියෙන ඔබ තමුන්නාන්සේලා, ඔබ තමුන්නාන්සේලා එක්සත් ජාතික පක්ෂ කියන ලිඳේ පතුලේ ගිලිලා මඩ කාගෙන ඉන්නේ. එළියට ඇවිල්ලා ලෝකෙ දකින්නේ නැහැ. එළියට එන්න ලෝකෙ දකින්න. අද අර 2015 අපි එකතු වෙලා අපි යෝජනා කරපු ඒ යෝජනාවට සාමූහික එකතු වීම නිසා හිටපු විදේශ ඇමතිවරයා අද මේකෙන් ගැලවෙන්න බෑ, කොහොල්ල ගොඩේ ගහලා වගේ ඉන්නේ. අද අපි ස්තුතිවන්ත වෙනවා තිලක්මාරපණ මහත්තයා යම්කිසි සාධනීය උත්තර ටිකක් දීලා තිබුණා. නමුත් ඒ උත්තර වලට පිටින් වෙනත් උත්තර අගමැති පාර්ශවයෙන් යවනවා. ඒක තමයි අපි දකින්නේ. ඒක තමයි හිටපු මේ මුදල් දැන් ඉන්න මුදල් ඇමතිවරයා හිටපු විදේශ ඇමතිවරයා කරලා දෙන කටයුතු දැන් එළිවෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා සුදේව මේ කටයුත්ත කවුරුරි හිතනවා නම් නෑ ප්‍රශ්නයක් නෑ, විදුලි පුටුවට යවන්නේ නෑ. ඇමරිකාව අද අයින් වෙලා තියෙන්නේ මේ අසූචි වලෙන්. මානව හිමිකම් කොමිසම කියන්නේ අසූචි වලක් කියලා අද ඇමරිකාව ඉවත් වෙලා තියෙන්නේ. අද බ්‍රිතාන්‍ය ලව් අපිට පහර දෙනවා. ඒක ගැන කතා කරන්න ආරක්ෂා කරගත්තා නම් විදේශ ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ රටවල් අනුග්‍රහය දැක්වුවා නම් GSP Plus අපිට හම්බ වුණා නම් කොහෙද ආයෝජන වලින් අපි ඉපැයෙන් වැඩි කරගත්තේ? මත්ස්‍ය අපනයනේ අපේ ඉපැයෙන් වැඩි වෙලා තියෙනවද? ඇඟලුම් අපනයනේ අපේ ඉපැයෙන් වැඩි වෙලා තියෙනවද? මේ මුළු අයවැය වාර්තාව තුලම තියෙන්නේ බදු ආදායමේ වැඩිවීම මිසක් අපනයන ආදායමේ වැඩිවීමක් නෙමෙයි. ඒ නිසා පට්ටබල් බොරු කතා කරන්නේ නැතුව මම යෝජනා කරනවා අපේ උගත් මිත්‍රයින් දෙන්නට අපි යථාර්ථයට මුහුණ දෙමු. අපි ළඟ සංඛ්‍යා තොරතුරු දත්ත සියල්ල තියෙනවා. ඒවත් එක්ක යථාර්ථයට මුහුණ දීලා අලුත් රටක් හදාගන්න අපි සියලු දෙනා එකතු වෙමු කියන යෝජනාව කරනවා මේ බලයේ වැඩසටහන ඉදගෙන. බොහොම ස්තුති තුෂාර ඉඳුරිල් මන්ත්‍රීතුමනි. නායකයෝ කියන්නම් වාලේ පට්ටපල් බොරු කියන්න එපාලු, යථාර්ථයට මුහුණ දෙන්නලු මේ පැත්තෙන් කියන්න ඔබතුමන්ට. සුදේව විශේෂයෙන් ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාලා චානක මන්ත්‍රීතුමාලා කවදාවත් මේ ආණ්ඩුවේ හොඳක් දැක්කේ නැහැ. එතුමන්ලා හැමදාම තීකෝප්පේ කුණාටු මවා ගත්තා, තීකෝප්පේ කිඹුලු දැක්කා. ඉතින් ඒ හැටි මේ පහුගිය වසර හතරක එක්සත් ජාතික පක්ෂය මූලික කරගත්ත ඒ යහපාලන රජය පිළිබඳව එක පැත්තකින් අපි සන්තෝෂයට පත් වෙනවා. අපි මෙවර අපි හාහපුරා කියලා අපේ දැක්ම සහිතව අපි තනි ආණ්ඩුවක් හැටියට ඉදිරිපත් කරලා අපි අපේ පළවෙනි අයවැය අපි ඉදිරිපත් කළා තියෙනවා. එතකොට වසර හතරක් තිස්සේ හවුල්කාර ආණ්ඩුවක හිටපු ප්‍රධාන පක්ෂය හැටියට අපි එහෙම ගමනක් ඇවිල්ලා තියෙනවා. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාපිත කළා. අර කියපු ස්වාධීන කොමිෂන් සභා රාශියක් අපි ස්ථාපිත කළා. ජාත්‍යන්තරය තුළ හිටපු අර ගෝත්‍ර මතවාදය කරපින් නගන ගියේ හනමිටි විසික් කරලා දාලා. අපි දැක්කනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? ජනතාවගේ අනුකම්පාව ගන්න, පපුවට ගහගෙන ජිනීවා වල මෙන්න විදුලි පුටුවක් එනවා, මා විදුලි පුටුවෙන් බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන්න කියලා ගමේ ගොඩේට පණිවිඩයක් කැරියා. අපේ ගම්වල ජනතාව හරි සංවේදී. ඉතින් ඒ වගේ බයිස්කෝප් පෙන්න ඒ වගේ බාල කතන්දර කියමින් එතුමා ගැලරියට කතා කළා මිසක් ලෝකය තුළ නිරන්තරයෙන්ම හුදකලා වුණා වැදගත් රටවල් ආධාර උපකාර ගන්න බැරි රටවල් අතර අපේ රට කොන් වුණා. ඒක තමයි අපි වෙනස් කළේ. 2015 ජනවාරි 8 අපි බලයට ආවට පස්සේ ලෝකය තුළ අපි සීග්‍රයෙන් පහළ වැටලා තිබුණු රටක් හැටියට අපේ තිබුණු ජනප්‍රියත්වය අපි සීග්‍රයෙන් අපි උපයා ගත්තා. ඒ උපයා ගැනීමට පින් සිද්ධ වෙන්නම තමයි ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා පපුවට දැතින් ගහමින් අර විදුලි පුටු ගැන කතා කරුවා, තව තව ප්‍රශ්න ගැන කතා කරන ජනතාව ඇවිස්සුවා. හැබැයි අපිට පුළුවන් වුණා ජාත්‍යන්තරයත් එක්ක සීලාචාර භාෂාවෙන් වැදගත් රාජ්‍යතාන්ත්‍රික උපාය උපක්‍රම අනුගමනය කරලා ඒ ප්‍රශ්න ටික විසඳගන්න. එතකොට දැන්
දැන් හරි ලොකුවට ආය ආපහු මේ කතා කරනවා. දැන් මානව හිමිකම් කවුන්සලයේ ඉදිරිපත් කරපු වාර්තාව එකම යෝජනාවලිය මේවා ගැන දැන් මේ කතා කරනවා. හැබැයි මට මෙතනදී කියන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය දාපු වාර්තාව එකක් බ්‍රිතාන්‍ය මූලික කරගෙන ඉදිරිපත් කරපු යෝජනාවලිය තව එකක්. වාර්තාව එකක් යෝජනාවලිය ඉදිරිපත් වෙන්නේ යෝජනාවලියේ පළවෙනි කාරණේ තියෙන්නේ වාර්තාව අගය කරමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනවා කියලා. ඒ කියන්නේ වාර්තාව පිළිගනිමින් තමයි යෝජනාවලිය ඉදිරිපත් වෙන්නේ. නේද? වාර්තාව තව එකක්, යෝජනාවලිය තව එකක්. එතකොට මේ වාර්තාව කියන වාර්තාව තුළ තියෙන බොහෝ දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන් විදේශ විනිසුරුවරුන් ගෙනල්ලා අපි මෙහි අපේ අධිකරණවල තියාගෙන අපි නඩු අහනවා කියන කාරණා. ඇතරම අපි තිලක් මාරපණ මහත්මයාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඔහු මෙවරත් සම්පූර්ණයෙන් විදේශ විනිසුරුවන් පිළිබඳව කාරණා එතුමා ප්‍රතික්ෂේප කරනවා. ඒකම හමුදාවේ යම් සංශෝධන කිරීම, තනතුරු පිළිබඳ ක්‍රියාවලින් ඒ වගේ කාරණා ප්‍රතික්ෂේප කරනවා. යෝජනා කරන්න පුළුවන්, අදහස් ගේන්න පුළුවන්. ඔබේ අදහස නෙමෙයි මගේ අදහස, මගේ අදහස නෙමෙයි මේ අපේ ඉන්දිකාන් රුද්ද මන්තුමාගේ අදහස. එතුමාට වාර්තාවක් හදන්න පුළුවන්. හැබැයි වාර්තාවක් හැදූ පළියට ඒක යථාර්ථයක් නෙමෙයි. ඒවා සාකච්ඡා කරනවා, ඒවා කතා කරලා මට ඔහුගේ අදහස් ගැලපෙන්නේ නැත්නම් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා රටේ ජනතාවට පැහැදිලිවම කියන්නේ විදේශ විනිසුරුවරුන් ගෙන්නලා මෙහෙ නඩු අහන්නෙත් නැත, අපේ ත්‍රිවිධ හමුදාව පිළිබඳ තීන්දුව తీරන ගන්න ජාත්‍යන්තරයට ඉඩ දෙන්නෙත් නැත, ඒගොල්ලෝ වාර්තා කර තිබූ පළියට අපි ඒවට එකඟවන්නේ නැත. එතකොට විශේෂයෙන් අපි කියන්නට ඕනේ අපි එකාතකින් මේක දැන් සමානුග්‍රහකත්වයක් ලබා දීම පිළිබඳව අපිට දැන් චෝදනා ලැබෙනවානේ. ඉතින් ඒ චෝදනා ලැබෙනකොට සුදේව සාමාන්‍යයෙන් මේ ජාත්‍යන්තරය තුළ යා හැකි ආකාරයක් තියෙනවා. දැන් අපි මේක සමානුග්‍රහකත්වයක් දුන්න කියලා අපි චෝදනා ලබනවා. හැබැයි මේවට මේ අපි ඒ ප්‍රශ්නෙත් එක්ක අපි ඉදිරියට ගමන් කරන රාජතාන්ත්‍රික ක්‍රියාපලියත නිසා අපිට මේ කටයුතු සඳහා අපිට තවත් වසර දෙක කාලයක් අපිට ලැබුණා. එතකොට මේකෙන් කියවෙනවා ලෝකයේ පිළිබඳව ලෝකය තුළ රට අපේ රට පිළිබඳව තියෙන හැඟීම අපි පිළිබඳව තියෙන පැහැදීම මේකෙන් කියවෙනවා. දැන් මොකද්ද සිද්ධ වුණේ? දැන් පහුගේ වතාවේ අපි බොහොම අමාරුවෙන් නිමාගෙන ආපු ගිනිගඩවල් ටික අර අපේ ආණ්ඩුව බලෙන් පැහැරගන්නත් අවස්ථාවේ අර දින 52 කාල සීමාව තුළ මොකද්ද මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා කළේ? CID එකේ හිටපු ස්ථානාධිපතිතුමා ගෙදර ඇරියා. ඔහුව මාරු කරලා ඇරියා ස්ථානයෙන්. එතකොට බර වංචා දූෂණ හොයන්න ඉන්න ඒ ආයතන වල ඉන්න ස්ථානාධිපතිවරු වහාම මාරු කරනවා. එතකොට මේවා ලෝකෙ දකිනවා. මේ ලෝකෙ දකිනකොට මේ පිළිබඳව සැකසංකා මතුවෙනවා. මේ කාරණා තමයි අර බොහොම අමාරුවෙන් අපි නිමපු ගිනි ගොඩවල් ටික මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා ආය ආපහු පහුගිය දින 52 පත්තු කරා. ඒ පත්තු කිරීමෙන් ආය අපි අර පින්තාරු කරගෙන සායම් ගාගෙන අපේ ආණ්ඩුව අපේ රටක් හැටියට අපි උපයාගත් ජාත්‍යන්තරය තුළ උපයාගත් හොඳ නම කීර්ති නාමේ අර දින 52 කාල සීමාව තුළ විනාශ වුණා. ඒවට පින් සිද්ධ වෙන්න තමයි මේ වார்த்தාවල මේ වගේ කාරණා ඇතුළත් වෙන්නේ. මම විශේෂයෙන් කියනවා රට වැසියන් නොමග යවන්න එපා, රටේ ජනතාව මුලා කරන්න හදන්න එපා. ඒගොල්ලෝ යෝජනා කළාට අපි මේවට එකඟ නැහැ. හොඳ කාරණාත් එක්ක අපි යනවා, නරක කාරණා අපි ප්‍රතික්ෂේප කරනවා. හොඳයි, අපි පළමු වටේ නිමා කරන්නේ හොඳට අහගෙන ඉන්න, නොමග යන්නේ නැතුව අපි විරාමයකට යනවා. ඔබ නැවතත් බලය දේශපාලන සංවාදය සමග රටේ වර්තමාන දේශපාලන තත්ත්වය අප සාකච්ඡා කරමින් සිටින්නේ. දෙවන වටේ සංවාදාත්මක වටේ ප්‍රතිතර්ක මතු කරන්න පුළුවන් ප්‍රධාන කතිකයන්ගේ තර්කවලට, ඒ වගේම බාධා වැඩි නම් ප්‍රධාන කතිකයාට විනාඩි 2ක නිදහස් කාලයක් ලබා ගන්නටත් පුළුවන්. යත් මතක් කරගෙන අපි දෙවන වටේ ආරම්භ කරන්නේ ඉන්දිකම් රුද මන්ත්‍රීතුමාගෙන් බලන්ගුඩින් ප්‍රශ්නයක් අහන්න ඉන්නවා තුෂාර රණසිංහ මහතා. තුෂාර මහතා, අයබුවන්.
සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් සුභය. ප්‍රශ්නය. මන්ත්‍රීතුමනි, දැන් මේ ජනාධිපති වරණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව ඔබ පාර්ශ්ව දෙක සංධානගත වෙලා එක පොදු අපේක්ෂකෙක් හෝ එක නායකත්වයක් යටතේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා පෙන්වුවට ඇත්තට මෙහෙම ඔබතුමන් අතර සමගියක් තියෙන බවක් අපිට පේන්නේ. ඔබතුමාගෙන් මම ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණේ, පැහැදිලි විපක්ෂයක් වශයෙන් ඔබතුමන්ලා සතුව වගකීමක් තියෙනවා ආණ්ඩුව හරිබාර යවනතරේ රටේ සංවර්ධන කාර්යය විශේෂයෙන් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න ඔබතුමන්ලාට වගකීමක් තියෙනවා. නමුත් ඔබතුමන්ලා දින 52කට කලින් ඔබතුමන්ලා විසින් නරකයි කිව්ව පාර්ශව වර්තමානයේ ඔබතුමන්ලා අගය කරමින් එංගුලොත් එක්ක එකතු වෙලා බල අරගලයක් සඳහා පෙනීන බව පෙනියනවා. එතකොට ඔබතුමන්ලා ජනතාව ගැන හිතන්නේ නැහැ නේද කියන කාරණේ මට දැනගන්න අවශ්‍යයි. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව. ඔව්, තුෂාර මහත්තයා, මේ පැහැදිලිවම කියන්න ඕන ජනාධිපති වරණය සඳහා යම් යම් පාර්ශ්වයන් එක්ක එකතු වෙලා යම් යම් පාර්ශ්වයන් යෝජනා කරද්දී ඒ යෝජනාත් එක්ක කටයුතු කරලා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමත්, ඒ වගේම තනි පක්ෂයක් විදිහට අපේ යෝජනා සමග ජනාධිපතිවරණයකට යෑමත්, මේ හැම කටයුත්තක්ම ජනාධිපතිවරණය පවතින අවස්ථාව තුළ සහ ඒ පවතින වාතාවරණය තුළ සිද්ධ වෙන දේවල් සුදේව. අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියලා වෙන්න අවුරුදු ගානකට කලින් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයා, ඒකයි මම කිව්වේ, ඒක විරුද්ධ අනිත් පක්ෂයේ යෝජනාවක්වත් අපේ පක්ෂ යෝජනාවක්වත් නෙවෙයි. ඒක කාලයට අනුව සූදානම් කරලා නියම අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ගෙනත් දාන එක පක්ෂයක් විදිහට අපේ වගකීම. අපි ඒක ජනතාව පිළගස්සලා ඒක ආකාරයෙන් කරනවා. ඒ වගේම දින 51 ගැන එතුමා කතා කරා. දින 51ේදී ගැන කතා කරද්දී ප්‍රශ්න උත්තරය ආවේ නැහැ. මේ නෑ, ඒක මම හිතන්නේ ඔබතුමා අහපු ප්‍රශ්නයක් නෙවෙයි. මට එතුමාගේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න දෙන්න. ඔබතුමාට වෙනත් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක කියන්නම්. එතුමාටයි මම උත්තරය දුන්නේ. ඊට පස්සේ මේ දින 51 ආණ්ඩුව ගැන කතා කරා එතුමා. මේ දින 51ේදී අපිට ඕන කරලා තිබුණේ මේ අවුරුදු 3ක් 3හමාරක් තිස්සේ ගිය පාලන ක්‍රමයේ සුදේව මේ තුෂාර මහත්තයා දැනගන්න එතුමා පවා මේක විඳෙව්වා. ගොවි සහනාධාරේ, පොහොර සහනාධාරේ හම්බුනේ නැහැ කලට වෙලාවට. ඒ වගේම VSN කලට වෙලාවට ගත්තේ නැහැ. රටේ රැකියා දසලක්ෂයක් දෙන්න ගිය අවුරුදු 3හමාරක් වුණා දෙන්න බැරුව ගියා. මෙවැනි කාරණා ගණනාවක් ආවා. ජනතාව අපෙන් අහන්න ගත්ත විපක්ෂ කාර්යභාරේ මොකද්ද? විපක්ෂේ හැමදාම ඡන්දයක් එනකන් ඉන්නවද, නැත්නම් මොන හරි උපක්‍රමයක් යොදවලා මේගොල්ලන්ට පාඩමක් උගන්වලා මොන හරි වැඩපිළිවෙලකට යනවද? ඉතින් ඒ යන්න පුළුවන් වැඩපිළිවෙල ව්‍යවස්ථානුකූලව අපි ගියා. ව්‍යවස්ථානුකූලව අපි ගියාම ඒක බහුකාලීන යද්දි වෙච්ච අර්බුද ගැටලු සහ ඒ අධිකරණ තීන්දුව වලට අපිට ඉසනමන්න වුණා. ඒ නිසා දින 51 තුල අපි යම්කිසි සාධනීය වැඩසටහනක් කරා. ඒ සාධනීය වැඩසටහනෙන් පස්සේ ඒගොල්ලෝ අර බලාත්මක වෙලා තිබිච්ච ආණ්ඩුව ක්‍රියාවිරහිත කරා. අධිකරණයට ගිහිල්ලා. හැබැයි ඒත් ව්‍යාජ ලිපි ලේඛන 120ක් 116ක් ඉන්නවා කියලා ගෙනාවට තුෂාර මහත්තයා පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව නියෝජනය කරන්න තිබිච්චාණ්ඩුව කඩන්න ඉදිරිපත් වුණා මිසක් තිබිච්චාණ්ඩුව ගෙනියන්නේ පාර්ශවික තුනේ නැහැ. ඒවා වරදාන, වරප්‍රසාද, දීමනායක සිද්ධ වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා අපිට වරදාන දෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපි සද්භාවයෙන් ආණ්ඩුවට ආණ්ඩුව ලබා ගත්තේ, අපි ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ලබා ගත්තේ. ඒ දින 51 තුළ සාධනීය වැඩ අපි කළා. ඒ නිසා ඒවල භුක්තිය ඔබ තමුන්නාන්සේ මෝටර් බයිසිකලයක් පාවිච්චි කරනවා නම්, කාර් එකක් පාවිච්චි කරනවා නම්, අද ගහන ඉන්ධන දැන් නම් වැඩි කරා දෙපාරක් ආපු ගාම එක දිගට අපි එදා අඩු කරලා දුන්නා ඔබ ඔබ තමුන්නාන්සලට. ඉතින් ඒ නිසා ඒවා අපි ඒක ආකාරයෙන් කළා. ඉතින් ඒ නිසා මම එතුමාට ඊට වඩා එතුමාට ඒ හා සම්බන්ධ ප්‍රශ්න නැහැ. ඒ ඒ සම්බන්ධ ප්‍රශ්න මොකද මගේ දිස්ත්‍රික්කේ බලංගොඩ ප්‍රශ්නයක් අහපු හින්දා එතුමා කියන කාරණාවේ ඔබතුමාට හැලිච්ච තැනක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා කියලා අසප ගන්න නෙමෙයි නේ. එහෙම කරන්න පුළුවන් නම් හිලා නෑ මගේ දිස්ත්‍රික්කේ කියපුවා අපේ අපේ ක්‍රමවේද කොහොමද ආයේ පාරේ ඉඳ කියන්නේ මාත් විදියට කතා කරන්න බෑ හිලුනාලි කියන්නේ නෑ 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 එහෙම එකක නෑ මම කියන්නේ ඔබතුමාගේ දිස්ත්‍රික්කේ කියපුවා හරි ඔයෝ කියන්නේ ඔබතුමාට මේ කාට හරි කියලා ප්‍රශ්න ඒක ඒක එහෙම අදියෝ කියන්නේ නෙමෙයි සාමාන්‍ය වැඩසටහනක් ඔබතුමාගේ මේ ඡන්ද අපේක්ෂක අපි හරි වෙලා 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 ආන්නකෝ සුදේව ඔබතුමා කිව්වා අපේ අරමුණ උනේ මේ අවුරුදු 3හමාරක් මේ ආණ්ඩුව ගියා මේ ආණ්ඩුව යන ක්‍රමවේද වෙනස් කළා අපි ජනතාවට සේවය සපයන්න ගත්ත කියලා. ඔබතුමාගේ අරමුණේ ඇත්තටම මේ ආණ්ඩුවේ වෙනස්ම කරගෙනලා ඔබතුමා ජනතාව හරිමග සහයෝගය දෙන ජනතාවට සුපසාධන වැඩසටහනක් වෙන්න ආණ්ඩුව ගන්න එක. හැබැයි ඔබතුමාගේ නායකතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන වෙන කතාවක් අපි මේ මේකට එකතුනේ අපිට මැතිවරණයකට යන්න. ඒත් ඔබතුමාගේ කතාව එතන පරස්පරයක් තියෙනවා. මොකද ඇත්තමද? නෑ. මැතිවරණයකට යෑමටත් අපිට අවශ්‍යතාවය තිබුණේ ක්‍රමවේද හදන්නත් තිබුණා. නමුත් මැතිවරණයකට යන්නේ ඇයි?
මැතිවරණයකට යන්නේ ආණ්ඩුව හොඳ නැති හින්දා. මැතිවරණයකට යන්නේ නැත්තම් හොඳ ආණ්ඩුවක් තියෙනවා නම් මැතිවරණවලට යන්න ඕනේ. ඔයගොල්ලෝ අවුරුදු 3ක් පරක්කු කරලා පළාත් පාර්ලිමේන්තුව නඩු ටික හින්දා. ඔයගොල්ලෝ අවුරුදු 1.5 2ක් පරක්කු කරලා පළාත් සභාව තාමත් පරක්කු කරමින් ඉන්නවා. ඔබගේ පළාත් සභාවත් අද අක්‍රීයයි. ඒක අද පාලනය කරන්නේ ආණ්ඩුකාරවරේ මහමැති කෙනෙක් නැහැ. ඔබේ සහෝදර මන්ත්‍රීවරු නැහැ. ඒ මන්ත්‍රීවරුන්ට අද ගමේ වැඩ කරන්න හැකියාව නැහැ. ඉතින් ඒ නිසා මන්ත්‍රීතුමා තමුන්ගේ වාසියටම පවන් ගහ ගන්න එපා. අනුන්ටත් පොඩ්ඩක් දෙන්න. මේක තමයි කියපු කතාව. නෑ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයත් අපිත් සියලු දෙනා ආණ්ඩු එලවන්නේ අපිට බලහත්කාරයෙන් ආණ්ඩු තියා ගන්න ඕනේ නෑ. මහින්ද මහත්තයා හැමතිස්සෙම මැතිවරණටවල් කණින් මැතිවරණ දුන්නා. මැතිවරණ සිටියම නියමාකාරයෙන් ක්‍රියාත්මක කරා. මැතිවරණ දිනපොත නියමාකාරයෙන් ක්‍රියාත්මක. ඒ නිසා මැතිවරණ වලට බය රාජපක්ෂලා සහ බය ඒකාබද්ධ විපක්ෂයක් සහ පොදුජන පෙරමුණක් නෑ. ඕන වෙලාවක මැතිවරණයක් දුන්නා නම් අපි ගේම ගහලා පෙන්නන්න. ඉතින් ඒ නිසා මට ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේ සුදේව මේ දැන් ওই මහත්තුරු ওই කතා කරනවා සහ මේගොල්ලෝ ගේන චෝදනා එක ගත්තාම මේ ආණ්ඩුව තුල කොහෙද එකඟතාවයක් තියෙන්නේ? දැන් පොලිසිය බාරව ජනාධිපතිතුමා අතේ මේක තිබුණා. ජනාධිපතිතුමා පාලනය කරන පොලිසියේ මේ කවුද පොලිස්පතිවරයා? පොලිස්පතිවරයා දැන් හඬපටේ ඔප්පු වෙලා තියෙනවා. එතුමා මේ නාමල් කුමාර එක්ක සාකච්ඡා කරුවා, ගත්තු ගනුදෙනු සහ ඒ ගෙවු මුදල් පරිස්සම් කරගන්න කිව්වා. ඒ හඬපටවල යාගෙම කටහඬ තියෙන්නේ කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි තාම පොලිස්පතිවරයා ඉන්නවා. ඔබතුමාලා තාම පොලිස්පතිවරයා ඉන්නවා. එතකොට මෙතුමාගේ ප්‍රදේශයේ මං හිතන්නේ එතුමා පොලිස් අධිකාරිවරේ කාටද ඔබතුමා මෙතුමා පොලිස් අධිකාරිවරේ. එතකොට පොලිස් අධිකාරිවරේ මෙතුමාගේ ප්‍රදේශයේ තරුණයෝ අරන් ගිහිල්ලා බලහත්කාරයෙන් බලපෑම් කරනවා මේ පුද්ගලයාට විරුද්ධව කටයුතු කරන්න. මේ අපේ මන්ත්‍රීතුමාට මේ මන්ත්‍රීතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරලා අහනවා පාර්ලිමේන්තුවෙන් මේ ගැන මොකද්ද කරන සාධාරණේ කියලා. එහෙම සාධාරණයක් කරනවා නම් අද පොලිස් අධිකාරිවරයා ඉන්න ඕනේ වෙනත් තැනක. හැබැයි එතුමාව එතන තියාගෙනම ඒ සියලු ආරක්ෂාවන් දීගෙන ස්ථාන මාරු කරුවත් නැවතත් ගෙනල්ලා ඉන්න ඕනේ. ඒ සියල්ල කරනවා. ඒ නිසා එතුමාගේ මේ වගේ දේ කරනවා. ඉතින් ඒ නිසා මේකයි තත්ත්වය. දැන් බලන්න අපිට ඒ දවස්වල චෝදනා කරා එතකොට දැන් මේ වෙනකොට ගරු මන්ත්‍රීතුමනි පොලිසිය අපේ අතේ නෙමෙයි තියෙන්නේ. තමුන්නාසලගේ අනාගත ජනාධිපති අපේක්ෂක මෛත්‍රී පාලනයේ ප්‍රශ්නයක් නැහැ තමයි තියෙන්නේ. ඔව් මොනවද කියන්නේ? නිදිමතයිද? තමුන්නාසේ ඇයි මට අපිට මේ චෝදනාව අපිට දාන්න මේ මාද? ඔක ප්‍රශ්නයක්ද ඔක? නෑ නෑ මේ ඔක ප්‍රශ්නයක්ද? ඇයි තමුන්නාසේ මේ ඒකට ප්‍රහරි මම උත්තර දෙන්නම්. මේ බාල්දිය අපිට දාන්න නෑ. තමුන්නාසලගේ අනාගත ජනාධිපති අපේක්ෂක මෛත්‍රී පාලනයේ පාලනය කරන ජනාධිපති විධායක ජනාධිපතිවරයාටත් එහෙම නැත්නම් අගමැතිවරයාටත් ඔබ තමුන්නාන්සේටත් මටත් සියලු දෙනාට මේ ජනතාවගේ වගකීමේ කොටසක් තියෙනවා. ඒක එක්කෙනෙක් අතේ තියෙන්නේ මෙයා අතේ තියෙන්නේ කියලා ඇඟිල්ල දික් කරන්න බෑ. ඒ නිසා ජනතාව රකින්න අපි ආවනම් අර තරුණයෝ ඝාතනය වෙද්දී අපි කතා කරන්න ඕන. මේ මෙතුමන්ලගේ ප්‍රදේශයේ තරුණයෝ අරන් ගිහලා එල්ලලා පහර දීලා අර භීෂණ කාලේ අර බටලන්ද තිබිච්ච විදියට ඇඟිලි වලින් එල්ලලා මේ ඇඟවල් පළලා මේ පහර දීලා කියනවා නම් චෝදනා බාර ගන්නයි කියලා බොරු චෝදනා ඉදිරිපත් කරනවා නම් මේවා වෙනුවෙන් රටේ තියෙන යම් කිසි ක්‍රමවේදයක් හරි අනිදුම හරි සුදේව මේ ආණ්ඩුව රට මහින්ද රාජපක්ෂ මහත්තයා විනාශ කරලා විදේශ ප්‍රතිපත්ති කඩලා ආර්ථිකේ බංකොලොත් කරලා ණය කරලා මේ ගත්තු එක මේ දැන් අපි ක්‍රමක්‍රමයෙන් උඩට එනවා කියලා. දැන් සුදේව අපි ළඟ තියෙනවා වාර්තාවන් මේ 2014 දී මේ ලංකාවට කිව්වේ මේ ආසියාවේ සංවර්ධනය වෙන රටවල් අතරින් සීග්‍රේම්ම සංවර්ධනය වෙන රට ලංකාව කියලා. සීග්‍රේම්ම සංවර්ධනය වෙන රට ලංකාව කියලා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඕගොල්ලෝ දැන් හිඟා කන ණය ඉල්ලන වැඳ වැටෙන ජාත්‍යන්තර IMF එක තමයි එදා කිව්වේ සීග්‍රේම් දියුණු වෙන රට කියලා. එතකොට අයවැය පරතරයේ අඩුවෙන්ම තියාගන්න පුළුවන් යහපත් මූල්‍ය තත්වයක් තියෙන රටක් විදිහට අද පිළි අරන් තිබුණා. එදා ඒත් IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල.
ඒවගේම ජාත්‍යන්තර තරංගකාරීත්වය අති ඒක පුද්ගල ආදායම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන බව ඒක පිළිඹුම් වෙලා පේනවා කියලා මූඩිස් ආයතනෙ කිව්වා. මූඩිස් ආයතනෙ අද මේගොල්ලන්ට මේ තොරතුරු දෙන මේ දත්ත එකතු කරන මේ මේ අධීක්ෂණය කර කිසිම රටකින් තෑගි දීලා තියෙනවද? තෑගි දීලා තියෙනවද? මේගොල්ලන්ට කියලා තියෙනවද? ලෝකේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන නගර අතර කොළඹ නගරේ පළවෙනි තැනට පත් වුණා කියලා එදා ජාත්‍යන්තරේ අර මේ මේ සංගරාවල ප්‍රසිද්ධ කරලා. ඒ වගේම මහ බ්‍රිතාන්‍යයේ කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල් සමාගම ආසියාවේ වඩාත්ම තිරසාර කොටස් වෙළඳපොළ ලංකාවේ තියෙන්නේ කියලා. එන්න එහෙම තත්වයක තිබුණා සුදේව. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද සීග්‍රෙන් කඩාගෙන යනවා. මෙතුමා සීග්‍රෙන් උඩට යනවා. හිතන්නේ නැති සරුංගලේ යනවා වගේ මේක යවන්න පුළුවන් කියලා නෑ. මේක සම්පූර්ණයෙන් ඇද දාලා අද සීග්‍රෙන් වර්ධනය වෙමින් තිබිච්ච කොටස් වෙළඳපොළට අද මොකද්ද වෙලා තියෙන්නේ? දලදේශීය නිෂ්පාදනයට අද මොකද්ද වෙලා තියෙන්නේ? අද දලදේශීය නිෂ්පාදනයේ සුදේව එදා 2005 අපි රට බාරගද්දි දලදේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 24ට තිබිච්ච 24.4 තිබිච්ච එක මේ මූඩ් සායතනෙ නෙමෙයි. මූඩ් සායතනෙ නෙමෙයි මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වාර්තා මේ ලංකාවේ හරිද? තේරෙනවද? පොඩ්ඩක් අහගන්න කතා කරනවා. තේරෙනවද? එතකොට 2005 24.4 තිබිච්ච දලදේශීය නිෂ්පාදනයේ සුදේව අපි බාර දෙන්නේ මේකට බාර දෙන්නේ ඒක 80ට ගෙනල් 80ට ගෙනල්. අද මේගොල්ලෝ ඒක තාම මේ අවුරුදු 4ට මේ අවුරුදු 4ට දලදේශීය නිෂ්පාදනයේ තාම 82 තියන් ඉන්න 82 ලැජ්ජයි ලැජ්ජයි ජනතාවගේ 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 ඒක පුද්ගල ආදායම ඒක පුද්ගල ආදායම ඒක පුද්ගල ආදායම 2005 අපි බාරගද්දි ඇමරිකානු ඩොලර් 1242ට තිබුණේ නිෂ්පාදනයට සමානව ණයබර ණයබර නෙවෙයි ණයබර නෙමෙයි දලදේශීය නිෂ්පාදනය දලදේශීය නිෂ්පාදනය දලදේශීය නිෂ්පාදනය අද තියෙන්නේ 86 මට කරුණා කරලා දලදේශීය නිෂ්පාදනය කියන්නේ මොකද්ද කියන්නේ කියන්න රටේ උත්පාදනය වෙන ඇමරිකන් ඩොලර් මිලියන කියන්නේ ඩොලර් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 24ට තිබිච්ච දලදේශීය නිෂ්පාදනය එතකොට මේ මේ නිෂ්පාදනය තුලින් අපි උපයන ආදායම අපි උපයන ආදායම ඩොලර් බිලියන 24.7ට තිබිච්ච එක අපි ගේනවා 2015 ඔහෙලාට දෙදී 80ට හරි හරිද? එතකොට 82 මේ ඔයගොල්ලන්ගේ ගණන් පාඩම එළියට ගියාම මං කියලා දෙන්නම්. මේ වෙලාව නාස්ති කරන්න එපා. ඒ නිසා වාර්තාව අතර අරගෙන ඕගොල්ලෝ හොඳට පරීක්ෂා කරලා බලා ගන්න ඕගොල්ලන්ට කියන්න පුළුවන් වේ. ඉතින් ඒ නිසා මේ සංඛ්‍යා ලේඛන තොරතුරු අපි ඔක්කොම දෙන්න. දැන් මේ මේ අය වැඩි කියන්නේ මේ අය නෑ මම බොරු කියනවා නම් ඒක ජනතාවගේ මගේ ජනතාවම හරි මේ රටේ ජනතාව වෙන තේරුම් ගන්නනේ මම මම හොඳයි අපි මෙතුමාට බාධා කරන්න එපා මෙතුමාගේ විනාඩි දෙකක නිදහස් කාලය පටන් ගන්නවා විනාඩි දෙකේ නිදහස් කාලය පටන් මේ මෙතුමාලා මේ ලියාගෙන ඉන්නේ බන්දුල ගුණවර්ධන ටියුෂන් මාස්ටර් මේ කරුණු ටික බන්දුල ගුණවර්ධන මහත්තයා මහින්ද ආයිබක්ස මහත්තයා ගාව ලෝකෙක් බවට පෙන්වන්න ඒ තොරතුරු වැදගත්නම් ගරු මන්ත්‍රීතුමා ඒ තොරතුරු වැදගත්නම් හරි තොරතුරු ඔබතුමා ඉදිරිපත් කරන්න එතකොට තමයි හරි ඔබතුමාගේ නිදහස් කාලේ මෙතන සිට ආරම්භ වෙනවා මේ වැරදි තොරතුරු එකතු කරගෙන කඩල කරත්ත වලට ගිහිල්ලා කොළ අරන් ඇවිල්ලා මෙතන කතා කරන්නේ නැහැ මම මෙතන කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපිට වාර්ෂිකව දෙන වාර්තාවල් වල එකතු කරගත්තු තොරතුරු ටික. ඒ නිසා මෙතුමල්ලා මේ බැංකු වාර්තා කියවන්නේ නැතුව මෙතුමල්ලා මේ කොහෙන් හරි ඒවා අරන් එනවනම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මම මේ කියමින් ආවේ ඒක පුද්ගල ආදායම අද කඩා වැටලා තියෙන ආකාරය. ඒක පුද්ගල ආදායම නිසා අද මම දැක්කා අන්තර්ජාලය තුල මේ මේ එලි දක්වලා තියෙනවා ලෝකේ රටවල් 159ක් අතුරින් අසතුටින්ම ඉන්න රටබවට ලංකාව දැන් මේ වෙද්දි පත් වෙලා තියෙනවා කියලා බාධා කරන්න බෑ කරු මන්තුමා මේ 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 විනයක් නැතිකම කියලා මේ විනයක් නැතිකම මොකද්ද මේ ඉතින් ඒ නිසා ඒ ඒ ඒ ඒ தත්ත්වෙ පොඩ්ඩක් පාලනය කරගන්න. ඒ නිසා අපි මේ කියන දේවල් වල වැරදි දේවල් තියෙනවා නම් අපි පාර්ලිමේන්තුවේ මේව කතා කරා. අපි පාර්ලිමේන්තුවේ මේව හැමතිස්සෙම කතා කරලා කිව්වා. ඉතින් ඒ නිසා සුදේව දැන් මෙන්න මේ මේ තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරන වார்த்தාව මෙන් බලා ගන්න. දැන් මේගොල්ලෝ මේ ආර්ථිකය ගැන මහා උස්තාරල වගේ කතා කරනවා. මහා වීරයෝ වගේ කතා කරනවා. මේගොල්ලෝ ගන්නවා අපි සතුව තිබිච්ච ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
අද වෙද්දි මේගොල්ලෝ අපි මේගොල්ලන්ට බාර දෙද්දි ලාභේ විතරක් ගන්නවා සුදේව මිලියන 13791ක් අපි ලාභේ ගන්නවා මේකත් වැරදි කියනවනම් මම පොතේ වන්නම් අත ළඟට හරිද එතකොට අද වෙද්දි මේ රක්ෂණ සංස්ථාව කඩා වැටලා තියෙනවා සුදේව මිලියන 3521කට මේවා ජාතික අපරාධ මේවා ජාතික අපරාධ ශ්‍රී ලංකන් එයාලයින් සමාගම එදා පාඩු පිට පාඩු කාලා මිලියන 25000ක් පාඩුයි කියලා චෝදනා කරපු ශ්‍රී ලංකන් එයාලයින් සමාගම අද මේගොල්ලෝ 40000ට මේ පාඩුව ගෙනihලා තියෙනවා මේගොල්ලෝ මේ පාඩු ආවරණය කරනවා නම් දූෂණේ වළක්වනවා නම් නාස්තිය වළක්වනවා නම් මේගොල්ලෝ මේක ගෙනල්ලා තියෙනවා 20000 තිබිච්ච එකද 40000 මෙන්න දූෂණේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාව පාඩුව ගෙනihලා තියෙනවා සුදේම අපි ඒ වකවානුවේ මිලියන 60ක් 75ක් ආදායම් ලැබුපේක 28ට ගෙනihලා තියෙනවා අඩු කරලා එතකොට මේ හැම තොරතුරකම මේ රාජ්‍ය ආදායම රාජ්‍ය ව්‍යවසායවල නිදාස් කාලය අවසන් වෙනවා රාජ්‍ය ව්‍යවසායයේ කෙටි අවස්ථාවක් දෙනවා මේ රාජ්‍ය කාලයක් උදව් කරන්න බම් ඒ ආදායම මේ සියල්ල අද නැති කරලා තියෙනවා ඉතින් ඒ නැති කරලා තියෙන එක ගැන තමයි අපි මේ කතා කරලා කියන්නේ මේ අයවැය තුල මොනවද මේ දුන්න සිහින මාලිගා මොනවද දුන්න සිහින මාලිගා තරුණයෙකුට හදලා දෙන්න ගයක් හදා ගන්න ලක්ෂ 100ක් දෙනවා කිව්වා ලක්ෂ 100ක් සුදේව දෙන මේවා විහිළු කතා මේ ලක්ෂ 100ක ලෝන් එකක් ගත්තු පුද්ගලයා සුදේව ගෙවන්න ඕන 75000ක් 80000ක් ලක්ෂයක් වාරිකේ එතකොට රුපියල් 25000ක් ආදායමක් ගන්න රස්සාවක් නැති කරපු මේ ආණ්ඩුව අද ග්‍රාමීය රස්සා කම්කරු රස්සා සියලු රස්සා නැති කරපු මේ ආණ්ඩුව තරුණයාට කියනවා කසාද බැඳපන් මල්ලි මං උඹලට දෙන්න ලක්ෂ 100ක ලෝන් එකක් කොහෙන්ද ගෙවන්නේ කවුද ගෙවන්නේ ගෙවන්න මොකද්ද තියෙන හැකියාව මේ සියල්ල කඩා වැටලා ඔබේ වෙලාවේදී ඔබ කියන්න ඉතින් ඒ නිසා සුදේව අධ්‍යාපනය ගැන මම මේක කතා කරලා මම අවසන් කරන්නම් මේගොල්ලන්ගේ කෙරුවාව මේගොල්ලන්ගේ මහලේකම්වරයාගේ මේ අධ්‍යාපන අමාත්‍යාංශේ හරිද මම එදා පාර්ලිමේන්තුවෙත් කතා කරලා කිව්වා හොරට පොත් ගහලා සල්ලි විනාශ කරලා අර සින්තටික් පොතක් මුද්‍රණය කරලා කෝටි ගාණක් විනාශ කරලා මේ සියල්ල කම්පැනි ඔක්කොම එකම නායකයෝ ටික භුක්ති විඳලා කොටස් ඔක්කොම එකම නායකයෝ භුක්ති විඳලා මල් ළඟ තියෙනවා මම ඒකත් ඕනනම් පෙන්නන්නම් ඊළඟ වතාවේ මේ 2016 දී මේගොල්ලෝ අනුමත කරගන්නා සුදේම මිලියන 2,3372ක් මිලියන 2,3372ක් අනුමත කරගෙන සුදේව වැඩ කරන්නේ මිලියන 65000 වැඩ කරන්නේ මිලියන 65000 ඒ වෙද්දි අපි ඇස්තමේන්තු කරනවා මිලියන 63000ක වැඩ කරන්න ඕන කියලා ඊළඟ වසරේ අපි 60000ක වැඩ කරලා පෙන්නලා තමයි මෙයාලට දීලා යන්නේ හැබැයි මේගොල්ලෝ 2,00,000 ගානක අර 106 දුන්නනේ හීනේ ඒක දීලා මේගොල්ලෝ ගෙනල්ලා 2,00,000 ගානක් අයවැයෙන් වෙන් කරගෙන වැඩ කරන්නේ 65000ක් අදක්ෂකම මූල්‍ය කළමනාකාරීත්වයක් නැතිකම ඊට පස්සේ 2018 වියදම් කරන්නේ 172යි ඉතින් මේ වගේ බොරු සංඛ්‍යාලේඛන බොරු තොරතුරු බොරු වාර්තා දාලා මේවා හදලා මේවා එලි දක්වලා මේ ගෙනල්ලා මෙතුමන්ලා අතේ තිබ්බම මේගොල්ලෝ කරේ ගහගෙන යනවා මේගොල්ලෝ කරේ ගහගෙන යනවා විතර අපිත් එක්ක තර්ක කරන්නත් වෙනවා අපිත් එක්ක තර්ක කරන්න එපා ගරු මන්ත්‍රීතුමා මේවා බලන්න පරීක්ෂා කරලා මේ තොරතුරු බලන්න අපිට අපේ හයි අපි පෙන්නලා ඉවරයි ඔහෙලා දෙන්නගේ ගම් දෙකම ඔහෙලා දෙන්න පෙබරවාරි 10 වෙනිදා පරද්ද ගත්තා හරිද දැන් ඔහෙලා දෙන්නට අපි ආරාධනා කරන්නේ මේ චූන් එක 2020 පයින්කම් අපි යනවා 2020 පයින්කම් අපි මේ චූන් එක යනවා ඒ නිසා අපිට 2020 ඕගොල්ලෝ දෙන්න මැතිවරණේ අපි පෙන්නන්නම් එදාට අපි පෙන්නන්නම් ඔබතුමාගේ රත්නපුරේට මොකද වෙන්නේ ඔබතුමාගේ කුරුණෑගලට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මැතිවරණ වලට වල බය පක්ෂයක් නෙමෙයි මේක. ඒ නිසා 10 වෙනිදා උගනගත්තු පාඩම කඩිනමින් ඕගොල්ලන්ට උගන්වන්න අපි සැදී පැහැදී ඉන්නවා. ස්තුති හේෂ විතානගේ මන්ත්‍රීතුමනි මම දන්නේ මේක කොහොමද වෙන්නේ කියලා ඔබතුමාට ප්‍රශ්නයක් යනවා ගම්පහින්. ගයන් ජයසූරිය මහතා ඉන්න දුරකටනේ ගයන් මහතා අයිබුවන්. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් ඔබ දෙමන්ට. අයිබුවන් ප්‍රශ්න අහන්න. මගේ මේ ප්‍රශ්නේ වෙන්නේ මේ සවිතාන මන්ත්‍රීතුමාට. හොඳයි ඔබ 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 ගෙදර රූපහිනේ හඬ අඩු කරන්න හඬ අඩු කරලා ඉක්මනින් ප්‍රශ්නේ අහන්න ඔබතුමා. ඔව් ඇත්තම මේ දෙමන්ටයා. ඔව් ඒ තියෙන්නේ දැන් ගලින් බණ්ඩාර රාජ්‍ය මැතිතුමා මේ මාධ්‍ය සාකච්ඡාව මිනිස්සෙල්ලක් කියලා කිව්ව මේ ලංකාවට ලොකුම ආයෝජනය හම්බන්තොට එනවා අය. මේ ඕමාන් රජයත් එක්ක ඒකේ තියෙන 30ක් කොටස් තියෙනවායි කියලා. ඇත්තටම අද ඕමාන් රජය නිල නිවේදනයක් දෙනවා තෙල් මේ සම්බන්ධ ඇමතිතුමා එහෙම මේ ගිවිසුමකට එළඹෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මෙතුමන්ලා කරන්නේ මේ අපේ මහ ජනතාවට ඒ කියන්නේ බොරු මේ සම්දර්ශනයක් නේද? ඒ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය තමයි සුදේව මහත්තයා දැන් මේ අද කැපිටල් පත්තිකාවත් සම්බන්ධව කතා කරලා මේ අක්කර 75ක් විල්පත්තු රක්ෂිතෙන් නිදහස් කරන්න කියලා. එතකොට ඒකට කැපිටල් අනුමැතියක් සම්පෙලා තියෙනවා. දැන් මට මේ හිතෙන්නේ ඒම අනුමැතිය දෙන්නේ කිසිම පරිසර සම්පිතා වාර්තාවක්
අධ්‍යයනය කරන්නේ නැතුද මේ කැබිනට් මණ්ඩලේ? එතකොට මේ මට හිතෙනවා මේ කැබිනට් මණ්ඩලේ ඉන්න රංජන රාමනායක මේ අපේ රාජ්‍යමන්ත්‍රීතුමා කිව්ව අර පොකේන් ගහපු අයවත් දෝ ඉන්නේ ඇයි මේ කිසිම හොයා බැලින්නක් නැතුව ඇයි මෙහෙම කරන්නේ කියන ප්‍රශ්න දෙක තමයි මට තියෙන්නේ. බොහොම සුදේ ඔබතුමාට. ඔබතුමාට අවස්ථාව තියෙනවා හිෂම දෙතුම. ඔව් සුදේව මම හිතන්නේ මේ එතුමගේ පළවෙනි ප්‍රශ්නයට මම උත්තරයක් දුන්නා. ඔව්. ඔව්. දෙවෙනි ප්‍රශ්නයට මමත් මේ විල්පත්තුව ගැන මේ දවස්වල අපි දකිනවා සමාජ වෙබ් අඩවි හරහා ලොකුවට කතා කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ මේ ගන්න කාරණාව නෙවෙයි. සුදේ මමත් ඉන්නේ ඒකේ වෙනම තැනක. මේ රටේ අද වෙනකොට මත්ද්‍රව්‍ය පිළිබඳව හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. මේ රටේ අපි පුරවැසි විදිහට සතුටු වෙන්න ඕන කාරණා. ඒකේ ක්‍රෙඩිට් එක කවුරු කොහෙන් කරත් මොන රජය කරත් සියල්ලටම වඩා මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. ඒ වගේම ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා යම් ක්‍රියාකාරකමක නිරත වෙනවා. ඒ වගේම අපේ හිටපු පොලිස් ඇමතිතුමාලා වර්තමාන පොලිස්පතිවරේ කාටත් ඒ ගරුත්වය හිමි වෙන්න ඕන. ඒ වගේම දැන් මේ විල්පත්තුව ගැන කියනකොට මට තියෙන කනගාටුව මේන විපක්ෂ මන්ත්‍රීවරු අද හැම දෙයකටම කතා කරමු. හැම දෙයකටම අපි දකින මාධ්‍ය සාකච්ඡා තියෙනවා. මේ විල්පත්තුව වෙනුවෙන් හඬක් නැගපු අවස්ථාවක් අපි දැකලා නැහැ. සමහර හදිසි තැන්වලදී පොඩි සද්දයක් දාලා තියෙනවා. මේක විපක්ෂයේ විදියට ලොකුවට මේ රටේ ජනතාවට අරන් ඉන්න ඕන කාරණාවක්. මම ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක් විදියට කියන්නේ ඒක මහා විනාශයක්. මේ වෙනුවෙන් රටේ ආණ්ඩු පක්ෂය ඔබතුමාලා මේක ඉතිහාසය කතා කරන්න කිව්වොත් මේක දේශපාලනයට එනවා. මම මේ කාගෙන් ආරම්භ වෙලා කොහෙද ආවේ කියන්නේ විල්පත්තුවේ ප්‍රශ්නේ මේ රටේ තද ඒ තරුණයා කියපු කතාවල මාත් එකඟයි. හැබැයි අපි එතුම මතකරපු කාරණේ තමයි මේ වෙනකොට අලුත්ම තත්ත්වයක් කර 75ක කාරණේ. අද කැබිනට් මණ්ඩලයේ ගති තීන්දුවක් නිසා මම දැනුවත් නෑ සුදේව. එහෙම තීන්දුවක් අරන් තියෙනවා මොකක්ද කියලා විමසීමේ වක්කීම මමත් එතන ඉන්නවා. පෞද්ගලිකව මගේ අදහස විල්පත්තුව එක ගහක් හරි කපන්න ඉඩ දෙනවනේ ඒක ලොකු වැරද්ද. වෙලා තියෙන සිදුවීම ගැන පරීක්ෂණයක් කරන්න ජනාධිපතිතුමා මේ මද්දවි වලට දාන එෆර්ට් එක මේ දෙන ශක්තියම විල්පත්තුර දෙන්න ඕන කියන මේ වගකීම එතුමා ගාව තියෙනවා. එතින් බැහැර වෙන්න බෑ. මම දැන් මෙතුමාගේ කාරණාවට එනවා. දැන් මෙතුමා කිව්ව සියලු දරතුරු රටේ ජනතාවට පිළිගන්නේ කියලා කිව්වා. මම ඒක ගැන තර්ක කරන්නේ නැහැ. මෙතුමා කිව්වා අපිට තර්ක කරන්න හයියක් නැහැ කියලා. දැන් මේ මෙතුමාලා කියපු මේ සිහින අයවැයේ මේ වෙනකොට සිහින අයවැයේ මේ වෙනකොට කෙරෙන වැඩ ටිකක් මම මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න කැමතියි. මේ වෙනකොට වැඩ පටන් ගන්න. මේක අයවැය පටන් ගන්නකොට කිව්වා මේවා මේ කෙරෙන්නේ නැහැ. මාසෙට මේ මොන පිස්සුද? හැබැයි මේ වෙනකොට කෙරෙන අවශ්‍ය නම් හෙට උදේට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ගන්න පුළුවන්. මේ රටේ වැව් අමුණු 1400ක් මේරොට වැඩ ආරම්භ කරන්න මුදල් ගිහිල්ලා තියෙනවා. වැව් වමුණු පොඩි කුඩා වැව් 1400කට. ග්‍රාමීය මාර්ග 10850කට මුදල් වෙන් වෙලා තියෙනවා සුදේව. ඒ කියන්නේ වැඩ ආරම්භය මම ඊයේත් වැඩ පටන් අරන් ආවා මගේ ආසනේ මාර්ග 433ක් වැඩ සම්පූර්ණ මගේ ආසනේ විතර. 433කට මුදල් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම නාගරික ප්‍රදේශ පටු වීදි 1500ක් රට පුරා. පාසල් වල සනීප ආරක්ෂක කටයුතු දිනු කිරීම 4000ක්. ඒ වගේම සතිපොළ සංවර්ධන 200ක්. ළමා උද්‍යාන 500ක්. විදුලි බලය නොමැති මේක හරි සංවේදී කාරණාවකට උත්තරයක්. විදුලි බලය නොමැති නිවාස සඳහා විදුලිය ලබා දීමට ලක්ෂයකට රුපියල් 30000ක් ගානේ දෙනවා. ඒක රුපියල් 30000 දෙනවා නොමිලේ විදුලිය ගන්න ගෙදරට ලයිට් එක ගන්න බැරුව හිටියේ කවුරු හරි ඉන්නවනේ. ඒ වගේම ආගමික සිද්ධාස්ථාන 1300ක්. ආගමික සිද්ධාස්ථාන සඳහා සූර්ය බල ශක්ති පාවිච්චි කරනවා. ඒ කියන්නේ පන්සල් වල ගොඩක් වෙලාවට ලයිට් බිල ගෙවා ගන්න යම් ගැටලු තියෙනවා. ඒ වෙනුවෙන් ආයේ ලයිට් බිලක් කවදාවත් එන්නේ නැතු වෙන්න සූර්ය ශක්තිය අර සෝලර් පැනල් හයි කරලා දෙන්න රට පුරා 1600ක් ග්‍රාමීය නිවාස සම්බන්ධ తాවකාලි වහල තියෙන. ඒ කියන්නේ අපේ ප්‍රදේශවල ඉන්න දමිළ ජනතාවගේම තකරම් වහලවල තියෙන. ඒ වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් ස්ථිර වහල සකස් කරලා දෙන්න රුපියල් ලක්ෂ 3ක් එක ගෙදරට ගානේ 25000ක්. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඒ කියන්නේ ඔය කාරණා සඳහා ජනතාවට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා කියන වෙනකොට වැඩ ආරම්භ වෙලා තියෙනවා. මොකද අපි අර අතුරු සම්බන්ධ ගිරුමේ ආ මුදල් ටිකෙන් මොකද අයවැය මුදල් එන්නේ ඉස්සලා අපි වැඩ පටන් ගන්න තියෙනවා. මන්ත්‍රීතුමාලා මේ අයවැය අතරේ නිවාඩු දිනේදීල වැඩ ආරම්භ කරලා එනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මේ වැඩේ කරනවා. ඒක නිසා අපි කියනවා අපි පිළිගන්නවා පහුගිය අවුරුදු හතරේ යම් ප්‍රමාදයක් තිබුණා. යම් රටේ ජනතාව බලාපොරොත්තුනේ වේගෙර වැඩටි ගියේ නැහැ. කකුල් ලැබීම් තිබුණා. කකුල් මාට්ටු තිබුණා. ඇඟට දැනෙන විදිහට වැඩ කරන්න බැරි කමක් තිබුණා. අපි ඒක ගැන කියලා තියෙනවා. ඒ වගේම මම මේ වෙලාවේ මේ රටේ ජනතාව මතක් කරලා විපක්ෂයේ කාර්යභාරයේ මෙතුමල්ලා කරනවා කියලා කියනෝනේ. මම දැන් ඔය මම මේ කාරණාවෙන් පස්සේ ඔබ දුන්නේ මොකද ඔබතුමා? මම දැන් ඔබටම මතුවෙච්ච ප්‍රශ්නයක් කියන්නේ. ඔබතුමා ගෙනාපු තොරතුරු එක්ක ඔබතුමාලගේ ගිය වතාවේ අයවැයෙත් ඔය යෝජනා වලින් කොටසක් තිබුණා. ඔය සූර්ය මේ බලය ලබා දෙන විදුලි ලබා දෙන එක. එතකොට මට චුට්ටක් දැන් ඔබතුමා ළඟ තොරතුරක් ඉදිරිපත් කරන නිසා අහන්නේ ඔබතුමා ළඟ තියෙනවද ඒ ගිය වසරේ 2018 වසරේ කී දෙනෙකුට මේකේ ප්‍රතිලාභ ලබා දුන්නාද කියන එක අරන් ඇවිල්ලා නේ. ඒකනේ මං ගාවට එන්නේ එහෙම තොරතුරක් නෑ. මේ ගරු මන්ත්‍රීතුමා දැන් මම කියාගෙන ආවේ මේ කාරණා ටික සියල්ල
සියයට සියයක් සම්පූර්ණ වෙනවාද නැද්ද කියන එක නෙමෙයි ඔබතුමාලගේ අයවැයගේ සියයට සියයක් කවදාවත් කළා නැහැ නේ ඉතිහාසයේ කවුරු හරි තියෙනවා නම් මේ අයවැයේ සියයට සියයක් අයවැය කළා තියෙනවා අයවැයක සියයට සියයක් ඒ දේවල් එහෙනම් මම මේ රටේද එහෙම දෙයක් අහලා නැහැ 2014 ඒ නිසා සියයට මේ රටේ ඉතිහාසයේ මම දන්න මං ඉගෙනගෙන තියෙන ආර්ථික විද්‍යාන 100 100ක් ඉතිරිපන්න පුළුවන් අයවැය යෝජනාවක් ආපෝ කරලා නැහැ සුදේව මොකද මේ ආර්ථික විද්‍යාව අලුතෙන් ලියන්න ඕන ඔව් මුතුම ප්‍රශ්න නැහැ සුදේව මේ 100 100ක් නම් නිම කරලා නැහැ මං ඒක පිළිගන්නවා හැබැයි 100 අහගන්න ඕනේ චානක ප්‍රතිතුමාගේ හරි 192ක් අපේ කාලේ තිබුණා හැබැයි ගිය අවුරුද්දේ 2018 අයවැය මුදල් අමාත්‍යාංශයෙන් වෙන් වෙච්ච එකෙන් 180 මුදල් ආපස්සට 180ක් නෙවෙයි ආපස්සට ගිහින් ඔබතුමාගේ කකුල් මාට්ටු දැම්ම වැඩ කරන්නේ කොහමද අමාත්‍යංශ දෙකක් කියන්න ඔබතුමා මට අර චෝදනා කරපු ඉඳා මහමාර්ග අමාත්‍යංශයේ ඔබතුමාලා වෙන් කරපු මුදලට වඩා ඔබතුමාලා වැඩ කරලා තිබුණා 2017 වෙන් කරපු මුදලට වඩා ඔබතුමා නෑ කිව්වා නිවාස අමාත්‍යංශයේ අයවැය කියලා කියන්නේ මේ සම්පූර්ණ අපි කියන්නේ අමාත්‍යංශ ගත්තොත් නිවාස සම්බන්ධන අධිකාරිය ඇතුලේ තියෙන නිවාස ඉදිකිරීම අමාත්‍යංශය හැමදාම ඒක තමයි හරිද හැමදාම 100 ගන්න නෑ මේ වෙනස කාර්යක්ෂමභාවය සම්පූර්ණ සමස්ත අයවැය කර ගේන්න බෑ කියලා කියන්නේ 99ක් වැඩ කර අධ්‍යාපනය ඕගොල්ලෝ වැඩ කරන්නේ 32යි ඒක වෙන ඒක කියන්නේ ඔබතුමා මේ එකක් තෝරගෙන කතා කරන්නේ මම කියන්නේ සමස්ත අයවැය 100ක් ඒක රටේ ජනතාව දන්නවද මේ වෙනකොට ගම්මුල වැඩ වෙනවා. එතකොට වැඩ කෙරෙනවද නැද්ද කියන කාරණා උත්තර දැන් මෙතුමා ඒකල කිව්වා මොනවද මේ පහුගිය අවුරුදු 3 කරේ කියලා. මම මේ කියන්න කැමතියි මේ රටේ රාජ්‍ය සේවකවන්ට අහගෙන ඉන්නවා නම් කාර්යාල කාර්ය සේවකෙක් විදියට කාර්ය සහායක සේවකෙක් විදියට මෙතුමාලා කාලේ හිටියා නම් ඔබතුමාලාගේ මූලික වැටුම 11730යි. අපි ඒක 2016 දී 14274 කරන 2504කින් වැඩි කළා. අද මේ වෙනකොට සුදේව 21746ක් කියලා තියෙනවා. ඔවුන්ගේ වැටුප මේ වෙනකොට මූලික වැටුපට එකතු වෙලා තියෙනවා 10016ක්. මේ මම මේ කතා කරන්නේ කාර්යාල කාර්ය සහායකෙක්. ලබන අවුරුද්ද අවසාන වෙනකොට ඔවුන්ගේ වැටුප 24250යි. 12520කින් වැටුප වැඩි කළා. ඒතකොට මහින්ද මහත්තය 11730ක් දීපු යුගය අපි මේ අවුරුදු 4ක් ඇතුළත 24250ට පොඩක් මූණ ඇද කරගන්න බෑ. මේ ඇත්ත කියන්නේ. මේ බොරු නෙමෙයි. මේවා බොරු නම් අභියෝග කරන්න. හරිද? 24ද මම මේ කාර්යාල කාර්ය සහායකෙක්. ඒතකොට අපි ගමු පොලිස් කොස්තාපල්වරේ ඉහළට ගත්තොත් අපිට රූපරාමුව ලබා දෙන්න පුළුවන්. මේ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වැටුප තිබ්බේ 14000 මම මේ ඇර කියන්නේ ඔක්කොම කියන්නේ වෙලා නැතිනම් 14280 එදා අද වෙනකොට ඒක 29540ක් වෙනවා රුපියල් 15260කින් 100ක වැඩිවීමක්. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා මේව තමයි මිනිස්සුන්ට වැඩ කරා කියන්නේ. ඒ වගේම අපි ගමු ඔබතුමාලාගේ වැඩිහිටියන් සංවර්ධන නිලධාරී ඔබතුමාලා හැම වෙලාවෙම ආරක්ෂා කරන්න උත්සාහ කරන සංවර්ධන නිලධාරී. සමුද්‍රි සංවර්ධන ඇතුළු සියලුම සංවර්ධන නිලධාරීන්ගේ වැටුප ඔබතුමාලාගේ කාලේ 15215යි අද වෙනකොට 31490යි 16275කින් වැඩි වෙනවා ලබන අවුරුද්ද මුල වෙනකොට මේ අවුරුද්ද වැඩි වෙලා තියෙනවා රුපියල් 13020කින්. ඒතකොට මම සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගේ මූලික වැටුප 25515යි අද වෙනකොට 52955කට වැඩි වෙලා තියෙනවා. ලේකම් අමාත්‍යංශ ලේකම්වරයෙක් එදා 47515යි 98650 100%කට වැඩි 107ක වැටුප් වැඩිවීමක්. මොකද රාජ්‍ය සේවයට කරේ මොකද මිනිසුන්ට කරේ කියන කාරණාව ගැන ඇහුවොත් හොඳ උත්තරයක් ඕක. ඒ නිසා මේකේ තියෙන පොඩි ප්‍රශ්නයක් සුදේව. මේ කරපු වැඩවලට මහා ලොකු ප්‍රචාරයක් දුන්නේ නැහැ. මේ කරපු වැඩවලට මහා ලොකු උත්සව තිබුවේ නැහැ. මේ කරපු වැඩවලට මහා ලොකුවට තොරන් ගැව්වේ නැහැ. ඒකෙ හින්දා අපේ මන්ත්‍රීතුමාලා 130ක් වැය කරා සජීව ප්‍රේමදාස එතුමා එතුමාගේ හැම ව්‍යාපෘතියක්. පාර්ලිමේන්තු උත්තරයක් දුන්නා. ආයි උත්තරයක් දෙන්න ඕන නම් මම ඒක දෙන්නම්. මම ඔබතුමාට පාර්ලිමේන්තු හොඳ උත්තරයක් දුන්නා. ආයි උත්තරයක්
දෙන්නද? ආයි උත්තර දෙන්නද ඒකට? ආයි උත්තර දෙන්නොත් එහෙම නිකන් විල්ලජ්ජ වෙන්න එපා. ඔබතුමා ජීවත් වෙන හම්බන්තොට වරායි. හම්බන්තොට වරායි. කරදිය මංගල් උත්සවේ මේ රටේ කිසිම වරාය අමාත්‍යාංශයේ කිසිම අනුමැතියක් නැතුව ලක්ෂ 106ක් ප්‍රතිශතයක් 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 දෙනවා. මම කියන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවට ඉඳලා මේ රටේ ප්‍රතිශත කලාකාරයෙකුට ස්ටේජ් එක හදන්න. හරි ස්ටේජ් එක කියන්නේ මොන විල්ලජ්ජ නැති කතාවද? මට කියන ඔබතුමාලා කාලේ හදු මේක ගියා ගම්මානය ලැජ්ජයිනේ ඔබතුමා එක ගම්මානයක් කියන්නේ එක ගම්මානයක් කියන්නේ ගම් අධිකාරී ඒක නිසා මේ ඔබතුමා මං ඕනනම් දෙන්නම් සම්පූර්ණ විස්තර මං කිව්වනේ සජිත් ප්‍රේමදාස හැමතුමාට ඩීවී චානක මහත්තයාට සමාන වෙන්න තව කල් තියෙනවා ඒ කල් තියෙන එකේ බොරුවට ගහලා ඒ ගේම ගහන්න එපා ඒක බොරු උත්සාහයක් ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ නෑ ඩීවී චානක මන්ත්‍රීතුමා සජිත් ප්‍රේමදාස කෙනෙක් කරන මං හරි කැමති මම තරුණ මන්ත්‍රී කිසිම ආසාවක් නැහැ ඒ ගමන යන්න නිවාස සංවර්ධන අධිකාරිය ගැන කතා කරනවා නම් මෙතුමා මම පාර්ලිමේන්තුව කතා කරා මෙතුමට කිසි උත්තරයක් දෙන්න බැරි වුණා වෙලාව දැන් මම මේ වෙලාවේදී කියන්න මෙතුමා කිව්වා නිවාස සම්බන්ධ අධිකාරිය විගණන වාර්තා ඉදිරිපත් කළ නැහැ කියලා මාධ්‍ය ඉස්සරහා කෑ ගහකා මම කිව්වා ඔබතුමා කනගාටු වෙන ඕන කාරණාවක් තියෙනවා මන්ත්‍රීතුමා මේ රටේ අහිංසක පුංචි මිනිස්සුන්ගේ ගෙවල් හදලා දෙන්නේ හොඳද නැද්ද ලොකුද පොඩිද ඒක වෙනම කතාවක්නේ මේ ඔබතුමාට කරන්න තිබෙන මේ රටේ අහිංසක පුංචි මිනිස්සුන්ගේ ගෙයක් දොරක් නැති අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් හදලා දෙන්න ඔබතුමාලා ආපු ගමන් මොකද්ද කරේ ආපු ගමන් කැබිනට් පේපර් එකක් දාලා විලා ඒක සම්පූර්ණ නැවතුවා ඒක හරිද ඒක හරිද කියලා මට පොඩ්ඩක් කියන්න අග්‍රාමාත්‍ය ලේකම් විසින් නිවාස ව්‍යාපෘති නතර කිරීම සඳහා ඉදිරිපත් කරපු ලේකම් මෙන්න අග්‍රාමාත්‍ය ලේකම් ඇව්වට පස්සේ කැබිනට් පේපරේ උත්තරේ යවන්නේ ගොම් පාට් දෙන්න එපා මේ අග්‍රාමාත්‍ය ලේකම් ඔලියුම තියෙන ඔබතුමාලා ඒ වගේ අග්‍රාමාත්‍ය දෙකේ පන්තියේ වැඩ කරලා ඔබතුමාගෙන් චරිත වෙන්න හදන්න එපා ඔබතුමා නතර මේ අපි ඔබතුමාගෙන් නිකන් නේද මේ බලන්න රටේ යනදාට බලා ගන්න මේ මහින්ද රාජපක්ෂ මහත්තයා දවස් 56 ආණ්ඩුවේ මේ ගහපු සියලු අස්සන් එක තියෙනවා මේ විදිහට තමයි ඔබතුමාලගේ වැඩ උනේ දැන් අද සජිත් මහත්තයා ගහන්න වෙන උපමනාවන්නේ ඔබතුමාතියා චරිතයක් වෙන්න පුළුවන් නම් ගහලා චරිතයක් වෙන්න මම සුබ ප්‍රාර්ථනා කරනවා ඒ හින්දා ඊට වැඩි කතා කරන්න ඒ ගැන මේ කවුද සුදේව අපේ රටේ තියෙන එක වැරද්දක් තමයි දැන් මෙතුමා කිව්වා එක තැනක් මම මෙතුමාට හරිය ගරු කරනවා ඒ කෑල්ල හැබැයි එතන වැහුණා මේ ලොක්කු කියන ඒවා නායකයෝ කියන ඒවා කරන්න එහෙయ్యෝ වෙන්න එපා ඒක තමයි හොඳ තරුණ ශක්තිය කියලා ඔබතුමාල එහෙම කරනවා නะ මම ඔබතුමාට හොඳ දෙයක් කියන්න විපක්ෂයේ කාර්යභාරය තමයි අයවැය වෙලාදී විරුද්ධව ඡන්දෙ දෙන එක ඔබතුමාගේ පිළිගන්නවා විපක්ෂයේ කාර්යභාරයේ සුදේව අයවැය වෙලාදී විරුද්ධව ඡන්දෙ දෙන එක විරුද්ධව ප්‍රකාශ කළ මේ රටේ ජනතාව නිවැරදි මගට ආණ්ඩුව වැරද්දක් කරනවා හරියන එක අපි ගුව ජනාධිපති වැයි ශීර්ෂයේ වෙනුවෙන් අපි ආණ්ඩු පක්ෂයේ විදියට මැදිහත් වීමක් වෙනවා අපිට අපේ නායකෝ එලෝ එලෝ මේකට මැදිහත් වෙන්න එපා මේකට විරුද්ධ වෙන්න එපා ඒක ආණ්ඩුවට හොඳ නැහැ ඉතිහාසයේ කවදාවත් ජනාධිපතිවරයෙක්ගේ වැයි ශීර්ෂයකට කිසිම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විරුද්ධ වෙලා නැහැ අඩුමතර විපක්ෂයේවත් මැදිහත් වීමක් වෙලා නැහැ එපා කියද්දි චමින්ද විජේ මෙතුමා ඉන්නේ මගේ පිටිපස්සේනේ මේ සීට් එකේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඉල්ලනවා මේ එපා කියද්දි බෙදීමක් මම නැගිටලිවිලා ඒක සනාථ කරනවා කොහෙද විපක්ෂ හිටියේ විපක්ෂයේ හිටිය හැබැයි පිටිපස්සට වෙලා හිටියා මේ ඔගේ මම ඊට ගොඩක් ඇහුවනේ නෑ අවස්ථාව මට ලබා දෙන්න සිද්ධ වෙයි ඔබතුමාට මම පාර්ලිමේන්තුවේ ඔබතුමාට පිටිපස්සේ මම ඉඳලා ඔබතුමා මට කිව්වා මම ඒක කිව්වා ඔබතුමාට මම කිව්වා මොකක්ද ඒක සමාජ කිව්වා මොකද කිව්වා මම අවංකවම මේකට එකඟ නෑ
ජනාධිපති වැයසීරිස්ස වෙනුවෙන් ඔබතුමා පිළිගන්නවද ඔබතුමාලා මාසෙක දෙකක වෙලේ ඉඳන් කැම්පේන් එක කරේ පරද්දනවා කියලා ඔබතුමාලා පිළිගන්නවද ඒක එතකොට කැම්පේන් එක කරා ඊට පස්සේ ජනාධිපති වැයසීරිස්සට මේක පරද්දන්න අපි මන්ත්‍රී කණ්ඩායමක් ලෑස්ති වෙලා හිටියා ඔබතුමාලා ඡන්දිල්ල එක ඔබතුමාලා පරද්දන නිසා ඔබතුමාලගේ යුතුයකම ඡන්දිල්ලන එක හැබැයි ඔබතුමා එයින් පස්සේ වචනයක් කතා කරන ඔබතුමා තමයි ටොයිලට් ගානේ හැංගිලා හිටියේ මම ඒක සියසින් දැක්කා හරිද ඔබතුමා ඒ අගමැතිවරයා ඔබතුමා පස්සේ බැන්නුවා හරිද ඔබ අගමැතිවරයා ඔබතුමා පස්සේ බැන්නුවා චමින්ද මන්ත්‍රීතුමා පස්සේ බැන්නුවා ඊට පස්සේ චමින්ද ඔබතුමා මේ යෝජනා කරේ නැහැ චමින්ද මන්ත්‍රීතුමා යෝජනා කරා හැබැයි නැට්ට පස්සේ ගහගත්ත ඔබතුමාලා මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ විපක්ෂේ කාර්යභාරය අයවැයට විරුද්ධව ඡන්දය දෙන එක නම් හරි අපි කොහොම ආණ්ඩුපක්ෂෙන් ඉල්ලු ආණ්ඩුපක්ෂයට ඒක අවස්ථාව දුන්නේ නැහැ ආණ්ඩුපක්ෂයේ ප්‍රධානී විතර අග්‍රාමාත්‍යතුමාට මැදිහත් වෙලා ආණ්ඩුපක්ෂය ඒක නවත්තන්න පුළුවන් ඒ සිදුවීම සිදු වෙලා තියෙනකොට විපක්ෂේ ඡන්දීට යන කියන්නේ බෑ නෑ නෑ අපිට ඕන කියලා එහෙම කියන්න බෑ එහෙම කියන්න කොහෙද මේ උත්තර දී ගන්න බැරුව බල්ලු කුක්කෝගේ පැත්තර වෙන්න සිද්ධ වෙලා තියෙන මේ සිදුවීම එක නැත්තම් අද එක අයවැය විවාදිකද ඔබතුමාලට මොකද නැගිටින්න බෑ මෛත්‍රීපාල සිසන මහත්තයා ලොක් කරලා දෙන මේ අපි ආණ්ඩුවෙන් අභියෝග කරන්නේ පුළුවන් නම් අයවැය පරාද කරන්නකෝ පුළුවන් නම් එක වැය සීසයකට නැගිටලා පෙන්නන්නකෝ බෑනේ මෙහෙම ආණ්ඩුපක්ෂෙන් අභියෝග කරලා තියෙනවද කවදාවත් එහෙම කරන්න හයියක් නැහැ ඒක කකුල් බැඳලා තියෙන්නේ ඔබතුමාලයි ලොකු මහත්තුරු කියන විදිහට හිර වෙලා ඉන්න මහත්තයෝ නැත්තම් අපි ආණ්ඩුපක්ෂෙන් නම් අපිට කොන්දක් තිබුණා අත උස්සන මේක දෙන්න කියලා රොදීපක වෙනම කාරණාවක් ඒ නිසා අපි කියනවා අපිට ජනාධිපතිතුමත් එක්ක පුජ්‍යලික තරක් නැහැ මේ සුදේව අපිට ජනාධිපතිතුමත් එක්ක තියෙන තරහ මේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳලා මේ රටේ අහිංසක මිනිස්සු කැපකිරීම කරලා ලේ හලාගෙන ජීවිත පූජ කරලා රාජපක්ෂල එපා කියලා ඉවෙල්ලා ඔබතු එතුමා අරගෙන ඇවිල්ලා ජයග්‍රහණ කරලා එතුමා ඡන්ද ලක්ෂ 62කට පයින් ගාලා නැවත ගිහිල්ලා රාජපක්ෂ මහත්තයර එකතුනා කියන්නේ 62 ලක්ෂෙම ඡන්ද පාවා දුන්නා අනේ පාවා දීමයි විරුද්ධ වෙන්නේ මෛත්‍රීපාල සිසේන මහත්තයත් එක්ක වෙන ගැටලුවක් අපිට නැහැ කියන කාරණාව මත අපිට විරාමයක් දෙන්න බල දේශපාලන සංවාදය ප්‍රථම දෙවන වටේ රැඳී සිටින්නේ හි තුන්වැනි අවස්ථාවේ ඩීවී චානක මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි වත්තලින් මොහොමඩ් ෂාන් මහතා ඉන්න දුරකතනේ මොහොමඩ් මහතා අයිබුවන් අයිබුවන් සුදේව ප්‍රශ්න අහන්න බලන්න ඔබතුමාට ඔව් චානක මන්ත්‍රීතුමා ඔව් එතුමා සූදානම් ඔව් චානක මන්ත්‍රීතුමා මට පළවෙනි ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ ජිනීවා සම්බන්ධයෙන්
තිලක් මාරපණ මහත්තයා පැහැදිලිවම ආණ්ඩුව පාර්ශවයෙන් කිව්වා කිසිම විදිහක හයිබ්‍රිඩ් කෝට් එකක් ලංකාවේ ස්ථාපිත කරන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි යුද අපරාධ කරලා තිබ්බනම් දඬුවමක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවසා කිව්වා. ඒ වගේ මේ ගීලේනේ මේජර් කවුද වසන්ත සමරසිංහ නම නම් හරියට මතක නැහැ. එතුමත් කිව්වා වීඩියෝ නම් බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ යුද අපරාධ කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න පුළුවන් කියලා. හැබැයි කිසිම විටක මාරපල මාත්‍යා කියනවා මේ වගේ එකක් කරන්නේ නැහැ කියලා. ඇයි ඔගොල්ලෝ ජනතාවට මේ වගේ නෙගටිව් එකක් ඔයගලන්ගේ වාසිය වෙනුවෙන් එකක් ක්‍රියේට් කරන එකයි මගේ පළවෙනි ප්‍රශ්නේ. අනිත් ප්‍රශ්නේ තමයි චානක මන්ත්‍රීතුමා බිල්පත්තුව සම්බන්ධයෙන් ඉස්තරලම පෙන්නුවේ ඉරු සුදේව ඉස්තරලම පෙන්නුවේ ඇවිල්ලා CIA කියන්නේ සුදේව. ඔව්. එතකොට සුදේව කිසිම විටක මේක මේ විනාශය පටන් ගත්තේ 2005ට කලින් right? 2014 තමයි මෙහි මේ ප්‍රථමයෙන්ම අපි පෙන්නුවේ. right 2014. එතකොට ඔයා ඒ ආණ්ඩුව තිබ්බේ අධිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තමයි තිබ්බේ. එතකොට මේ වෙනකන් මේ සම්බන්ධයෙන් අධිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂතුමා හෝ බැතිල් රාජපක්ෂතුමා හෝ දැන් ඊළඟට ජනාධිපතිවරයෙකු ඉදිරිපත් වෙන ගෝඨාභය රාජපක්ෂතුමා හෝ නාමල් රාජපක්ෂතුමා හෝ ඔබතුමාගේ විපක්ෂයෙන් හෝ කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශනයක් කරලා නැහැ. ඔය පොඩි පොඩි පොර ඇරෙන්න මේවා තියාගෙන ඔය මේ වීඩියෝ වොයිස් මොකුත් දීලා නැහැ. ඇත්තටම මේක මෙතුමල්ල හතර දිනකින් එක්කෙනෙක් හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ විසඳුවොත් මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳෙයි. නැත්තම් මේ ප්‍රශ්නේ මම හිතන විදිහ මේක ලොකු විනාශයක් වෙලා තමයි නතර වෙන්නේ. හොඳයි හොඳයි. ඔබතුමාගේ මම පැහැදිලිව මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සාරක මන්ත්‍රී. බොහොම ස්තුතියි මොහොමඩ් මහතා, බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාවක්. බොහොම ස්තුතියි මොහොමඩ් මහතා. ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නය මානව හිමිකම් කොමිෂන් පිළිබඳ ප්‍රශ්නය. සුදේව අපි කියන්නේ විරුද්ධ වෙන්න හේතුව තමයි පළවෙනි කාරණයක් ඇමරිකාව මේක අසූචි වලක් කියනකොට අද ඇමරිකාව කියනකොට විදේශ විනිසුරුවන් වලට වීසා දෙන්නේ නැහැ. එතුමල්ලගේ ආරක්ෂාව සඳහා තමයි මේව කරේ. තියෙන වීසත් කැන්සල් කරනවා කියලා අපිත් එක්ක සමානුග්‍රහය ගෙන ආපු ඇමරිකා මානව හිමිකම් කොමිෂමෙන් අයින් වෙනකොට අපේ රටටම විරුද්ධව කියන යෝජනාවේ සමානුග්‍රහය අපි එංගලන්ත එක්ක හරි ගන්න එක තමයි අපිට ප්‍රශ්නේ උනේ. හැබැයි තිලක් මාරපණ මහතා කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මේකට විරුද්ධයි කියලා. එතුමා කිව්වා දැනට තියෙන ව්‍යවස්ථාව ඇතුලේ මේ කියන යුද අධිකරණ ගේන්න අයිතියක් නැහැ කිව්වා. හැබැයි ව්‍යවස්ථාව යම්කිසි වෙනසක් ඇති වුණොත් ගේන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ව්‍යවස්ථාව ඔබතුමා අවස්ථාව මගේ අවස්ථාවද මේ ව්‍යවස්ථාව තුල ගේන්න බෑ. එතුමා කියපු කාරණේ අපි පිළිගන්න. හැබැයි ඔබතුමාල මේ ව්‍යවස්ථාව සංශෝධන ගේන්න හදන ඒ තුලින් ඉදිරියට ගේන්න පුළුවන්ද කියලා වගකීම ගැන අපි තාම තහවුරු කරගෙන නැහැ. ඒ වගේම එතුමකුව විල්පත්තුව ගැන අපි කතා කරලා නැහැ කියලා විල්පත්තුව ගැන අපි කතා කරලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවෙන් මම කතා කරලා තියෙනවා. පාර්ලිමේන්තුව කතා කරලා තියෙනවා. මාධ්‍ය වල කතා කරලා තියෙනවා. ඒ වගේම නාම රාජපක්ෂ මන්ත්‍රීතුමත් කතා කරලා තියෙනවා. මේ සියලුම දෙනා කතා කරලා තියෙනවා. හැබැයි මේක අපිට නේ සාමූහික වගකීමක් තියෙනවා. රටේ තියෙන මේ පරිසරය ආරක්ෂා කරගන්න මේක විල්පත්තු විතරක් නෙවෙයි සුදේව. මේ වෙලාවේ යාලෙත් ක්‍රියාත්මකයි. යාලෙත් සුද්ධ කරනවා සමහර ප්‍රදේශ. මේක විල්පත්තු විතරක් නෙවෙයි යාලේ සිංහරාජ මේ හැමතැනම ක්‍රියාත්මක කරනවා. මේක මං හිතන්නේ පොදු අපි සියලු මන්ත්‍රීවරු එකතු වෙන්න ඕන තැන. හැබැයි හේෂ මන්ත්‍රීතුමා කියනවා එතුමත් විරුද්ධයි කියලා. හැබැයි එතුමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් අපිට වැඩි හැකියාවක් තියෙනවා. සුදේව අපි හම්බන්තොට වරාය විකුණන්න එපා කියලා උද්ඝෝෂණය කරද්දි හිරේ යද්දි ඒත් මෙතුමල්ල වරාය විකුණනවා. අපි මොන සටන කරත් අපි මොන දේ කරත් මෙතුමල්ල කරනවා. හැබැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සුදේව පුළුවන්කම තියෙනවා ලේසියෙන්. මේක එතුමල්ලට කැබිනට් එකේ කොයි රුද්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමල්ලගේ ආණ්ඩු පක්ෂ ඔබතුමා කැබිනට් එකේ නැති හින්දා වැඩි ලේසි නැද්ද? ඔව්. ඊට වැඩි ලේසි නැද්ද ඔබතුමාලත් එක්ක ජනාධිපතිතුමාට කියලා ඔක නවත්ත ගන්න බලන්න. නෑ අපි නෑ ජනාධිපතිතුමා. ඔව් ඒක තමයි ඒක තමයි. ඒක ජනාධිපති අපි නෑ අපි උත්සාහයක් ගන්න උත්සාහය විතරක් නෙමෙයි. අපි මේ පිළිබඳව අනිවාර්යෙන් සටන් කරන්නේ කරනවා. ඒ වගේම සුදේව ඒ වගේම හේෂ මන්ත්‍රීතුමා කිව්වා අපිට කොන්දපන මොකද නිවටයි මොකද කතා ටිකක් කියලා කිව්වා. ඇයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දයක් ඉල්ලුවේ? හේෂ මන්ත්‍රීතුමා අපිට මෛත්‍රීපාල සිරිසේනත් එක්ක පෞද්ගලික වෛරයක් නැහැ. ඒ නිසා මං හිතන්නේ එතුමගේ මේ ශීර්ෂයට විතරක් විරුද්ධ වෙන්න මට උමනාවක් නැහැ. මම විරුද්ධයි මුළු අයවැයට. සුදේව අපි දෙවෙනි වර කියවීමේ මුළු අයවැයටම විරුද්ධව ඡන්දෙන්න. හැබැයි මම සුදේව මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විරුද්ධව එදා දිනේ වෛශීර්ෂයට ඡන්දෙල්ලුවෙත් නැහැ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේකට අපි ඉල්ලුවෙත් නෑ. ඒ වගේම හරීම් ෆෙනෑන්ඩෝ මැතිතුමාගේකට ඉල්ලුවෙත් නෑ. ඒ වගේම මේ තිබ්බ එක අමාත්‍යංශයකටවත් අපි ඉල්ලුවෙත් නෑ. මොකද සමස්ත අයවැය පෙරද්දුවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ පරදිනවා, අගමැතිතුමාගේත් පරදිනවා, එමැතිවරුන්ගේත් පරදිනවා. ඒක පුළුවන් නම් අපි කරමු. අපිට එහෙම නැතුව ඔබතුමාට වගේ ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක ප්‍රශ්නයක් තියෙනකොට අපිට බෑ. ඔබතුමත් එක්ක කඩේ යන්න. හැබැයි ඔබ නෙමන් දන්නේ. ඒක ඔබතුමාගේ ප්‍රශ්නයක්. ඔබතුමාට එතුමත් එක්ක විතර. ඔබතුමයි නේට අනිත් ඒවට. ඔබ අනිත් වෙන ශීර්ෂවලට විරුද්ධව ඡන්ද දෙනවා. ඔබතුමාලගේ වැඩේනේ. හැබැයි අපේ වැඩේ. අපි ඒක තමයි. අපේ විපක්ෂයේ වැඩේ. හරි ඒකද විපක්ෂයේ වැඩේ අප්‍රේල් 5 වෙනිදා අපි කරන්න. ආ විපක්ෂයේ වැඩේ සුදේව බලන්න. ඔබතුමල බලන්න. ඔව් හරි පුළුවන් නම් කරන්න. හරි පුළුවන් හරි බැරි වෙන්න හරි අපි කරන්න. හරි කරන්න. හරි ඒකද. හැබැයි අප්‍රේල් 5 වෙනිදා අපි එතන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැල අයින් කරලා නෙමෙයි ඡන්ද දෙන්නේ. මේ මුළු ඔක්කොම මේකද. ඒකින්ද ඔබතුමා ඒක දැනගන්න. ඒ වගේම මෙතුමා උත්සාහ කරා මොකද්ද හම්බන්තොට වරායට මිලියන 10ක් වැය කරාගෙන නුවා මොකද්ද මේ කවුද මේ 6 ජැක්සන් 6 නේද ඔය ඒකද මිලියන 10 හරි මගේ හරි මිලියන 10ක් වැය කරා කිව්සුදේ මම මේ මෙතුමා නියුක්‍රියපු කතාවකුත් කියන්න මිලියන 40ක් මිලියන 44ක් වැය කළා තියෙනවා සම්පූර්ණ ප්‍රචාරය ඔබතුමා කිව්වටත් වැඩිය ගන්න මම කියන්නේ හැබැයි මේකේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකෙන් සුදේව ප්‍රචාරක වියදම් 0.0005 ඔබතුමා ගණන් පුළුවන්නේ ගණන් පුළුවන්නේ හදලා බලන්න ඩොලර් බිලියන 1.1ක ව්‍යාපෘතියක මිලියන 40 කියන්නේ ප්‍රතිශතය ගත්තම 0.0005 ඔබතුමා ගණන් දන්න ඕන නම් හොඳයි ගණන් දන්නේ නැත්නම් මම දන්නේ නැහැ හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ව්‍යාපෘතිය 2.2 නේ බෙදන්න දන්න ඕනේ ඔය කැල් එක තියෙනවා මං කියන ගාන බෙදන්න කැල් එක තියෙනවා ගාන මේ පොඩි ගාන තියෙන කැල් එක තියෙනවා ගාන බින්දු ගාන කියලා නේද ඔබතුමාට මේක කියා ගන්න බැරිද මේ 130.0006 වෙනස තේරුම් ගන්න බැරි හේෂ මන්ත්‍රීතුමාටයි මෙතුමටයි මට ඉති සුදේව කතා කරන්න තේරෙන්නේ නැහැ ඒ වගේම මෙතුමා කිව්වා finance and mass media මෙතුමල්ල කිව්වා අයවැයි අන්තිම මාස දෙකේ ඉඳ තමයි මුදල් ටික ආපස්සට ගියේ කියලා සුදේ. එතකොට මේ මුදල් අමාත්‍යංශය පාරක් හදන්න ගියොත් අන්තිම මාස දෙකේ හදන්නේ නැද්ද? එතකොට බිල්ඩින් හදන්න ගියොත් නේ මේ රටේ ඕනම කාර්ය හේෂ මණ්ඩේතුමා හේෂ මණ්ඩේතුමා මාස දෙකෙන් හදන්න පුළුවන්ද? මාස දෙකේ හරි ඔබතුමා හරි ප්‍රශ්නයක් තියෙනවා. මාස දෙකෙන් හදන්න පුළුවන්. මේ හැම ව්‍යාපෘතියම අන්තිම මාස දෙකේ කරන්න ඕනේ. අඩුම ගානේ මේකේ 120ද 180ක් තියෙන අන්තිමට. මේ විහිළු කරන්න එපා. ප්‍රචාරක වියදම් මේව ගැන කතා කරන්නේ ඇත්තටම අපි කියමු ඔබතුමා කියන්නේ දේ හරි කියලා ඔබතුමාලගේ ජනාධිපතිතුමා ගෙනහල් දුන්න ජනාධි විමර්ශන කොමිෂන් සභාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෝටි 10ක් කෝටි 10ක පොල්ලක් තියලා තියෙනවා මේ ITN එකට ඇඩ්වර්ටයිස්මන්ට් වලට. නේද ගැන කතා කරන්නේ ඒක වැරදි නේද? හරි හේෂපත පොඩේ හරි පොඩේ හරි ඔබතුමා ප්‍රශ්නයක් වැරදි නේද? හරි ප්‍රශ්නයක්. අම්බ ප්‍රශ්නේ. ඔව් මෙහෙම එහෙම වැරද්දක් තියෙනවා නම් ඒක වැරදි. හැබැයි ඒ වගේම ගෙවලා තියෙනව නැද්ද කියලා ඔබතුමාල නීතියෙන් දඩුවම් කරන්න පුළුවන්. ඔබතුමාට නීති අවසර තියෙනවා වැරද්දක් කරලා තියෙනවා නම් දඩුවම් කරා. හැබැයි මේ වෙනකන් සුදේව දාපු නඩුව වලට මොකද උනේ? මේකේ එක නඩුවක් වෙනම කාරණා. එමෙතිවරු 30 දෙනෙකුට නඩු තියෙනවා. නඩු 30. හරි පොඩ්ඩේ ඒකද? නඩු 30ක් තියෙනවා. දැනට ඉවර වෙච්ච නඩු 6යි සුදේව තියෙන්නේ. 6ම නිදොස් කොට නිදහස්. මතක තියා. ජොන්සන් ෆෙනෑන්ඩෝ එමෙතුමාට දාපු 6 ඉවර වෙච්ච නඩු 6යි නිදොස් කොට නිදහස්. ඔය දාපු කෝටි 10 නඩු ඔය ඔක්කොම බලා ගන්න. ඔබතුමාලගේ ආණ්ඩු කාලේ නිදොස් කොට නිදහස් වෙන්නේ. වෙන කාලයක නෙමෙයි. නැත්නම් ඔබතුමාලට කියන්න පුළුවන් බල ස්වාධීන. හරි ඒකද? හරි ස්වාධීනයි. ස්වාධීන වගේම ඔබතුමාල පිළිගන්න වැරදි කරලත් නැහැ. ඒ වගේම තමයි ඉස්සරහට අපි ඉතුරු ටිකක් පෙන්නනවා. ඒ වගේම සුදේව මෙතුමා කිව්වා මොකද්ද නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අර පොඩි මන්ත්‍රීවරයෙක් හින්ද ඔබතුමා මට කියන්න කිව්වා මොකද්ද කුහක වෙන්න එපා කිව්වා. කුහක වෙන්න එපා කිව්වා රටේ සංවර්ධනයට විරුද්ධ වෙන්න. කමන්නේ මං කුහක නෑ මන්ත්‍රීතුමා. හැබැයි කුහක වෙන්න එපා කිව්වා ගමන් ඔබතුමා මේ කරනකොට අර ෆොක්ස්වැගන් කියලා බොරුවක් කරනකොට අපි කටවහගෙන ඉන්නෝ. ඒක සංවර්ධනය එක. බොරුවක් කරනකොට කටවහගෙන. ඒ වගේ නේද? දැන් ඒ කර්මාන්තය වැඩි 75 80 ඉවරයි දැන්.
හරි ඔබතුමා අන්තිමට හර්ෂයමතුමා පිළිගත්තනේ මේ අද පාර්ලිමේන්තුවේ දාපු ලැජ්ජ වෙච්ච හැටි දැක්කම අනේ මට නම් උත්තර දෙන්න බෑ කිව්වා සුදේව දකින්නද යද හිරු මාදිදල් මට නම් උත්තර දෙන්න බෑ කිව්වා ගියසරේ මන් නාලා කිව්ව ඉන්නේ ඒ නිසා ඔබතුමා ඒක ගැන කතා කරන්න එපා හැබැයි සුදේව නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා හරි හරි ඔබතුමා කියන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට වරදින්න පුළුවන් කියන්නේ හරි නලින් වරි බණ්ඩාර මතෝ අපි වගේ තරුණ මන්ත්‍රීවරේ දෙවෙනි පාර ඇවිල්ලා ඊට පස්සේ මොකද්ද නියෝජ්‍ය ඇමතිවරේ කියලා වරදින්න පුළුවන් හරි අපේ හැබැයි කැබිනට් ප්‍රකාශය දාන්න නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නෙවෙයි නේ මලික් සමරික් ඔය කැබිනට් එක දෙන්න හරි ඔබ හරි ඔබතුමාට දෙන්න ඔය කැබිනට් එක හරි පෙන්වන්න දෙන්න හරි දෙන්නකෝ සුදේව මම මේක ගත්තද නැත් කියන්න www.cabinetoffice.government.lk මේක ගිහිල්ලා ඔබතුමාට දැන් ගන්න පුළුවන් මම මෙතන සමීප ඡායාරූපයක් දෙන්නම් මේක බොරු නා ඔබතුමාට දැන් ගිහිල්ලා ගන්න පුළුවන් අපි බොරු කරන්නේ නැහැ මන්ත්‍රීතුමා අපිට හොඳ අපිට නමක් හදාගෙන තියෙන බොරු කරන්නේ නැති මන්ත්‍රීතුමා හරි නේද හරි ඔබතුමා බොරු නම් ඔබතුමාට බලන්න පුළුවන් හරි බොරු නම් මේ සුදේවනේ මම ඔගේ ඉල්ලුවේ බලන්න හරි ඔබතුමා දෙන්න බොරු කරන්නේ ඉතින් මම කියවල ඉවරලා දෙන්න පොඩි බොරු කරනවා හරි අර අර කොල්ලෝ දාන පොඩි පොඩි කේස් එකම හරි ඒ වගේ බොරු කරනවා හරි හරි ඔබතුමා මම ඒකටත් උත්තරයක් දෙන්න හරි 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 සුදේව මේක තියෙනවා අපනනේ සහ පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම වසරට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවක් සහිත අපනනේ සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට සිංගප්පූරුවේ සිල්වපාක් ඉන්ටර්නැෂනල් පුද්වලික සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමග ඒකාබද්ධව පිහිටවගත් ව්‍යාපාරය පවත්වාගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණය ආයෝජක වෙතයා බදු පදන මත ලබා දීම පිණිස සංවර්ධික උපායක මාර හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ඊළඟ කියවන්න අරින්නකො Oman denies it has agreed to invest in Sri Lanka oil refinery project. New Delhi, March 20th, Oman's oil minister on Wednesday denied being part of a $3.85 billion plan to build an oil refinery in Sri Lanka a day after the government in Colombo announced the Arabic country's participation. මේක ගැන කියපුවා මේක රොයිටර්ස් මේක රොයිටර්ස් මේක රොයිටර්ස් පුවත්පතේ දැන් ඔබතුමාට ගන්න බුල ඒකත් කියවන්නම් ඕනනම් රොයිටර්ස් පුවත්පතේ දැන් ගියොත් ඔබතුමාට ගන්න බුල අද පාර්ලිමේන්තුවේ මේක ගැන විවාද කරා අන්තිම කැබිනට් පේපර් එක ඔබතුමා වැරදි කතා කරන්නේ රටට කිව්වේ ඔබතුමා කියපේ හොඳයි මම ඔක බල්ලා දෙන්නේ නැහැ කැබිනට් පේපර් එකේ තියෙනවා කැබිනට් පේපර් එක ඔබතුමා කියන්නේ යෝජනාවක් ඉදිරිපත් කරන්න මේකලු කියන නෑ කියලා ඒක තමයි මම කියන්නේ දැන් මේක නෑ කියලා ඔබතුමා කිව්වා යෝජනාවක් ඉදිරිපත් කරලා ඒකත් නෑ කියලා කියන්නේ තාම තාම මේක නෙගෝ හරි මේක නෑ කියන්නේ කන්ෆර්ම් කළා නෑ හරි හරි බතුමා පොඩ හරි හරි මේ හරි හරි අක්කා හරි 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 හදන්නේ හම්බන්තොට හරි ඔබ ප්‍රශ්නේ තියෙනවා මට බලන්න මට මොකද දෙන හේෂ මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා කියන කාරණය ඒ කියන්නේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙන්නේ අදාළ රාජ්‍යයන් සමග හෝ අදාළ සමාගම් සමග සාකච්ඡා කරන්න නැතුව මේ නෙගෝෂিয়েට් කරන්නත් අවශ්‍ය නෑ නෑ එහෙම නෙමෙයි මේ කැබිනට් මමත් ඒක රැගෙන කියනවා මෙහි මේ පැහැදිලිව සඳහන් වෙන්නේ හම්බන්තොට ඉදිකිරීමට සිංගප්පූරුවේ සිල්පාක් ඉන්ටර්නැෂනල් පුදුක සමාගම ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් සමාගම් සමග ඒකාබද්ධව පිහිටුවාගත් ව්‍යාපාර. ඒ කියන්නේ පැහැදිලිව සඳහන් වෙනු ව්‍යාපාරය පිහිටුවලා කියලා. එතකොට දැන් කියන්න පුළුවන්ද නෑ අපි තාම සාකච්ඡා කරනවා කියලා. නෑ සුදේව. කාරණාව. නෑ මගේ කාර්යය බුදු අවස්ථාවේ උත්තරේ. ඔය හරි ඔබ දැන් සිංගප්පූරු සමාගමේ අපි කිතුම අත්සන් කළා තියෙන සුදේව. හරි මේ වෙනකොට සිංගප්පූරු සමාගමේ මේක දන්නවද? ඒක දන්නවද? මගේ විනාඩි දෙක දෙන්නකෝ සර්. සුදේව ඔබට නිවැරදි දෙක දෙන්න බෑ මොකද අවසාන විනාඩිය තමයි දැන් ගත වෙන්නේ සමා වෙන්න හරි සුදේව මේ කාරණේ පිළිබඳව කිව්වා මෙතුමා කියනවා දැන් මේකල හැබැයි ඕමාන් රජය කියනවා නම් එහෙම දෙයක් වෙලා නැහැ කියලා අඩුම් ගානේ එතුමල්ලට කියන්න පුළුවන් අපි මෙහෙම සාකච්ඡාවක් කරනවා හැබැයි එහෙම දෙයක් කියලා නැහැ ඕමාන් රජයේ පැහැදිලිවම කියන එහෙම දෙයක් වෙලා නැහැ හැබැයි ඔබතුමා කවර මොකද පොඩි දෙයක් දාලා බොරුවක් කියලා හැබැයි ඔබතුමා බොරුවක් කිව්වට මම ඊට පස්සේ ගිහිල්ලා අපි ගිහිල්ලා වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මතු කරා සුදේව ඊට පස්සේ SIU පොලිස් කොමිෂන් එකට ගිහිල්ලා අපි මේක පිළිබඳව පැමිණිලි කරා පොලිස් කොමිෂන් උනේ ඇයි දන්නවද ඒක ඔබතුමා සාධාරණ ඔබතුමාලේ අයියනේ අරන් ආවේ අර මේ ඇකියුස් අරන් ඒක එක හම්බයක් වෙන්න බෑ නේද ප්ලෑන් කරපු එකක් නේද ඔබතුමාගේ අයියා තමයි එයා අරන් ඉන්නේ හරි මම එහෙම කිව්වේ සුදේව මට විරුද්ධව
කෙනෙක් වේව කරන්න ඇවිල්ලා මට කිව්වම මම නැත්තම් කවුද මගේ සහෝදරෙක් නම් ඒක කොහෙවත් නැහැ කියලා දෙනවා. හැබැයි ප්‍රශ්නේ ඒක නෙමෙයි මේ කියපු දේ ඇත්තද නැත්තද කියන එක. මේ පිළිබඳව සුදේම SIU එකේ පරීක්ෂණයක් කරලා ඔබතුමාට මේ අවශ්‍යතාවය තිබුණා. මගේ පොලිස් නිලධාරියව ඉතයික්මනි මාරු කිරීම මොකක්ද වෙනත් අවශ්‍යතාවයක් තිබුණා. නෑ හරි පොඩ්ඩක් ඉන්නවා. මොකක්ද වෙන ප්‍රශ්නයක් කරන්නේ? ඒක තමයි අවස්ථාව දෙන්නේ. සුදේව ප්‍රශ්නේ මෙතන දැන් පළවෙනි කාරණය මේක අපි SIU එකේ පැමිණිලි කරන්නේ කාරණ දෙකක්. එකක් මගේ වාහනයට යම් දෙයක් දැම්මි. අනිත් එක පුද්ගලයෙක් තියන් දවස් 9කට ප්‍රහාර එල්ල කරලා මගේ තාත්තව උත්සාහ කරලා තියෙනවා ඒ පුද්ගලයා හරහා මිනිමරු චෝදනාවකට අල්ල. අන්තිමට මේ පිළිබඳව අපි පැමිණිලි කරා. SIU එකේ මේ පිළිබඳව විමර්ශනයක් කරා. අන්තිමට ඒකද පොඩ්ඩේ ඔයා කියන අධිකරණ සාධාරණයි කියලා කිව්වනේ. ගම් දැන් තමුන්නාන්සේ රටේ ඔය විදිහට කිව්වට ගම්වල ගොඩක් අය කියනවා ඔය පොලිස් නිලධාරියා පිළිබඳව තමුන්නාන්සලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා තමුන්නාන්සලගේ පෞද්ගලික ජීවිතයට බලපාන ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ පෞද්ග මේ පොලිස් නිලධාරියා ඒක තමයි මොකද ප්‍රශ්නේ ඔය මිනිමරුමක්ද මොකද ප්‍රශ්නේ ඒක තමයි මම කිව්වේ ඒ නිසා තමුන්නාන්සේ ඕනකමක් තිබුණා පොලිස් නිලධාරියා අතරේ බය නැහැ මේ අධිකරණයේ ස්වාධීනයි තප්පරතිය අර තප්පරතිය ස්වාධීනයි හරිනේ ඔය ස්වාධීන නම් හරි ඔබතුමා මගේ අවස්ථාව සුදේව අපි SIU එකේ පැමිණිල්ලක් කරනවා. SIU එකෙන් සුදේව පරීක්ෂණ කරලා මේ නිලධාරියා පිළිබඳ සම්බන්ධයක් තියෙනවා කියලා මේ නිලධාරියව මේ ස්ථානයේ ඉන්නකම් මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න බෑ කියලා SIU එකෙන් එවනවා නිර්දේශයක් පොලිස් කමිෂන්ට. ඊට පස්සේ පොලිස් කමිෂන් එකෙන් අම්පාරට මේ පොලිස් අධිකාරිවරයා මාරු කරලා නිර්දේශයක් එවනවා පොලිස්පතිවරයාට කඩිනමින් මේක සිදු කරන්න කියලා. ඊට පස්සේ මේ දේශපාලඥයෝ ඒ වගේම පොලිස්පතිවරයෙක් එකතුව මේ කැන්සල් කළද සුදේව 155 ඒක දේශපාලකේ කවුද මයිතුපාසේ කවුද කියලා මන්ද අපුනාසලා සුදේව ජනාධිපති අපේක්ෂා නේද පොලිස්නේ හොඳයි හොඳයි මම අවසන් කරමු තියෙන සුදේව මේ කාරණේ ඊට පස්සේ සුදේව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ 155 ඈවගන්තියට 90 කිසිසේත්ම පොලිස් කමිෂන්ෙන් ගත්ත තීරණයක් කාටවත් වෙනස් කරන්න බෑ අධිකරණයකටවත් වෙනස් කරන්න බෑ එහෙම තීරණයක් වෙනස් කරන්නේ ඇයි මෙතන දේශපාලඥයෝ සම්බන්ධ නැත්තා ඔබතුමාලා මේක දැන් පොලිසිය සාධින නම් පොලිස් කොමිෂන සාධින නම් කොහොමද මේ තීරණය වෙනස් වුනේ දැන් කවුද දේශපාලකේ කවුද ඒක තමයි ඒ කරුණාකරගේ අපේ සැකේදී සජිත් ප්‍රේමදාස මහතුමා සජිත් ප්‍රේමදාස මහතුමා පොලිසිය පාලනය කළා නේද පාලනය ගන්න බෑ ඒ වුණාට හැබැයි එතුමාට කන්ටැක්ට් එකද මොකද ඔබතුමාට පුද්ගලික වෛරයන් තියෙන ඔය ජනාධිපතිර බැහැල්ලු ජනාධිපතිව ඝාතනය කරන පොලිස්පති මේ රටේ ජනාධිපතිවරයාටත් වඩා බලවත් කියලා තමුන්නාසකේ ජනාධිපතිවරයාට වඩා බලවත් කතාවක් මෙතන කොහෙවත් නැහැ මං කියන්නේ මේ පොලිස්පතිවරයව ජනාධිපතිවරයාට ඉවත් කරන්න පුළුවන් බෑ හැබැයි අග්‍රාමාත්‍යවරයාට ඕන වෙලාවක ඉවත් කරන්න පුළුවන් 113 තියෙනවා නම් ඕන වෙලාවක පොලිස්පති වෙලවන්න පුළුවන් හැබැයි ඒ බලය තියෙන UMP එක ජනාධිපතියට නෑ ජනාධිපතිතුමාට නෑ ඒ නිසා තමයි ජනාධිපතියට ඒ නිසා තමයි UMP එකට තමයි පොලිසිය බලය තියෙන්නේ ඒ නිසා තමයි සුදේම මේගොල්ලන්ට ඕන විදිහට කොමිෂන් නටවන පොලිසිය නටවන මොකද අපි යන්නේ විතරයි මේ දේවල් කරන්න පුළුවන් කොමිෂන් ලොකු ප්‍රශ්නයක් කරලා තියෙනවා කියන එක අපි දන්නවා විරාමයට යනවා දෙවන වටේ අවසන් අවස්ථාව තුෂාර ඉදිරිල් මන්ත්‍රීතුමාට චන්දිමාල් ශ්‍රියන්ත මහතා ඉන්නවදුරකට චන්දිමාල් මහතා අයිබුවන් ඔව් අයිබුවන්
ප්‍රශ්න අහන්න පුළුවන් ඔබතුමාට මට දැනගන්න අවශ්‍යතාවය තියෙන එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරු මන්ත්‍රීවරු දෙදෙනාගෙන්ම ඔව් ඔබතුමාලා දන්නවා ඇති දැන් මේ වෙනකොට හම්බන්තොට තෙල් පිරිපහදු අලුතෙන් ආරම්භ කරන්න යෝජනා කරලා තිනවා සිංගප්පූරුවට සිංගප්පූරුව සහ ඔමාන් රාජ්‍ය ඇති හැබැයි පේනන ඇත්ත මෙතික් කලක් බොරුව තමයි එක්සත් ජාතිපක්ෂයේ මේ රටේ වැපරුවේ නිසා පේනන ඇත්ත තමයි අවුරුදු කියන්නේ සිංගප්පූරුවට ලබා දෙන්නේ. හැබැයි මේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද? ඒ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රගේ කොන්ත්‍රාත්තුවක් නේද මේ ඉෂ්ට කරන්න යන්නේ? මොකද තවමත් අර්ජුන් මහේන්ද්‍ර කියන්නේ සිංගප්පූරුවේ ඉඳන් ලංකාවේ ආර්ථික මෙහෙවන්න. හරි? ඒ වගේම තමයි මට දැනගන්න ඕනේ මේ 100%ම සිංගප්පූරුවට නේද ලබා දුන්නේ කියන එක. ඒ වගේම තමයි මට තවත් අහන්න ප්‍රශ්නයක් ඉතුරුලා තියෙනවා. එනම් මේ වෙන විට මේ රටේ සිවිල් යුද්ධයක් ආරම්භ වුණා. සිවිල් යුද්ධ කීපයක් ආරම්භ වුණා. ඒ සිවිල් යුද්ධ කීපයකම ආරම්භය එක්සත් ජාතිපක්ෂයයි ආරම්භ කළ තිබුණේ. ඉතින් ඒකේ සාපයක් තියෙනවා මේ භූමියේ. ඔබලට නොපෙනෙන මෙතෙක් කල මිනිසු නොදැක්ක මෙතෙක් කලක් එක්සත් ජාතිපක්ෂයට පාලන බලයක් ගන්න බැරි මේ මැතිතුමා සිවිල් යුද්ධ දෙක හැටියට ඔබ අදහස් කරන්නේ මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණේ අරගලයේද මොකද්ද? ඔව් දෙම උතුරු යුද්ධයත් මේකට වළක්වයි. මොකද අගමැතිතුමා එකසරයක් පාර්ලිමේන්තුවේදී සමස්ත රටවැසියන්ගෙන්ම සමාව ඉල්ලුවා. මේ උතුරු යුද්ධය ආරම්භ කරේ ඒගොල්ලෝ කියන්නේ. ඔව් චන්දිවල් මැතිතුමා ඉක්මනින් ප්‍රශ්න අහන්න ඔබතුමාගේ. ඔව් උතුරු යුද්ධය ආරම්භ කරේ තෙතුමල්ලා. ඒතර දකුණේ සිවිල් යුද්ධය මේ සිවිල් යුද්ධ සියල්ලගේම ආරම්භය මේගොල්ලෝ. ඉතින් මේ රටේ සාපයක් තියෙනවා. එක්සත් ජාතිපක්ෂයට තව අවුරුදු 20 ගණනක් යනතාවට බලයක් ගන්න බැරි. මෙතෙක් කලක් මේ බලය ගන්න උත්සාහ ගත්තට ගන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි සබහාදාමේ දඩුවම. ඔව් ඔබතුමාගේ අදහස් දක්වන්නේ ප්‍රශ්න අහන්න කරුණා කරලා. ඔව් මේ ඔබතුමාලා උත්සාහ ගන්නත් මේ සාපෙන් ගැලවෙන්න. හොඳයි බොහොම ස්තුති ඔබතුමා. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔව් සමා වෙන්න මට අවස්ථාව දෙන්න බෑ. අපිට කාලේ පෙරඳ ප්‍රශ්න තියෙන නිසා ඔබතුමා අවස්ථාව ගන්න. එතන මම හිතන්නේ මට උත්තරයක් දෙන්න නම් තමුන්නාන්සේ ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. එතුමා පළවෙනි ප්‍රශ්නේ අහුව දැන් 130ක් ඕමාන්ට කියන 100%ක්ම සිංගප්පූරුවට දෙන්න දයන්. එතකොට මේක ඊට පස්සේ තර්ජුන් මහේන්ද්‍ර දින්නේ කියන කාරණා. එතකොට අවසාන ප්‍රශ්නේ මේ උත්සාහයක් ගන්නත්ද මේ සාපේන් ගැලවෙන්න කියලා කතාවක් මට ඇහුණා. විශේෂයෙන් තමුන්නාන්සේට ඕක සාපයක් වුණාට අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. තමුන්නාන්සේ මං හිතන්නේ මේ මගේ ඉස්සරහ ඉඳගෙන ඉන්න දෙන්නටත් වඩා මේ අන්ධ විදිහට ඔය එක්තරා මතවාදයක් වෙනුවෙන් කඩේ යන බවක් තමයි මට පේන්නේ. විශේෂයෙන් අර සිවිල් යුද්ධ දෙකකට එක්සත් ජාතික පක්ෂය මූලික වුණා කියන කාරණේ මම ප්‍රතික්ෂේප කරනවා. මොකද 1971 මේ රටේ සිවිල් අරගලයක් ඇති වුණා ජනතා විමුක්ති පෙරමුණ අවස්ථාවේදී. ඒ වෙනකොට රටේ පාලනය කරන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවක් තමයි තිබුණේ. ඉතින් ඒ ආණ්ඩුව තුළ තමයි මේ රටේ එහෙම සිවිල් යුද්ධයක් ඇති වුණේ. එතකොට අපිට දෙවෙනි ජනතා විමුක්ති පෙරමුණේ යුද්ධයට අපිට කල් ගහන්න සිද්ධ වුණා 1998. එතකොට තමුන්නාන්සේ මේ ඵලය ගැන කතා කරනවා, හැදිච්ච ගෙඩිය ගැන කතා කරනවා. හැබැයි මේ රටේ ජාතිවාදය හාහපුරා කියලා ඇති කරුවේ කවුද? ජාතිවාදයේ නිර්මාතෘවරුන් කවුද කියන එක ආපස්සට අතගාගෙන යන්න පුළුවන් නම් මේ රටේ ජාතිවාදයේ නිර්මාතෘවරුන් හැටියට මම අදටත් චෝදනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමයි එක්සත් ජාතික පක්ෂය කියන පුළුල් සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජාතීන් සමසේ සිටිය හැකි වාතාවරණයක් තුළ කඳවුරක් හදාගෙන අන්තවාදී සිංහල කඳවුරක් හදාගෙන ඒ ඇතුළට රිංගල තමයි ජාතිවාදයේ හාහපුරා කියලා ආරම්භ කරේ ජාතිවාදයේ නිර්මාතෘවරු තමයි තමුන්නාන්සේලා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක මම චෝදනා කරනවා. ඒ හදපු වෘක්ෂයෙන් ඇතිවෙච්ච ඵලය තමයි අපිට 1988 අපිට භුක්ති විඳින්න සිද්ධ වුණේ. ඒ නිසා තමුන්නාන්සේට ඒක අපිට චෝදනා කරන්න බෑ. ඒකත් තමුන්නාන්සේටම වළඳන්න කියන එක මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියනවා. එතකොට පළවෙනි ප්‍රශ්නට උත්තරය. එතුමා අහපු පළවෙනි ප්‍රශ්නේ දැන් එතනත් එතුමා එක්තරා කල්පිතයක් නවාගෙන එක්තරා සමීකරණයක් නවාගෙන අර්ජුන් මහේන්ද්‍රන් සමානයි සිංගප්පූරුව සමානයි අර්ජුන් මහේන්ද්‍රන් එතුමා නිර්මාණය කරන්න තියෙනවා. එතුමා හිතාගෙන අර්ජුන් මහේන්ද්‍රන්ගේ තමයි සිංගප්පූරුව කියන එක නෑ. සිංගප්පූරුව කියලා කියන්නේ මේ ලෝකයේ තුල විශාල වෙළඳ ජාලයක් වෙළඳාම පිළිබඳව ලෝකයේ විශාල කටයුතු සම්බන්ධීකරණය කරන හුවමාරු
ජාලයක් තියෙන ව්‍යාපාරික අතින් හැම අතකින් ඉස්සරහට ගිය රටක්. ඉතින් අර්ජුන් මහේන්ද්‍රන් කියලා කියන්නේ ඔය සිංගප්පූරුව කියන කාරණය තුල සමහරවිට කොහේ හරි උමගක ගුහාවක කොහේ හරි අස්සක මුල්ලක හැංගිලා ඉන්න කුරුමිණියෙක් විතරයි අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ. ඉතින් එතුමා අර මවාගෙන ඉන්න කල්පිතය තුල කොටුවීම පිළිබඳව මම විශේෂයෙන් කනගාට වෙනවා. එතකොට ඒක මට එතුමාට උත්තරයක් දෙන්න අවශ්‍යයි. දැන් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයලා හම්බන්තොට විශාල මුදලක් වැය කරලා හැදුවනේ වරායක්. ඒ වරාය හැදුවේ මේ ලංකාව බලබලා ලංකාව බලබලා නැව් යනවා කිව්වනේ. මේ අවුරුද්දකට කොච්චරද නැව් යනවා කිව්වනේ. අපරාධේ අපි මේ නැව් ටික ගෙන්න ගන්න මේ නැව් ටිකට අඩුම තරමේ අපිට ඉන්ධන ටික සපයලා හරි අපිට විශාල මුදලක් අපිට ගන්න පුළුවන් කිව්ව එහෙම කතා කිව්වා. වතුර දුන්නත් ඇති කිව්වා. ඔව් ඒ යන නැව් වලට ඉන්ධන නෙමෙයි යන නැව් වලට වතුර දෙන්නත් පුළුවන් කියලා කිව්වා. ප්‍රශ්නේ පළමුව කාරණේ මේ බංකරින් කියන්නේ ওই තෙල් ලබා දෙන එක අපේ කාලේ ක්‍රියාත්මක වුණා. හැබැයි මහින්ද සමරසිංහ මැතිතුමාම පිළිගත්තා ඔබතුමල්ලයි ආණ්ඩුවාම තමයි මේ බංකරින් නැති වෙච්ච හිඳ මිලියන 450 කවුරුද්දකට පාඩු වෙනවා. ඔබතුමල්ලා නවත්තල දැන් අහුවම හරියනවද කවුද මේ කොහොමද තෙල් දෙන්නේ කියලා? ඒ තෙල් දෙන එක නෙමෙයි ඔබතුමල්ලා. ඒක මහින්ද සමරසිංහ පිළිගත්තා. මේ කාලේ ඇමති කාලේ ඒ කාලේ දැන් මේ කාලේ ඇමති කාලේ මම අපිට මම ওই ප්‍රශ්නට උත්තර දෙන්න මට අවශ්‍යත් නැහැ. මොකද මහින්ද සමරසිංහ මහත්තයා කියන්නේ මගේ ඒ කාලේ ඒ දැන් දැන්නේ මගේ ඒ කාලේ ඇමති වෙස් ෂෙප් පිළිගත් පාලකේ ඒ කාලේ නේ බංකරි නැවැත්වුවද නැද්ද කියන්නේ? හරි බංකරි නැවැත්වුවද නැද්ද? මම ඒකට උත්තර දෙන්න මම සූදානම් දන්නේ 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 මම මොකටද මහින්ද සමරසිංහගේ ප්‍රශ්න නෑ නෑ මහින්ද සමරසිංහ නේ මගේ ප්‍රශ්න හරි මගේ ප්‍රශ්න උත්තර දෙන්න මහින්ද සමරසිංහ මගේ ප්‍රශ්න උත්තර දෙන්න දැන් මම බලේ මහින්ද සමරසිංහ තමුන්නාසලත් එක්ක එකට ඉන්නවා නම් තමුන්නාසලගේ කණ්ඩායමේ කූඩාරමේ මිනිහෙක් නම් මම මොකටද මහින්ද සමරසිංහගේ කතාව වලට මම උත්තර දෙන්නේ? මගේ ප්‍රශ්නේ උත්තර දෙන්න මට අවශ්‍ය නැහැ. මේක තෙල් ගාන එක නැවතුනද කියලා අහන්න. ඔව් නැවුවා තෙල් ගාන බංකරින් කියන්නේ නැතුව මට මට කියන්න තියෙන ප්‍රධානම කාරණේ තමුන්නාසලාට සැලැස්මක් නැතුව හම්බන්තොට වරාය හැදුවට අපි ඒ ඒකට එක අර්ථයක් එකතු කරගන්න තමයි අපි මේ මේ වගේ තෙල් පිරි පහදුවක් අපි ගේන්න උත්සාහ කරන්නේ. ඔබ 2014 තාව. තෙල් පිරි පහදුවක් අපි මෙතෙන් පරිසර දූෂණය වෙන කියලා ඔබතුමාල බිල්ල වේකේදා ඔබතුමාල හම්බන්තොට මන්ත්‍රීතුමා අපි කෙටි ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ඔය වරාය හදපු එක වැරදිද? ඒක වැරද්දක්ද? නෑ වරාය හදපු එක වැරදිද? ඔව් වැරදි. වරාය හදපු එක වැරදි. එහෙනම් විකුණගත්තා. වරාය හදපු එක වැරදි. ඇයි විකුණගත්තේ? වරාය හද ඒක කවුද පළවෙනි සැරේ විකුණගත්තේ? ඇයි විකුණගත්තේ? කවුද පළවෙනි සැරේ විකුණගත්තේ? කවුද පළවෙනි සැරේ විකුණගත්තේ? ඒක දැන් බිලියන ගානක් එකයි තමයි. කවුද ෆීසිබිලිටි රිපෝට් එක? අනිල් වික්‍රමසිංහ ෆීසිබිලිටි රිපෝට් එක කර ඒක සුසුසුයි කියලා පිළිගන්න. බැලන්ස් ආ අපි ඒක බදු බදු මම අපි එදා ඉඳන් කිව්වා රනිල් වික්‍රමසිංහ තමයි පළවෙනිම ෆීසිබිලිටි එක කරලා තමුන්නාන්සලා කාන්තාරේක කාන්තාරේ මුල්ගල කාන්තාරේ තමුන්නාන්සලා තේ කඩයක් දැම්මහම මොකක් හරි යන පාරක් හරි හදන්න ඒ නිසා අපි ඒක දිගින් දිගටම අපිට දරාගත නොහැකි නිසා අපි බදුපදනමක් මත අපි චීන සමාගමකට අපි ලබා දුන්නා. කොච්චර කාලයකට? තමුන්නාංශගේ ඔය විකිණීම කියන වචනේ කරුණාකරලා තමුන්නාංශගේ කොච්චර කාලයකට ගන්න? තමුන්නාංශලා විකුණපෙව්වා. අපිට පුළුවන්කමක් ලැබුණා බදුපදනමකට බදුපදනමක් යටතරපත් කරලා අපේ රටේ තිබි. අයි තමුන්නාංශලා මේ මොකද? මොනවද මේ 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 ශැංග්‍රිලා ශැංග්‍රිලා බැංගිලා ඒක ගත්තද අපෝ බැංගිලා ගත්තද ගත්තද අද ආණ්ඩුවේද ඔව් ගත්තද ගත්තද බෝඩ්සෙට් ව්‍යාපාර බෝඩ්සෙට් මොනවද වික්කේ බෝඩ්සෙට් තමුන්නාසලා වික්කේ සම්පූර්ණ කොහෙද වික්කේ තමුන්නාසලා සින්දක් කර වේකුණා තිබෙනවා බෝඩ්සෙට් පට්ටපල් බොරු කියන්නේ බෝඩ් කියන්නේ තමුන්නාසලා බොරු කියන්නේ බෝඩ්සෙට් අපි වික්කා බෝඩ්සෙට් තමුන්නාසලා ඔබතුමාලා බෝඩ්සෙට් වික්කා සම්පූර්ණ පරම්පරා අටකට නේ පරම්පරා අටකට දැනගෙන කතා කරන්නේ ඔව් අක්කර 8ක් සින්නක් කරලා දෙනවා අක්කර 8ක් ආ හෝඩ් සිටි අක්කර කීයද හෝඩ් සිටි අක්කර කීයද
මට අවශ්‍ය වෙන මට මේ කාලේ යනවා. ඒ නිසා මම විශේෂයෙන් වැඩ පිළිවෙලක් නැතුව හදපු වරායල් වලට අර්ථයක් එක්කව කරගන්න වැඩසටහනක් හැටියට තමයි විශේෂයෙන් අපි මේක දකින්නේ. එතකොට ඒකම මට විශේෂයෙන් කියන්නට ඕනේ දැන් විශාල චෝදනාවක් ආවා 2018 වසරේ අයවැය ලේකම් විශාල මුදලක් වෙන් කළා ඒ අමාත්‍යාංශ වලට වැය ශීර්ෂයන් වලට මෙන්න විශාල මුදලක් ඒ වැය ශීර්ෂයන් වල විශාල මුදලක් කිව්වේ නෑ ඒවා ඒවා ගියා කිව්වා විශාල ප්‍රතිශතයක් ඉතුරු වුණා ඒ වගේ චෝදනා ආවා අපි අහන්නේ හරියටම සාමාන්‍යයෙන් අපි බොහොම ප්‍රායෝගිකව දන්න දෙයක් තමයි හැම වැඩ කොටසක්ම සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිම මාස දෙකේ තමයි ඉතාමත්ම කඩිනමින් අවසාන විනාඩිය අයියෝ මගේ මට කාලය යනවා තේරුණේ නෑ මට එහෙම කරන්න එපා අවසාන මාස දෙකේ තමයි හැම වැඩ කටයුත්තක්ම කඩිනමින් සිද්ධ වෙන්නේ මෙතුමාලා පැහැර ගත්ත ආණ්ඩුව ඒ පැහැර ගැනීම නිසා සංචාරකෙන් වැඩියෙන් මේන කාල සීමාව අපේ හෝටල් කර්මාන්තේ 125කින් පහළ වැටුණා හැම අමාත්‍යාංශයකම කඩිනමින් 100කටම වැඩි සම්පූර්ණයෙන් ඒ අපේ රටේ සංවර්ධනය එක මාස 6කට අපි අදර දැන් මේ මාර්තු අප්‍රේල් අපි දැන් මේ අයවැය ලේකණයක් ගේනවා අපි මොකටද අපේ කාලේ සම්පූර්ණයෙන් අපේ රටේ ප්‍රගමනයක් තිබිච්ච ඒ කාලේ මාස 6කින් මේ රට ආපස්සට ඇද්දා එහෙම ආපස්සට ඇදලා තමයි මේ අය දැන් මේ චෝදනා කරන්නේ එතකොට අපි මේ සිහින මාලිගා දකින්නවා කියලා කියන සිහින දකින්න ඕනේ සිහින දකපුවාම තමයි ඒ සිහින ඉෂ්ට කරගන්න යන්නේ දැන් හරි බොහොම අවඥාවට පත් කරන මේ කසාද බඳින ජෝඩුවකට මේ ලක්ෂ 100ක් දැන් ණය දෙනවලු මොන කෙහෙල් මලකටද ලක්ෂ 100ක් ණය දෙන්නේ ඒකේ අපි කතා කරලා තියෙන ලක්ෂ 10 සිට 100 දක්වා ඉන්දිකන් රුද්ද මන්ත්‍රීතුමාට ඕනනම් ලක්ෂ 100 ගන්නත් පුළුවන් එයාගේ වත්කමේ හැටියට සුදේශ ඔබතුමාට ඕනනම් ලක්ෂ 10 ගන්නත් පුළුවන් කොහෙවත් මේ ලක්ෂ 100ක් කියන නීතියක් දාලා නැහැ අපි උත්සාහ කරන්නේ අරමුණක් නැතුව දැන් සාමාන්‍ය සමාජයේ අරමුණක් නැතුව ඉන්න තරුණ ජෝඩුවට මෙතුමන්ලා කාලේ දැක්කනේ කසාද බඳින්න තිබිච්ච ගාස්තුව රුපියල් 1000ට තිබිච්ච එක රුපියල් 5000ට වැඩි කෙරුවා කසාද බඳින එකත් එපා කරෙව්වා මෙතුමන්ලා කාලේ අපි අලුත් තරුණ ඒ යුවලවල් වලට අපි අරමුණක් දෙනවා ගෙයක් හදාගන්න එහෙම ණය මුදලක් දෙනවා ඒ විතරක් නෙමෙයි විදේශීය ශ්‍රමිකයින් අපි දන්නවා කටුමැටි බිත්ති පැල්පත්වල ඉන්න අපේ අහිංසක කාන්තාවන් ඒ විදේශයකට ගිහිල්ලා ආපහු ගෙදරට එනකොට ස්වයං පුරුෂයා නන්නත්තාරයි ඔහු බීමතර ඇබ්බැහි වෙලා ළමයි ටික සීසීකඩ හදන්න මාලිගාවක් සිහින මාලිගාවක් හිතේ තියාගෙන තමයි විදේශගත වෙන්නේ ආපහු එනකොට අර පැල්කොටේ සම්බෝලයි බතුයි කාලා හිටපු දරුවෝ ටික නන්නත්තාරයි ස්වයං පුරුෂයන් නන්නත්තාරයි රජයක් හැටියට අපි එව්වට තමයි මේ අර්ථයක් දෙන්න හදන්නේ ඒ අය ඒ ශ්‍රමිකයන්ගෙන් අපේ රටට ගලාගෙන එන මුදල් ටික අරගෙන ඒක කාබාසිනියක් කරලා දාන එක විතරක් නෙමෙයි අපි කරන්නට ඕනේ ඒ අයට නිවසක් හදාගන්න අපි ණය දෙනවා ඉතින් මේවා මේගොල්ලෝ බොහොම අවඥාවට ලක් කරනවා මේ සිහින මාලිගා හැටියට සිහින මාලිගා සිහින තමයි මිනිස්සු ජීවත් කරවන්නේ මිනිස්සුන්ට සිහින අවශ්‍යයි සිහින නැතුව නිකන් මේ මැට්‍රෝ ගොබ්බේ වගේ හිටියොත් අපි කවදාවත් අපි ඉස්සරහට යන්නේ නැහැ. අවසන් කරමු. ඒ නිසා මම විශේෂයෙන් කියන්නේ අපිට සිහින තියෙනවා රජයක් හැටියට. අපි ඒ සිහින ඔස්සේ යනවා. ඒ සිහින ඔස්සේ අපේ රටේ ජනතාව අපි අරගෙන යනවා. අපිට අවශ්‍ය වෙන්නේ පවුලක සිහින ඉෂ්ට සැබෑ කරවන නෙමෙයි. තමුන්නාන්සලා එක පවුලක සිහින සැබෑ කරවන්න කැප වෙලා ඉන්න જાතියක්. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ
අපේ ආගමතුමාගෙන් පටන් ගත්තාම අපේ ආගමතුමාට සිහිනයක් නැහැ. අපේ ආගමතුමාට සිහිනයක් නැහැ. එතුමාට ඔටුනු බලන් දෙන්න කුමාරයෙක් නැහැ. දැක්මකුත් නැහැ. වැඩපිළිවෙලකුත් නැහැ. තමයි තමුන්නාන්සලාගේ එක පවුලක් වටේ දැවෙන සිහින රාජ්‍යයක්. පවුලකට ඔටුනු බලන් දාන්න හදන තමුන්නාන්සලට වැඩිය මේ රටේ ජනතාවගේ සිහින ඉෂ්ට කරන්න කැපවෙච්ච කණ්ඩායමක් හැටියට මම තමුන්නාන්සලට අපි ඒ ගමන යනවා කියන එක කියනවා. හොඳයි බොහොම සුදුසුයි අපි අවසන් විරාමය ලබා ගන්න. වර්තමාන දේශපාලන තත්ත්වය සාකච්ඡා කළ බල දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාවට ආරම්භ වන්නේ අපි දිවි චානක මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙන අවසාන වටේ ආරම්භ කරන්න. සුදේව මම තුෂාර ඉන්දිරුන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න කීපයට ඉක්මනින් පිළිතුරක් දෙන්න. මෙතුමා කිව්වා ටුවරිස්ලා නොවැම්බර් මාසේ අඩු වුණා කියලා 120ක් 25ක්. හැබැයි වාර්තාවම කියනවා ටුවරිස් arrival to Sri Lanka were up 16.8% 116.8%කින් 2017 නොවැම්බර් වලට සාපේක්ෂව 2018 වැඩි වෙලා තියෙනවා. අනිත් එක සුදේව මේක ඇත්තටම රාජ්‍යාංශය නෙවෙයි. මේ ටුවරිසම් ලංකාවේ ඇත්තටම වැඩි වෙන්න ප්‍රධානම හේතුව මොනාණ්ඩුව තිබුණත් පෞද්ගලික අංශය තමයි මේකේ දැඩි ශ්‍රමයක් දරන්නේ. හැබැයි අපේ රාජ්‍යාංශය වෙලාවකට අපි ක්‍රෙඩිට් එක ගන්නවා, වෙලාවකට ඔබතුමාල් ක්‍රෙඩිට්. ඔබතුමාල්ලා කියනවා දැන් ලෝංගලි ප්ලැනට් දුන්නා කියලා ඔබතුමාල්ලා 2019ට අංක 1. හැබැයි 2013 අපිත් ලෝංගලි ප්ලැනට් නම්බර් 1. ඊට පස්සේ 2014 නිව්යෝක් ටයිම්ස් නම්බර් 1. හැබැයි මේකේ වැඩි මහන්සි එන්නේ පෞද්ගලික අංශය. ඔබතුමාල්ලට අපිට ක්‍රෙඩිට් ගන්න පුළුවන්. හැබැයි මේකේ නියම ක්‍රෙඩිට් එක යන්න ඕන පෞද්ගලික අංශය. ඇත්තටම රාජ්‍ය දායකත්වය ඉතාමත් අඩුයි. මේ වෙළඳ ශේෂය අඩු කරගන්න පුළුවන්. මේ ආදායමද පරතරය අඩු කරගන්න පුළුවන් හොඳම සෙක්ටර් තමයි මේ ටුවරිසම්. හැබැයි අපි ඒක හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම සුදේ මෙතුමා කිව්වා හම්බන්තොට වරාය බොරුවට හැදු. මේ හම්බන්තොට වරාය කියන්නේ මේ තනි ව්‍යාපෘතියක් නෙමෙයි. මේක ව්‍යාපෘති ගන්නා වරාය ගුවන්තොටුපළ හයිවේ එක කර්මාන්තපුරේ. මේක තමයි තනි ව්‍යාපෘති. මේ ව්‍යාපෘති ඔක්කොම මේකට සුදේව එනවා කම්පැනිස් 12ක්. රටවල් 6කින් කම්පැනිස් 12ක් එනවා කර්මාන්තශාලා. මේ කර්මාන්තශාලා ඇවිල්ලා එනර්ජි ප්ලාන්ට් එකක් එනකොට මෙතුමල්ලා බිල්ලෝ මැව්වා මේකෙන් පරිසරය දූෂණය වෙනවා, සිමෙන්ට් ෆැක්ටරි එනකොට කිව්වා මේකෙන් පරිසර දූෂණය වෙනවා, වැඩක් නැහැ කියලා. හැබැයි අද මෙතුමල්ලා ඒකේ ඉන්නෙත් එනර්ජි ෆැක්ටරි, සිමෙන්ට් ෆැක්ටරි එහෙමයි. අද සුදේ මම කියාගෙන යන පීක් එනර්ජි ප්‍රයිවට් ලිමිටඩ් මේක ආවා, ශ්‍රී රේණුකා සුගර් ලිමිටඩ් ආවා, ඊළඟට හේලිස් ඇඩ්වර්ටයිස් ආවා, ඊට පස්සේ ටාටා සිමෙන්ට් ආවා, ඊට පස්සේ අශෝක් මහේන්ද්‍ර ඇඩ්වාන්ස් සර්ෆර් ඉන්දියා සමාගම, මේ වගේ සමාගම් 12ක් ආවා. අර්ජුන් රණතුංග ඇමතිතුමත් මේකට එකඟ වුණා. අන්තිමට ඇමතිවරයාත් මාරු කර අන්තිමට එතුමා එකඟ වුණා කියලා. ඔබතුමාලට මේ අවුරුදු 4 කල් මරන් නැතුව එදා මහින්ද රාජපක්ෂ ඇමතිතුමාගේ වැඩපිළිවෙල ගෙනිච්ච නම් ඔබතුමාලට මේක දෙන්න වෙන්නේ නැහැ චින්ට. ඒ වගේම සුදේව මේ අයවැය තුල අපි මේ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් ඉන්නේ. හැබැයි මේ අයවැය තුල උපාධිධාරීන්ට රැකියාව ලැබෙන විදියක්, තරුණයන්ට රැකියාව ලැබෙන විදියක් මම දැක්කේ නැහැ. උපාධිධාරීන් අද 70,000ක් ඉන්නවා පාරිසුදේව. මේ 70,000න්ම 1,000කට වෘත්තීය පුහුණුව ලබා දෙන්න විතරයි මේ අයවැය තුල මම දැක්කේ. එතකොට 69,000කටම වෙන දෙයක් නැහැ. දකුණු පළාතේ විතරක් ඉන්නවා සුදේව 9,444. ඒ වගේම මේ හැම පළාතකම මේ වගේම ඉන්නවා සුදේ. මේගොල්ලෝ ගොඩක් දුප්පත් අම්මලා තාත්තලගේ ළමයි. සාමාන්‍ය පෙළ අමාරුවෙන් කරලා, උපස් පෙළ අමාරුවෙන් කරලා, මහ පොළ ශිෂ්‍යත්වයෙන් 2500 ජීවත් වෙලා අමාරුවෙන් උපාධිය ගත්තම 5000 අමාරුවෙන් 5000 දීපින්ද ජොබ් බෝඩ් නැහැ. හරි කමන්නේ, ඔබතුමා එහෙම කියනනම් කමන්නේ. මේ අමාරුවෙන් ඉගෙනගෙන 70,000ක දින්න පාරේ. අද මංගල සමරවීර මැතිතුමා කියනවා අපිට බැදීමක් නැහැ මෙතුමලට රැකියා දෙන්න. හැබැයි ඔබතුමලට ඒක කියන්න අයිතියක් නැහැ. මොකද ඔබතුමල්ල රැකියා මිලියනයක් දෙනවා කියලා ආවේ, 110,000ක් දෙනවා කියලා ආවේ. හැබැයි අද මහ බැංකු වාර්තාවෙම පෙන්වන 454,000ට සුදේව තිබුණු රැකියා හිමිලා තියෙනවා. රාජ්‍යංශේ ඒ වගේ පෞද්ගලික අංශේ 450,000 110,000 දෙන්නාවේ, උපාධිධාරීන් 70,000 පාරේ. එහෙනම් සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් නංගිට මල්ලිට මොකද්ද වෙන්නේ කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ වගේම සුදේව අපි හේෂ මන්ත්‍රීතුමා කිව්වා පඩි වැඩි කරා කියලා. මම පිළිගන්නවා. ඔබතුමා 10,000ක පඩි වැඩි වීමක්, 10,000, 12,000, 15,000 එහෙම පඩි වැඩි වුණා. හැබැයි සුදේව ඊට සාපේක්ෂව ඊට වැඩිය බදු වැඩි වුණා. රටේ මූර්ත වැටුප ගත්තම 2014ට සාපේක්ෂව 112%කින් මූර්ත වැටුප කඩාගෙන වැඩිලා තියෙනවා 2017 වෙද්දි. 18 වෙද්දි තාම
මුදල් වාර්තාව ආවේ නැහැ 17 වෙද්දි විතරක් 112කට මූර්ත වැටුප කියන්නේ තමන්ගේ පඩියෙන් ලබා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. පඩිය වැඩි කරාට වැඩක් නැහැ අනිත් පැත්තෙන් බදු ගහලා ගන්න ඕන. 2014 1.1 බදු තිබුණේ. හැබැයි අද වෙද්දි 2009 වෙද්දි බිලියන 2 දක්වා අපතුමල්ලා බදු ආදායම් වැඩි කරනවා. බිලියනයකින් අවුරුද්දක බදු ආදායම් වැඩි කරනවා. මේ වෙද්දි 2014ට සාපේක්ෂව බිලියන 3කට වැඩි ඔබතුමල්ලා බිලියන 3කට වැඩි ඔබතුමල්ලා බදු අරගෙන තියෙනවා. මේ ජනතාව තමයි මේව ගෙවන්නේ. ඒ නිසා බිලියන 3000ක් සමාවෙන් බිලියන 3000කට වැඩිය බදු අරගෙන තියෙනවා. මේව ජනතාව ගෙවන්න ඕන. ඔබතුමල්ලට පෙන්වන්න පුළුවන් ආදායම වැඩි කරගත්තක. හැබැයි මේ ආදායම වැඩි කරගන්න ඕන දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ගන්න බදු ප්‍රමාණය අඩු වෙන්න ඕන. එහෙම අඩු වෙනකොට වැඩි කරගත්ත නම් ඔබතුමල්ලා මේකේ මේ ආදායම වෙන විදිහ මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතුමල්ලා දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු වෙන්නෙන්න වැඩි වෙනවා. බදු ප්‍රමාණය. එතකොට මේකෙන් ඇති වැඩක් නැහැ. අහිංසක මිනිහට බදු ගහලා ඔබතුමල්ලා ආදායම් වැඩි කරගන්න මේගොල්ලෝ වැඩක් නැහැ. ඒ වගේම ඔබතුමල්ලාට කියන්න තියෙන මේ රට වෙනුවෙන් ගන්න ඕන තීරණ අපි කුහක වෙන්නේ අනිවාර්යෙන් ඔබතුමල්ලාට සහයෝගය දෙන්න. ඕනේ මේකට. මම සහයෝගය දෙනවා. ඒ නිසා ඔබතුමල්ලාට කියන්නේ මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් ජනතාවගේ ඡන්දය තිය දෙන්න කියලා මං ඉල්ලනවා. ස්තුතියි. ස්තුතියි හේෂාවිතනගේ මන්ත්‍රීතුමනි අවස්ථාව. සුදේව අපේ දීවි චානක මන්ත්‍රීතුමා කියපු කාරණාවක් එක්ක මම එකඟ වෙලා එතනින්ම මගේ කතාව ආරම්භ කරන්න අවසාන වටේ. එතුමා කිව්වා මේ ටුවරිසම් වලින් පුළුවන් වෙළඳ ශේෂයේ මග අවරව ගන්න මේ ආර්ථිකයට හයිය දෙන චක්‍ර දෙන එක ඇත්ත. හැබැයි කොහොමද ගරු මන්ත්‍රීතුමා ටුවරිසම් මේ දියුණු කරන්නේ? ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේම ඔබතුමාලගේම දේශපාලන සගයෝ මේ රටේ අහිංසක විදේශිකයෝ දූෂණය කළ මරලා දාන යුගයකට ආපු කාලය ඔක ටිකක් අමාරුයි. අමතක කරව ගන්න ඕනේ මේ රටට. ඒසා අපි කාගෙත් අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඔබතුමා පිළිගන්න ඕන කාරණාව තියෙනවා. මේ මේ ආණ්ඩුවේ මේ ටුවරිසම් ප්‍රොමෝට් කරේ නැහැ කියන කතාව කොහෙවත් කියන්න යන්න එපා. ඒ තංගල්ල පැත්තේ ටුවරිසම් තාම හරියට පොරිනස්ල එන්නේ නැහැ ඔය කරපේ අර දෙකේ පන්තියේ සක්කිලි වැඩේ නිසා. ඒසා මම මේ වගේම තව ඔබතුමා කිව්වා තව කාරණාවක් මේ බදු ආදායම වැඩි කරගන්න කියලා. මම නම් අහලා නැහැ ලෝකේ මොන රටක්වත් මේ තුන්වෙනි ලෝකයේ රටවල් බදු අඩු කරලා ඉවර වෙලා ගිහලා දැන් බදු මේ ආදායම වැඩි වෙනවා කියන්නේ මම තුමා ඔබතුමා සතුට වෙන්න ඕන. බදු ආදායම කියන්නේ මේ අහිංසක පුංචි මිනිසුන් ගන්න එක නෙවෙයි. ඔබතුමාල පහුගිය කාලේ අය කරපු නැති බදු හොරු ටිකක් බදු දැලට අල්ලගෙන තියෙනවා. බදු නොගෙවපු මහා පරිමාණ ව්‍යාපාරිකු ටික අපි අල්ලගෙන තියෙනවා. ඔබතුමාල වෙනුවෙන් කඩේ ගියපු බදු නොගෙව හැංගිලා හිටපු කණ්ඩායම අල්ලගෙන තියෙනවා. ඒ අනුව බදු ආදායම රටේ ජාතික ආදායම වැඩි කරගන්නේ නැතුව කොහොමද ඉස්සරහට යන්නේ? සා ඒ කාරණාව ගැන ඒක මතක් කරන ගමන් ඊළඟට තව ඔබතුමාට කියන්න ඕන කාරණාද? ඔබතුමා කිව්වා මම හිතන්නේ බරපතල චෝදනාව දේශපාලන චෙක් විසින් අර මේ තංගල්ලේ පොලිස් අධිකාරීවරයා මාරු කරපු එක නතර කරගෙන. මම ඒක ගැන කියන්නේ නැහැ. ඔබතුමා කරන චෝදනාව සාධාරණද නැත්ද කියලා නැහැ. මම ඒ වගේම එක දෙයක් තව දෙයක් මතක් කරනවා. එමන අහිංසක දැරවියක් අවුරුදු 16ක ගෑන් ළමයෙක් දූෂණය කරපු ඔබතුමාලගේ පළාත් සභා මන්ත්‍රීවරේ පොලිසියේ මම දන්නේ මම මේ අධිකරණයේ තියෙන හින්දා මම මේක මේ දෙක කතා කරන්නේ. මම එහෙම කියනවා මට කියන්න පුළුවන් ඒ ගමේ පැත්තේ මිනිස්සු කියන්නේ එහෙමයි. පොලිසියේ මහා ලොකු සහයෝගයක් කොහෙන් හරි හයියක් දීලා තියෙනවා. එතකොට මට කියන්න වෙනවා මේ මන්ත්‍රීතුමාට හයියක් දුන්නා ඔබතුමාට හයියක් දුන්නේ නැහැ ඔය කියන කෙනා. කවුරු හරි ඔබතුමා අපේක්ෂා කරන ඔබතුමා ව්‍යංගාර්ථයෙන් කියන කෙනා දිවි චානක මන්ත්‍රීතුමාට වෙන හැන්දකින් බෙදනවා, ක්‍රිෂාන්ත මන්ත්‍රීතුමාට වෙන හැන්දකින් බෙදනවා කියන එක මම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒකින්ද ඔබතුමාට ගොඩක් හිතන්න තියෙනවා. ඒ හින්දා මේ ඒ කාරණාව ගැන පොඩ්ඩක් හිතන්න. දෙවනි එක ඔබතුමා කියනවා දැන් ජනාධිපතිවරණේ දැන් මෙතුමා කිව්වේ ඒ ජනාධිපතිවරණේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක අපි ඡන්දේ තියන්න සූදානම්, අපි අපේ එක්කෙනා තියන්නම් කියලා. ඔව් අපි ඒක දන්නෝ. දැන් අපේ පක්ෂේ නම් අපි ජනාධිපතිවරණ අපේක්ෂකය තෝරන්නේ කෘත්‍යාධිකාරී කමිටුවේ. ඔබතුමාලා මධ්‍යම කාර්ය සභාවෙන් තමයි තෝරන්න ඕනේ. හැබැයි ඔබතුමාලගේ තෝරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයානේ. ඒ එතකොට හිතා ගන්න පුළුවන් අපි ඉන්න තැන අපේ ස්වාධීනත්වය ඔබතුමාලගේ ස්වාධීනත්වය මේ රටේ ජනතාවට දැනගන්න හොඳ කාරණාව. ඒ වගේම මම තව කාරණාවක් කියනවා. මට පොඩි වෙලාවක් තියෙන නිසා මේ වෙලාවේ ඔබතුමා කියනවා අපේ මන්ත්‍රීතුමා මේ 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 යන විදියට මේ රටේ අපි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමා ඔය තංගල් මේ හම්බන්තොට වරාය ගැන ඔබතුමාලා පහුගිය කාලේ කරපු දේවල් ඔබතුමාලට කරන්න අපි දුන්නේ නැහැ. මේ වගේ මහා ලොකු කාරණා ටිකක් වුණා. එහෙම එකක්වත් ඔබතුමාලා නවත්තු එකක් කියන්නේ අපි විපක්ෂයේ ඉඳලා මැදිහත් වෙලා ඔබතුමාලා සිමෙන්ති ෆැක්ටරි නැවතුවද ඔබතුමාලගේ ව්‍යාපෘති එකක් කරන්න නැවතුවද අපිට නවත්තන්න බෑ. අපි කියන දේවල් කිසි දෙයක් කරන්න විපක්ෂය කියන එක සත්ත පහකට ඇහුවේ නැහැ. අපිට ඔබතුමාලා එක දෙයක් කරා. අර ඔබතුමාලා හදපු එයාපෝර්ට් එක බලන්න ගියාම අපේ මන්ත්‍රීවරුන්ට ගහලා ලෙව්වා චණ්ඩිදාල.
වෙඩි තියන්න හැදුව. ඒව කරා එහෙම ඔබතුමාල නවත්තපු දෙය නිසා මේ රටේ ජනතාවට මේ අපි කරන්න හැදුව නැත. ඔබතුමා මේ කිව්වා කවුද අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ වරායට මම ඇත්තටම ඔබතුමාලගේ පක්ෂයේ මන්ත්‍රීවරකෙ මම අදැහුවේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේකට මුල් ගල තිබුවේ කියලා නේ. ඒක බොහොම සතුරු වෙනවා එතුමා කියපු කාරණාව. හැබැයි එක දෙයක් තියෙනවා. ඔබතුමා තමයි ශක්්‍යතා අද්දේ. මුල් ගල තිබුවේ කියලා මම කිව්වා. මුල් ගල තිබුවේ. ඔබතුමා නෑ කියනවා මෙතුමා ඔබතුමා කියනවා. මෙතුමා මුල් ගල තිබුවේ කියලා කියනවා මම දන්නේ නෑ. හරි බොරුද කියලා මම දන්නේ නැති හින්දා ඔබතුමා කියන එක මම පිළිගන්නවා මුල් ගල තිබුවේ එතුමා නම්. අපි මේ වරාය ව්‍යාපෘති ඔබතුමාලා හදු පිටර නෙමෙයි හදන්නේ හිටි. අපි හැදුවනම් මේක මෙහෙම මේ චීනටවත් කාටවත් දෙන්න නෙමෙයි. මේ වගේ ලයිබෝර් විචල්ල ණය ක්‍රමයට අරගෙන 6-4 අරගෙන බෙල්ල හිර වෙන්න තොණ්ඩුව දාගන්නේ නැහැ. අපි මේක හැදුවනම් අර ඔබතුමාලා හොද්ද ලිපේ තියලා මාළු අල්ලන්නේ ගිහින් තියෙන්නේ. ඔබතුමාලා හොද්ද ලිපේ තියලා තමයි මාළු අල්ලන්නේ. අන්තිමේදී හොද්දට දාන්න මාළු අල්ලන්නේ බඩු නැහැ. මේ වරාය හදන්න ඉස්සෙල්ලා මන්ත්‍රීතුමා කරන්න තිබුණේ මේ අවට මේ දැන් මේ ඔයිල් රිෆයින් දැන් ගේන්න ඕනේ නැහැ. මේ ඉස්සෙල්ලා ගේන්න තිබ්බේ. ඔය කියන්නේ සිමෙන්ති ෆැක්ටරි ඉස්සෙල්ලා ගේන්න තිබ්බේ. ඔය කියන කාරණා ටික ඒ ප්‍රොජෙක්ට් එක ගියාට පස්සේ තමයි වරායට හදන්න ඕනේ. එතකොට තමයි වරායත් එක්ක මේ ආයෝජකව ගෙනහල්ලා මේක සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක් එන්නේ. ඔබතුමාලා එහෙම නෙවෙයි. හදිස්සියට ඔබතුමාලා හදන්න ගියා නම ගහගන්න ගියා අන්තිමේ මොකද උනේ? අන්තිමේදී මේ නායක වගන මේ රටට බැරි වුණා. ඒ ණය වලින් හිර වුණා. ඒ නිසා මන්ත්‍රීතුමා මෙහෙමයි මේ රටේ සංවර්ධන ව්‍යාපෘති වලින් හරි ගිය වැරදි ඒවා තියෙනවා. ඔබතුමාලගේ කාලේ අරමුණු උනේ සංවර්ධන ව්‍යාපෘති වලින් මේ රටේ අනාගතය ඔය කියන තැනට අරගෙන යන්න නෙමෙයි. සාර්ථක ආර්ථිකයක් ශක්තියක් හදාන්න නෙමෙයි. හදපු හැම ව්‍යාපෘතියකම බලාපොරොත්තු උනේ මම තමයි මේක කරේ කියලා ලෝකෙට පෙන්වන්න. එහෙම නැත්නම් අපි සතුරු වෙනවා. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුනා. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවා. හම්බන්තොට මහලුක සම්මන්ත්‍රණ ශාලාවක් ගැව්වා. හම්බන්තොට කොළඹ වගේ හොඳ මාර්ග පද්ධතියක් හැදුවා. හම්බන්තොට වරායක් හැදුවා. මත්තල එයාපෝට් එකක් හැදුවා. ඉස්සෙල්ලා වීර හදන්න කෝටි ගණක් වියදම් කළා හරි මේ ව්‍යාපෘති ගේන්නේ සියල්ල ණය මේ රටේ මිනිස්සු ණය කරේ රාජපක්ෂ මහත්තයලාද මේ ඉන්න අපේ ආණ්ඩුවද කියන එක මේ රටේ මිනිස්සු දන්නවා ණය වුණාට කමන්නේ නැහැ අපිට ආදායමක් එන්න ඕන ආදායම් මාර්ගයක් එන්නේ නැති ව්‍යාපෘති හදලා ආදායමක් නැතුව ඒ ණය ගෙවන්න අපි ණය අරගෙන ගෙවන කරමු නැත්තම් මොකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා අර ඔබතුමාල වගේ අර පොල්වත්යෙන් කඩලා ගෙනන්න බෑනේ මේ අපිත් ණය අරන් ගෙවන්නේ මේ ණය ඒ අවබෝධය මේ රටේ මිනිස්සුන්ට තියෙන ඔබතුමාල නැතුණාට ඒ ණය අරගෙන මේක ගෙවන්න නම් කියලා ඔබතුමාල ණය ගන්නවා කියලා ඒ නිසා මේ රට මේ ණය උගුලට හිර කරේ පළවෙනි වතාවට මේ රටේ පෞද්ගලික ආයතන වලින් ණය ගැනීම ආරම්භ කරේ රාජපක්ෂ මහත්තයා ඒ ආරම්භය ඉදිරියටත් අනාගතයටත් උරුමන කරන්න මේ ආණ්ඩුව වග බලා ගන්න පොම්සුති ඉන්දිකරුද්ද මන්ත්‍රීතුමනි අවසන් අවස්ථාව. ඔව් හේෂ මන්ත්‍රීතුමා නවත්වපු තැනින්ම අපි පටන් ගමු. අපි මේ වරායට aran තියෙන ණය සාමාන්‍ය අගයකට ගෙනාපුවාම මන්ත්‍රීතුමා මේක 2.3කට 4කට අඩු ගානකට තමයි සාමාන්‍ය අගයක එන්නේ. නෑ හරි. ඉන්න. ඒ 6.1 පළවෙනි වාරකේ විතරයි අන්තිම වෙද්දි. සමහරවිට අද ඕගොල්ලෝ ජාත්‍යන්තරයෙන් ණය ගන්නේ 7.5යි නැත්නම් 8.2යි. හරිද මේවා මේ ජනතාව නොදන්න දේවල් නෙවෙයි ජනතාව හොඳ ආකාර දන්න දේවල් ඒ වගේම ඔබතුමා මේ වරායේ පළවෙනි පස්පිඩල්ල කපද්දි හිටපු පුද්ගලෙ මේ මහින්ද රාජපක්ෂ මහත්මයා එක්ක නාමල් රාජපක්ෂ මහතුරු එක්ක මේ සියල්ල අගය කරලා ගමේ ගොඩේ කතා කරලා භාෂාවේ කතා කරලා සභාවේ කතා කරලා මේ කොයිද ප්‍රාදේශීය සභාවේ මේවට යෝජනා සම්මත කරලා මේ මංවාවත් විවෘත කරගන්න මේ හැම දෙයකටම කටයුතු කරන මන්ත්‍රීවරේ දේශපාලන පක්ෂයකට ආවට පක්ෂේ කරත් බැඳ ගන්න එපා පිටේ හරිද ඒ නිසා පක්ෂේ කරේ පිටේ බැඳ ගන්න නැතුව තමුන් දැන ගන්න ඒ වගේම ඔබතුමා මේ මොකද්ද මේ හිතා ගන්න වරාය හදන්න කලින් ගේන්නලු මේ තෙල් පිරිපහදුව වරාය හදන්න කලින් ගේන්නලු මේ සිමෙන්ති ෆැක්ටරිය ඈ කඩේ හදන්න වෙළඳාම පටන් ගන්න කලින් මිනිස්සු පදිංචි කරලා ඉන්නලු එතකොට තමයිලු කඩයක් හදා ගන්න නැතුව නැතුව මේ නිකන් බෑ මොලේ ඒකවත් තේරෙන්නේ නැද්ද මුතලා කතා කරන්න එපා ප්‍රොජෙක්ට් එකේ ඉන්නවා මම දන්නවා එක්සත් ජාතික පක්ෂේ විනයක් නැති පක්ෂයක් කියලා ඒ නිසා ඒක ප්‍රදර්ශනය කරන්න එපා ගැට ගහලා තියන්න ඕන තත්ත්වෙ මේක යන්න දෙන්න එපා හොඳට වැදගත් විදිහට ඉඳගෙන ඉන්න. ඉතින් ඒ නිසා මේ වරාය මේ සියල්ල හදලා අද නිර්මාණය කරලා අද ජාත්‍යන්තරයට පෙන්නලා තියෙනවා මේක යම්කිසි වටිනාකමක් තියෙන තැනක් කියලා. හැබැයි චීන මේක මිලදී ගන්නවා. චීන මේක බදු ගන්නවා. චීන මේක පළපදියම් වෙනවා. ඒ නිසා අපිට අද වෙද්දි ඔබතුමාලට කියන්න හැකියාවක් නැහැ චීනට ලබා දීම තුලින් ලැබපු ආර්ථික වාසිය කොච්චරද කියලා. ඔබතුමාලේ ගත්තු ණය පවා මේ වෙද්දි බූරුව ගහන්නසේ වියදම් කරලා තියෙනවා.
මේ දේ සූදු කෙලන්න සේ වියදම් කරලා තියෙන්නේ. ඒ ගත්තු ණයට වෙච්චද යක් නැහැ. ඉතින් ඒ නිසා ගත්තු මුදලට බිලියන 1.5ක් ඇමරිකාන් ඩොලර් අරගෙන ගත්තු මුදලට වෙච්ච දෙයක් නැහැ. ඒ වගේම මේ දැන් කතා කරලා කියනවා මේ බදු ගහන්න නැහැ. ඒකට පිළිතුරු දෙන්න මෙතුමන්ට පුළුවන් කරුණාකරලා අපි අවස්ථාව ලබා දෙන්න. ආණ්ඩු කරන්න බෑ කියලා. ඇයි බදු ගහන්න ජනතාවට සුදේව පීචම්ම විදියට නන්නත්තරම් විදියට. එහෙම නැත්නම් දුෂ්ටම විදියට බදු ගහන ආණ්ඩුව මේ ආණ්ඩුව. 185ක් වක්‍ර බද්දක් ගහනවා මේගොල්ලෝ. 115යි ඍජු ඩිරෙක්ට් ටැක්ස් එකක් ගන්නෙ. 185ක් මේගොල්ලෝ මේ විදිහට බදු ගහලා ජනතාව හෙම්බත් කරනවා. ජනතාව හෙම්බත් කරනවා. ඉතින් ඒ නිසා අද බදු ආදායම දැන් මල් ළඟ තියෙනවා මේ 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 මෙතුමන්ලා පිළිගන්නේ නැහැ. මල් ළඟ තියෙනවා රටේ ආදායම කොච්චරක් තියෙනවද කියලා. ඒ ආදායමෙන් බදු ආදායම තමයි 190ක් තියෙන්නේ. රටේ සමස්ත ලබා ගන්න ආදායමේ 190ක් තියෙන්නේ. මෙතන රුපියල් මිලියන 17 ලක්ෂයක් හම්බ කරද්දී 15 ලක්ෂයක් තියෙන්නේ බදු. රුපියල් බිලියන 15 ලක්ෂයක් තියෙන්නේ මිලියන 15 ලක්ෂයක් තියෙන්නේ බදු. 17 ලක්ෂයයි අපේ ආදායම. 15 ලක්ෂයක් බදු. ඉතින් මේ වගේ තත්ත්වෙට ජනතාව පත් කරපුවාම පරිප්පු ඇටේ ගන්න මිනිහා, පිටිරාත්තල ගන්න මිනිහා, පාන් ගෙඩිය ගන්න මිනිහා මේ බදු ගෙවන්න ගියාම මේ වක්‍ර බද 185ට යනවා. ඒ තත්ත්වෙට අද ඔයගොල්ලෝ පත් කරලා තියෙනවා. ඒ නිසා සුදේව මේ 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 මන්ත්‍රීතුමාලා මෙතෙන්ට ඇවිල්ලා මේ තමුන්ගේ හිතට එකගම නෙමෙයි තමුන්ගේ ගමේ ඉන්න මිනිස්සුය කියනවා ජීවත් වෙන්නේ පඩි වැඩි කරුවයි කියලා කියනවා. අවසාන විනාඩිය. පඩි වැඩි කරුවයි කියලා කියනවා රාජ්‍ය සේවය. අපි පිළිගන්නවා. හැබැයි රාජ්‍ය සේවයේ පඩි වැඩි කරන්න චක්‍රලේඛනේ ගහන්නේ කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා 2013 12 වෙනි මාසේ 31 වෙනිදා මෙන්න චක්‍රලේඛනේ කියෝ ගන්න මේ මේ මහත්තුරුන්ට දෙන්න. මේ චක්‍රලේඛනේ ගහනවා. 2015 දී ක්‍රියාත්මක වෙන්න ඕන 2020 වෙද්දී වැටුප මෙච්චරකට එන්න ඕන කියලා චක්‍රලේඛනේ 2013 ගහලා තමයි මේක ගේන්නේ. එතකොට ඒ ඒ නිසා මේවා ඒ ආකාරයෙන් කටයුතු කරලා ඒ ඒ ඒ රාජ්‍ය සේවයේ යම්කිසි තැනක නැග්ගලා තිබ්බා. අද මේගොල්ලෝ රුපියල් 10000ක් දීලා 25000ක් ජනතාවගේ සාක්කුවේ මංකොල්ල කනවා. ඒ නිසා එහෙම කටයුතු කරන්න. ඒ වගේම මම අද ස්තුතිවන්ත වෙන්නවා විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ගෝලීය සංසදයට කිසිම තමුන්ගේ අතේ වියදම් කරගෙන මේ ජිනීවා ගිහිල්ලා මේ රණවිරුව වෙනුවෙන් අද කතා කරනවා. රණවිරුව නිසා තමයි ඔබ තමුන් වහන්සේලා හුස්ම ගන්නෙ. නිකවැරටියේ පුලිය පිටියේ කුරුණෑගල මේ සියලු රණවිරු පවුල්වල ඉන්න අද ආබාධිත රණවිරුව දුක් විඳන රණවිරුව ඒ වගේම යුද්ධ වෙනුවෙන් පෙරට ගිහිල්ලා කටයුතු කරපු ශවේන්ද්‍ර සිල්වා, ජගද්දය, ප්‍රසන්න, චාගි, කමල් මේ සියලු දෙනා ජගත් ජයසූරිය මේ සියලු දෙනා අද බෙහෙත් පෙත්තක් ගන්න පිට රටකට යන්න බෑ. බෙහෙත් පෙත්තක් ගන්න එතුමට දාලා නෑ මේ 1000 දෙනාට විතරයි. මේක තමයි තියෙන පක්ෂග්‍රාහීකම. හරිද? මේගොල්ලන්ට තමුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටකට යන්න බෑ. තමුන්ට බෙහෙතක් හේතක් ගන්න, තමුන්ට ශල්‍ය කර්මයක් කරගන්න යන්න බෑ. ඒ නිසා අර තරුණේ කතා කරලා කිව්වා යුද්ධ වෙනුවෙන් ඕගොල්ලෝ කරපු දේ වෙනුවෙන් මේ පක්ෂයට බලයට එන්න බෑ. මේ පක්ෂේ මේ රටේ පවතින බලවේග වලින් මැඩ පවත්වනවා කියලා. ඒ නිසා මේ කරපු දැන් මේ 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 සම්බන්ධයෙන් එස්පී සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ ප්‍රකාශය අරගෙන මේ ජාත්‍යන්තරයේ එක කතා කරලා කරන්න හැකියාවක් මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට නැහැ. අද ඒ නිසා තමයි මේ යෝජනාව ඒකමතිකව සම්මත වෙන්නේ. මේ යෝජනාව ඒකමතිව සම්මත වෙලා මේකට වැඩපිළිවෙලක් නිර්මාණය කරලා මේ වැඩපිළිවෙල අනුව අවුරුදු දෙකක් හෝ තුනක් ඇතුළත මේක ක්‍රියාත්මක කරන්න කියනවා. එදාට ඔබ තමුන් වහන්සේලා මේ ආණ්ඩුවේ නැහැ, මේ රටේ මේ පාලන බලයේ නැහැ. හැබැයි මේ රණවිරුව අද ඉන්නේ භයානක තැනක. රණවිරුව විකුණන්නවත්, රණවිරුව වෙනුවෙන් දේශපාලන වාසි ගන්නවත් කතා කරන්න ඕනේ නැහැ. ඔබත් මමත් ජීවත් වෙන්නේ මේ රණවිරුව හින්දාද? ඔබත් මමත් ඔබේ දරුවත් නූපන් දරුවත් ජීවත් වෙන්නේ මේ රණවිරුව හින්දා. අවුරුදු 30ක් සාපකාරී යුද්ධේ ගෙනාවේ අපි නෙමෙයි. ඔබ තමුන් වහන්සේ කතාවේක ඔබ තමුන් වහන්සේලා ඒක ගෙනාවේ. ඒ ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා ඒ යාපනයේ පුස්තකාලේ ගිනිබත් කරලා ඒ දෙමළ ජනතාවට දුන්නු වද හිංසා ඒ නිසා තමයි යුද්ධයක් රටේ ඇති උනේ. ඒ නිසා උගතුන් බුද්ධිමතුන් දෙමළ ජනතාවගෙන් බිහි වෙන එක වැළැක්වුවේ අපි නෙමෙයි ඔබ තමුන් වහන්සේලා. ඉතින් ඒ නිසා එවැනි කටයුතු කරලා මේක අවුල් ජාලාවක් කරලා දැන් කතා කරන් ඉන්නවා සුද්ධවන්තය වගේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ජාත්‍යන්තරයේ දිනා ගන්නවා, ජාත්‍යන්තරයේ ඔක්කොම අපිට අවශ්‍ය දේ ලැබෙනවා කියපු ඕගොල්ලෝ පුළුවන් නම් මෙන්න මේ ජාත්‍යන්තරයේ මේ තියෙන සියලු දේට එකඟ වෙන්නේ නැතුව මේ යුද අපරාධ සම්බන්ධයෙන් මේ රටට ගෙන යෝජනාව වෙනුවෙන් ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් විදිහට ඕගොල්ලෝ කටයුතු කරන්න, ඒක අපේ ඉල්ලීමක්. එහෙම නැතුව අපේ මේ චැලෙන්ජ් එකක්, එහෙම නැත්නම් අපේ අභියෝගයක් නෙවෙයි. අපි ඕගොල්ලන්ගේ ඉල්ලීමක් මේ රණවිරුව වෙනුවෙන් ඕගොල්ලෝ මේ ජිනීවා මේ සම්මුතියේ මේ සම්මත කරගත්තු යෝජනාව වලට විරුද්ධව කටයුතු කරන්න. බොහොම ස්තුතියි තුෂාර ඉන්දුල මන්ත්‍රීතුමනි, අවසන් අවස්ථාව. මම සුදේ මමත් ඉන්දිකන් රුද්ද මහත්තයා නවත්තපු තැනීම මමත් පටන් ගන්නම්.
රණවිරුවන් වෙනුවෙන් එතුමා විශාල හඬක් විශාල ආවේගශීලීව එතුමා කතා කළා. ඕක තමයි මේ කණ්ඩායම හැමදාම කරපු දේ. රණවිරුවන් හැමදාම කරේ තියාගෙන තමයි මේගොල්ලන්ගේ දේශපාලන ගමන ගියේ. රණවිරුවන්ව වර්ණනා කළා, මුරුංගාතේ තිබ්බා සේරම කෙරුවා. හැබැයි රණවිරුවන්ගේ සුබ සාධනයේ පහසුව නිවාස ගැටලු ඔවුන්ගේ වැටුප් වැඩුවීම් කිසිම දෙයක් බැලුවේ නැහැ. අපි මේ සැරේ අයවැයෙන් අපි රණවිරුවන්ගේ නිලැඳුම් දීමනාවේ සිට නිවාස දීමනාවේ සිට රුපියල් 8000 ගණනකින් හැම රණවිරුවෙකුටම අපි රණවිරුවන්ට අපි ඒව කළා මිසක් අපි රණවිරුව පිටේ බැඳගෙන අපේ දේශපාලන ගමන ගියේ නැහැ කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. ඒකම අර වරාය හම්බන්තොට වරාය ලබා දුන්න ඒ සල්ලි වලට එතුමා නම් කිව්වේ බිලියන් 1.5 කියන එක. හැබැයි ඕකට වියදම් කරලා තිබුණා බිලියන් 1.38ක්. ඒ කියන්නේ මිලියන් 1380ක්. ඒක ගත්තේ චීනෙන් ණයට. හැබැයි ඊට පස්සේ චීනයට අපි මේක තක්සේරු කරන්න දුන්නාම චීනය අපෙන් ඉල්ලුවේ මිලියන් 700ට. බොහොම අමාරුවෙන් අපි කතා කරලා මිලියන් 1.1කට බිලියන් 1.1කට මිලියන් 1100කට තමයි අපි මේක අපිට මේක බදු දෙන්න හැකියාවක් ලැබුණේ. ඒ වගේම අපි කළෙත් රාජපක්ෂ මහත්වරු ගත්ත ණය අර පහුගිය කාලේ අපිට ආරංචි වුණානේ මැතිවරණයට කලින් එහෙම මෙතුමන්ලට ඒ ලබා දුන්න අරමුදල් එහෙම. එතකොට මම අහන්නේ බිලියන් 1.38ක් මිලියන් 1380ක් වියදම් කරලා හදපු වරාය. එමනම් ඒ වටිනාකම මේකේ තියෙන්න එපා. හැබැයි චීනයේ තක්සේරු කරන්න කියේද? මිලියන් 700යි. මිලියන් 1380ක් වියදම් කරලා හදනක්. ඔබ සුදේ ඔබ ගෙයක් හදනවා. ලක්ෂ 150ක් වියදම් කරලා ගේ හදනවා. එතකොට ඒ වටිනාකම ලක්ෂ 150 තියෙන්න ඕනේ ඒකේ. භූමියටත් එක්ක එකහ වුණාම තව ඊට වැඩි වෙන්න ඕනේ. හැබැයි කවුරු හරි තක්සේරු කරන්න ආවට පස්සේ ඒක ලක්ෂ 70කට වැඩිය වැඩ වැඩියලා නැත්තම් ඉතුරු මුදල කෝ කාගේ සහකෝටද ගියේ? හිමිකරුවට වගකීමක් තියෙනව නේද? තමන් කරපු වියදමනුවේ තක්සේරුව කරලා හරියට ඒක තමයි කියන්නේ. ඒක තමයි හිමිකරු හරි ගණුම් කරුවා කියන එක අන්දෙක් නෙමෙයිනේ. ගණුම් කරුවාට ගණුම් කරුවාට ඒකේ වටිනාකම ගණුම් කරුවාගේ දකින වටිනාකම තමයි මම අහන්නේ. අර අර පරාසය ඒ හැංගිච්ච මුදල් ටික පැත්තකට හදපේකමයි හිල්ලන්නේ. ඒ හැංගිච්ච මුදල් ටික කාගේ සාක්කුවටද ගියේ? ඒ මහා දැවැන්ත වංචාවක් ඒක පිටිපස්සෙත් තියෙනවා. අනේ මේ ඉන්දිකානුරුද්ධ මේ ඩීවී චානක මන්තුමානම් මම දන්නේ නැහැ හම්බන්තොට හිටපෙන්ද මොන මොන හරි දෙයක් වුණාද කියන්නේ. ජනතාව බලගෙන ඇයි ඒ වංචාව හිව්වේ? මේක ගැන හොඳට දන්නවා. ඒක තමයි ඒක තමයි අපිත් අහන්නේ. මේවා මේ වංචාවක් වුණා නම් ඇයි ඒව හිව්වේ නැත්තේ? මෙව්වා ඇවිල්ලා අර ඩේසි ආච් එකේ මැනික් මළු වගේ. මේවට සිද්ධ වෙච්ච දෙයක් නැහැ. පව්. ඒ නිසා ඒ කාරණේ මම මෙතනදී මතු කරනවා. එතකොට ඒකම මේ පොලිසිය සම්බන්ධයෙන් අපිට දැන් දිගින් දිගටම චෝදනා එල්ලෙනවා. සුදේව මම කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුව දෙයනේ දැන් අපේ අතේ නැහැ. අපේ අගමැතිවරයා අතේවත් අපේ ඉන්න වෙනත් කැබිනට් ඇමතිවරයෙක් අතේවත් නෙමෙයි පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ. ඒක තියෙන්නේ අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අතේ. මෙතුමන්ලාගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා හැටියට මම නිරන්තරයෙන්ම කියන්නේ දැන් මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා අනාගත ජනාධිපති අපේක්ෂකයා හැටියට මේ සියලුම අයගේ ආශිර්වාදයෙන් එතුමා පත් කරයි කියලා. ඒ නිසානේ අපේ ආණ්ඩුව ගහලා දාලා මේවා කරලා මේ මෙතුමාගේ කණ්ඩායමේ නායකයව පත් කරේ. එතුමාගේ අතේ තියෙන්නේ. එතකොට මේ කිසිම චෝදනාවකට අපිට ඇඟිලි දික් කරන්න බෑ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තමයි මෙතුමාලට කියන්න සිද්ධ වෙන්නේ. පොලිසිය යම් අඩුපාඩුවක් තියෙනවනම් මට අර නිදාස් කාලේ යම් අඩුපාඩුවක් තියෙනවනම් ඒක එතුමාට තුමන් වෙතම යොමු කරන්න කියන එක මම කියනවා. ඒක මට සුදේ පොඩි වෙලාවක් දෙන්න. මේ පරිසරය දැන් විල්පත්තුව ගැන කතා කරනවා. රිෂාඩ් බදුද්දීන් අමතුමා ගැන කතා කරනවා. හැබැයි රිෂාඩ් බදුද්දීන් අමතුමාලා ආණ්ඩු කරුවේ එතුමන්ලා ඇමතිවරු වුණේ අපේ එක්ක විතරක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ අපි දැක්ක උතුරු වසන්තේ නැගේ නයිර වසන්තේ ඔය වගේ වැඩසටහන් වල දැවැන්ත වැඩ කටයුතු බොහොම කිරිපැණි වගේ කළා. එතකොට ඒ කාලේ රිෂාඩ් බදුර්දීන් හොඳයි. හැබැයි දැන් අපිත් එක්ක වැඩ කටයුතු කරනකොට රිෂාඩ් බදුර්දීන් හොඳ නැහැ. අනිත් එක මහා පරිසර විනාශයක් ගැන කතා කරනවා. දෙයි හාමුදුරුවනේ පරිසර අමාත්‍යාංශයේ තියෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මේ මෙතුමන්ලත් එක්ක එකට ඉන්නේ. ඉතින් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා පරිසරය විනාශ කරනවා නම් මොනවහරි හානිකර දෙයක් කරනවා නම් පොලිසිය ඉන්නේ තියෙන්නේ මෙතුමන්ලගේ අතේ, පරිසර අමාත්‍යාංශයේ තියෙන මෙතුමන්ලගේ අතේ. ඉතින් මේවා කරලා වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න පුළුවන්. මොකද මේ අපිට මේ තොප්පි දාන්නේ. ඉතින් මම ඒකත් මේ අවස්ථාවේදී මතු කරනවා.
අවසාන වශයෙන් මට මතු කරන්නට අවශ්‍යයි ජනාධිපතිවරණය. අපි ජනාධිපතිවරණයට සූදානම්. මෙතුමාලට තමයි මේ ප්‍රශ්නේ තාම විසඳගන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එතුමා ඉල්ලනවා කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා එතුමා ඉල්ලනවා කියලා. අපි දන්නේ නැහැ කවුරු ඉදිරිපත් කරනවද කවුරු කොහොම වෙනවද කියන අපි දන්නේ නැහැ. අපි පක්ෂයේ විසින් තෝරා ගන්න ලබන අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කරනවා මැතිවරණයට. තමුන්නාන්සේලාගේ අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ පවුලක තේරීමෙන්. පවුලේ අය තමයි තමුන්නාන්සේලාගේ අපේක්ෂකයා තෝරන්නේ. ඒ නිසා සමස්තයක් හැටියට රටේ ජනතාවට මම කියන්නේ පවුලක මනදොල අපේක්ෂාවන් සපුරනවාද රටක් හැටියට රටේ ජනතාවගේ පොදු මිනිසෙක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරනවාද කියන තීරණය මේ ජනතාවට ගැනීම බාරයි කියා කියන මම 28 අවුරුද්දක් පෙරදුනා තෝරගන්න බැරුව ගියා. හොඳයි අපි සාකච්ඡාව නිමාවට පත් කරනවා. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා සහභාගීත්වය සම්බන්ධයෙන් හිතවතුනි. මේ සාකච්ඡා තුළ ඔබට දැනෙන කාරණා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡාව තුළ ඒ දැනෙන කාරණා සාකච්ඡා වුණාද නැද්ද කියන කාරණේ තීරණය කරන්නේ ඔබ තීරකයා ඔබ. ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න ඔබට සුදායි සතියක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ ලැබෙන සතියේ නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි.